දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යනාංශ විදියට ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයේ සමය අධ්‍යනය හා තුලනාත්මක දර්ශන අධ්‍යනාංශ විදියට අපි සාකච්ඡා කළා මෙවර 2020-21 වර්ෂයේ ලෝක දාර්ශනික දිනය නවමු මුහුණුවරකින් ඔබත් එක්ක සාකච්ඡාවලක් කරන්න. ඉතින් ඒ නිසා අපි හැමදාම දන්නවා හැම අවුරුද්දෙම ලෝක දාර්ශනික දවස සාමාන්‍යයෙන් සලකන්නේ නොවැම්බර් මාසේ 3 වෙනි බ්‍රහස්පතින්දා. නමුත් 2021 අවුරුද්දේ නොවැම්බර් මාසේ 3 වෙනි බ්‍රහස්පතින්දා පොහොය දවසක්, ඒ කියන්නේ ඊයේ දවස. ඉතින් ඒ නිසා අපට සිද්ධ වුණා ලෝක දාර්ශනික දිනයේ පිළිබඳ අපේ සංවාදය 19 වෙනිදා එහෙම නැත්නම් අද දවසට අරගෙන විශේෂයෙන් දර්ශන විෂයට ඇලුම් කරන ඒ වගේම දර්ශන විෂයත් එක්ක යම් ආකාරයක සබැඳියාවක් තියෙන ඔබත් එක්ක එකතු වෙලා නවමු ආරකින් එහෙම නැත්නම් නවමු විදියකට මේ විදියේ දාර්ශනික සාකච්ඡාවක් ආරම්භ කරන්නට. ඉතින් ඒ නිසා ඇත්තටම පළමුවෙන් අපට පොඩි අදහසක් තිබුණා 2021 අවුරුද්දේ දාර්ශනික දවසට අලලා දාර්ශනික දවසත් එක්කම දාර්ශනික පොතක් එහෙම නැත්නම් අපි අදහස් කරේ වාර්ෂිකව දාර්ශනික අධ්‍යයන වෙළුමක් විදියට ග්‍රන්ථයක් එළි දක්වන්න. නමුත් ඇත්තටම අපි හැමදාම දන්නවා අපේ රට තුළ වගේම ලෝකයේ තුළ කොරෝනා වසංගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපට සිද්ධ වුණා අපේ ඒ සාකච්ඡාව තවත් අවුරුද්දක් දීර්ඝ කරන්නට. ඉතින් ඒ දීර්ඝ කිරීමත් එක්ක අති ගෞරවනීය හෝමාගම ධම්මානන්ද නායක හඳුරු, ඒ වගේම මහාචාර්ය සමන්ත ඉලංගකෝන් නැදුරුතුමා, ඒ වගේම දර්ශනීය පිළිබඳ භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අපේ කුඹුකොඩාරේ පඤ්ඤාලෝක පණ්ඩිතහරුත් එක්ක අපි සාකච්ඡා කළා මෙවල දාර්ශනික තේමාවක් එක්ක යම් කියන්නේ සාමාන්‍ය විදියට පවත්වන එක දේශනයක් නැතුව දේශන කිහිපයක් තුලින් ඔබත් එක්ක සාකච්ඡා කරලා අවසානයේ වෙනම අපි ඩිස්කෂන් අවස්ථාවක් අරගෙන ඒ තුලින් යම් ආකාරයක මතයක් එහෙම නැත්නම් දාර්ශනික දිනියත් එක්ක අපේ සමාජයට යම් දෙයක් ලබා දෙන්න අවශ්‍යයි කියන හැඟීමත් එක්ක තමයි මේ විදිහේ විවෘත දේශනයක් සංවිධානය කළේ. ඉතින් ඒකත් එක්ක අද දවසේ මම හිතනවා ශ්‍රී ලංකා බෞද්ධ පාරිශ් විද්‍යාලයේ විදියට ඒ වගේම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ විදියට වගේම අනෙකුත් ශ්‍රී ලංකාව තිබෙන බොහෝ විශ්වවිද්‍යාල නියෝජනය වෙන විදියට දර්ශන විෂයත් එක්ක සම්බන්ධ වෙන ගොඩක් අය අපිත් එක්ක මේ දේශනාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා වැඩිදුර සාකච්ඡා පවත්වලා අපේ මේ මාතෘකාවට අදාළ සංකතනය තවදුරටත් දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපට අවශ්‍යුනේ ඇත්තටම පිරිස ප්‍රශ්නයක් නැතුව අපට අවශ්‍ය වුණා 10 දෙනෙක් එක්ක හරි අලුත් දෙයක් කරන්න ඕන කියන අදහස. ඉතින් ඒකත් එක්ක අපි හැමදාම දන්නවා මේ වෙනකොට ඔන්ලයින් ඔස්සේ දේශන අනන්ත අප්‍රමාණව විවිධ ආකෘතියකින් දේශන සිද්ධ කරනවා. ඉතින් ඒකත් එක්ක අද දවසේ පවත්වන මේ දේශනය තවත් එක් දේශනයක් නොකොට එහෙම නැත්නම් තවත් එක් දේශනයක්ම නොවි අපේ ලෝකයට අපේ රටට යම් දෙයක් කරන්න පුළුවන් නම් මේ මාතෘකාවත් එක්ක මේ තේමාවත් එක්ක ඒක තමයි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාල විදියටත් ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාල විදියටත් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි තීරණය කරා ලෝක සාමය පිළිබඳව සාකච්ඡාවක් සිද්ධ කළොතින් ඒක බොරක් ප්‍රායෝගිකයි කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි වර්තමානයේ අපි හැමදාම දන්නවා ලෝකය ගත්තර පස්සේ ලෝකයේ විවිධ තැන්වල විවිධ යුද ගිනි දැල් ඇවිලෙනවා. ඉතින් ඒකත් එක්ක ලෝක සාමය පිළිබඳව දාර්ශනික සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් ඒක හරි වැදගත්. ඒ නිසා තමයි අද දවසේ දාර්ශනිකව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට සුවිශේෂී ශ්‍රී ලංකාවේ ඉන්න දර්ශන විෂය පිළිබඳ හසල දැනුමක් තියෙන දර්ශනයත් එක්ක ජීවත් වෙන සුවිශේෂී බුද්ධිමතුන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන මේ දේශනය සිද්ධ කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ වැඩසටහනේ පෙළගැස්ම පිළිබඳව ඔබ හැමදාම දන්නවා ඔබ දැකලා ඇති පෝස්ටරේ තිබුණ විදියට අපේ මාතෘකා කීපයක් අපි මේ විදිහටම තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම සියලු දේශන අවසානයේ
පැය භාගයක් වගේ කාලයක් අපි අරගෙන යම් ආකාරයක සාකච්ඡාවක් සිද්ධ කරලා වැඩසටහන පිළිබඳව වගේම අද මේ සිද්ධ කරපු සාමය පිළිබඳ ලෝක දාර්ශනික කතිකාවතින් අපට මොනවද කරන්න පුළුවන් කියන සාකච්ඡාව ඉදිරිපත් ඉදිරියට අරගෙන යන තමයි ඩිස්කෂන් එකේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකත් එක්ක විශේෂයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා විශේෂී අය ඕනෑතරම් සම්බන්ධ වෙනවා. ඒකත් එක්ක අපි කැමති මේ වැඩසටහන ආරම්භ කරන්නට පළමුවෙන් පැමිණි ඔබ හැමදෙනාම අපි සාම්ප්‍රදායානුකූලව නම් පොල් තෙල් පහන් දැල්වලා විවිධාකාරයෙන් පිළිගැනීම් කතා සිද්ධ කරනවා, අරමුණු පැහැදිලි කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒකත් එක්ක අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ සම්බන්ධ වෙන ඔබ හැමදෙනාම බොහොම ගෞරවණීයව පිළිගන්න. ඉතින් ඒ නිසා ඒ කාර්යයට මම තමත් ගෞරවණීයව ආරාධනා කරනවා. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශන අධ්‍යනාංශයේ වර්තමාන අංශාධිපති, එවැගේම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යනාංශයේ හිටපු අංශාධිපතිවරයෙකු වන ආචාර්ය හෝමාගම ධම්මානන්ද නායක හඳුරෝ, උන්වහන්සේ තමයි දැනට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමය අධ්‍යයනය හා තුලනාත්මක අධ්‍යනාංශයේ අංශාධිපති හැටියට වැඩ කටයුතු සිදු කරන්න. ඉතින් ඒ නිසා අපේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ අංශාධිපති හැටියට වැඩ කරන උන්වහන්සේ, ඉතින් ඒ නිසා උන්වහන්සේට බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා පැමිණි ඔබ හැමදෙනාම පිළිගන්න හැටියට. තිරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක් වේවා හැම දිනාටම. ශ්‍රී ලංකා භික්ෂු විද්‍යා තුලනාත්මක අධ්‍යනාංශයේ කථිකාචාර්ය ගෞරවනීය අපේ ගෝනනකොඩ නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිපත් කළ පරිදි අද අපි හැමදෙනාම එකතු වෙලා සිටින්නේ ඉතාම වැදගත් මාතෘකා කිහිපයක් ඔස්සේ සාකච්ඡාවක් පවත්වන්නට. පළමුවෙන්ම මම හැමදෙනාගෙන්ම අවසර පතනවා මේ අවස්ථාවට මාර්ගගතව සම්බන්ධ වන සියලු දෙනාගෙන්ම අවසර පතනවා, මහා සංඝරත්නය ඇතුළු හැම දෙනාගෙන්ම. දාර්ශනිකයා කියලා කියන්නේ ලෝකයට අලුත් දැනුම දෙන, ලෝකය වෙනස් කරන්නට උත්සාහ කරන, සංකල්ප නව සංකල්ප නිර්මාණය කරන පුද්ගලයා. ලෝක ඉතිහාසයේ දිහා බැලුවාම දාර්ශනිකයෝ අපිට ගොඩක් හම්බ වෙන්නේ නැහැ. බටහිර ලෝකයේ ගත්තත්, පෙරදිග ලෝකයේ ගත්තත් අපේ ඇඟිලි ගානට වගේ තමයි දාර්ශනිකයන් ලෝකේ බිහි වෙලා තියෙන්නේ. පෙරදිග දර්ශන ඉතිහාසයේ ගත්තාම අග්‍රගන්‍ය දාර්ශනිකයෙක් හැටියට අපි සලකන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. බටහිර ලෝකයේ ගත්තාම දාර්ශනිකයන් ගණනාවක් ඉන්නෝ. යතර අපි සුවිශේෂ වශයෙන් සලකනවා ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන්. සමකාලීන දක්වා දර්ශන ඉතිහාසය තුළ විවිධ යුග නියෝජනය කරමින් දාර්ශනිකයන් විවිධ මත සංකල්ප ලෝකයට ඉදිරිපත් කරනවා. ඒ අනුව ලෝක මත, ලෝක සංකල්ප, ලෝක චින්තනය වෙනස් වෙනවා, හැඩගැහෙනවා. ඉතින් අද අපි ලෝක දාර්ශනික දිනය නිමිති කරගෙන මේ සිද්ධ කරන්නේ දාර්ශනිකයන් පිළිබඳව නැවත සිහිපත් කරන්නට, වගේම අපේ නන්දහාමුදුරුව සිහිපත් කළ පරිදි මේ දාර්ශනිකයන් ඉදිරිපත් කළ විවිධ මතිමතාන්තර සංකල්ප චින්තාවන් ඔස්සේ සමාජයට, ලෝකයට යමක් අලුත් විදිහට බලන්න, දකින්න, ඒවා කෙසේ උපයෝගී කරගත යුතුද කියන එක පිළිබඳව කතිකාවක් ඇති කරන්නට, ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට, පෙරදිග දර්ශනය පිළිබඳවත්, බටහිර දර්ශනය පිළිබඳවත් හසල දැනුමක් ඇති විද්වතුන් දෙපළකට අපි ආරාධනා කරලා තිබෙනවා.
මා විශේෂයෙන් මේ අවස්ථාවේ පළමුවෙන්ම පිළිගන්නට කැමති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාද්‍යය මහාචාර්ය කණත්තේගොඩ සද්ධාරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධාපාල විශ්වවිද්‍යාලයේ මහෝපාද්‍යය මහාචාර්ය තෙල්වි සුමනවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාද්‍යය මහාචාර්ය වර්ධිවිල විජේසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජේෂ්ඨ කථිකාචාර්ය ගෞරවනීය ගල්ලේ විමලකන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධාපාල විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන පීඨයේ පීඨාධිපති ජේෂ්ඨ කථිකාචාර්ය ගෞරවනීය ඉලුකේවල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මම දන්නේ නම් සදාන් කරන්නට ගියොත් රැහෙන වෙලාවක් ගත වෙනවා ඒ හැම දිනාම මේ නම් සදාන් කළ මහෝපාද්‍යයන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නය මම ඉතාම ගෞරවයෙන් මේ වෙලාවේ පිළිගනු ලබනවා ඒ වගේම අපේ සම්පත් දායකින් හැටියට සම්බන්ධ වෙන සේවාර්ජිත මහාචාර්ය මහාචාර්ය අසංග තිලකරත්න සූරීන් මා ඉතා ගෞරවයෙන් මේ වෙලාවේ පිළිගන්නවා ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධාපාල විශ්වවිද්‍යාලයේ සමය අධ්‍යන හා තුලනාත්මක දර්ශන අධ්‍යනාංශයේ මහාචාර්ය සමන්ති ලංගකෝන් මැතිතුමන් ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය යාපාරත්න මැතිතුමන් ඇතුළු අනිකුත් විශ්වවිද්‍යාලත් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වෙනවා මාර්ගගතව තාමත්ම කරුණාවෙන් මෛත්‍රයෙන් හොඳ සහ අර්ථවත් සංකතනයක් සඳහා ඔබ හැම දෙනාම මේ වෙලාවේ මම ගෞරවයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව සමාප්ත කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි නායක මහන්සියට බොහොමත්ම ස්තුතියි. ඉතින් විශේෂයෙන් මේ දේශනයේ ආරම්භයේදීම තුන්චි සිහි කැඳවීමක් කරන්න කැමති අපි හැමදාම දන්නවා අපි ඔක්කොම මේ දේශනය කරන්නේ තැන් තැන් වල ඉඳගෙන. ඒකත් එක්ක අපි නොදැනුවත්වම වගේ අපේ මයික් ඔන් වෙන්න පුළුවන්, අපේ කැමරා ඔන් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ආරම්භයේදීම බොහොම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන්න කැමති ඔබගේ මයික් එක ඔබගේ කැමරාව මියුට් කරලා තියාගන්නට කාරුණික වෙන්න. එහෙම නැතිවෙනොත් දේශනය සිද්ධ කරන දේශකයාට ඒක බාධාවක් වගේම කරදරයක්. ඒ වගේමයි දේශනය අහන් ඉන්න අනිත් අයටත් ඒක ගැටලුවක්. ඉතින් ඒ නිසා ඔබ කාරුණික වෙලා තමන්ගේ මයික් එක මියුට් කරගන්නව නම් නිරන්තරයෙන් ඒක බොහොම උපකාරී වෙයි අප හැම දෙනාටම. ඉතින් විශේෂයෙන් අපේ අද දවසේ මේ විදියට දාර්ශනික සාකච්ඡාවක් ඇති කරන්න ප්‍රධාන හේතුව තමයි අද දවසට පූර්වයෙන් කියන්නේ ඊයේ දවස ලෝක දාර්ශනික දිනය. ඉතින් ඒකත් එක්ක අපි අර කලින් සඳහන් කළ විදිහට අපට අවශ්‍යතාවයක් තිබුණා දාර්ශනික විදියට අලුත් කතාවක් ඇති කරන්න. ඉතින් ඒක නිසා මේ සූදානම් වෙන්නේ අපේ වැඩසටහන පිළිබඳව ප්‍රධානම අරමුණ තමයි ලෝක දාර්ශනික දිනය. ඉතින් ඒ නිසා ලෝක දාර්ශනික දිනය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ දේශනයේ සිදු කරන්නේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යනාංශයේ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය අපේ කුමකුඩාරේ පඤ්ඤාලෝක පඬිත හඳුරෝ උන්වහන්සේ විශේෂයෙන් දර්ශනය සහ මනෝවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. ඒ වගේම උන්වහන්සේ ශාස්ත්‍ර පති උපාධිය කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. ඒ වගේම රාජකීය පඬිතු උපාධිය ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපාකාර සමාගමෙන් ලබා ගන්න උන්වහන්සේ විශේෂයෙන් කැලණි විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ආදී විශ්වවිද්‍යාල කිහිපයකම විශේෂ උපදේශනයේ පිළිබඳ සුවිශේෂී කථිකාචාර්යවරයෙක් හැටියට සේවාවන් සිද්ධ කරනවා. එනිසා උන්වහන්සේ උපදේශනයේ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමෙන් ලබා ගන්නවා. ඉතින් ඒ නිසා අපි බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා අපේ
කුමකොඩාරි පඤ්ඤාලෝක හාමුදුරන් වහන්සේට ලෝක දාර්ශනික දිනය පිළිබඳව කෙටියෙන් ඔබව පැහැදිලි කරන්න හැටියට. සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අතිගරු මහෝපාධ්‍යාය මහාචාර්ය කනත්තිගොඩ සද්ධාරතන නායක හඳුරන් වහන්සේ, ඒ වගේම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේහි මහාචාර්ය කුලපති නෙළුවේ සුමනවංශ අපේ නායක හඳුරන් වහන්සේ, ඒ වගේම මේ කටයුත්ත සඳහා සහ සම්බන්ධ වන අපේ හිටපු මහෝපාධ්‍යාය පරිදිවල විජේ සුමන නායක හඳුරෝ මේ කටයුත්ත සඳහා අපට මාර්ගෝපදේශ දක්වලා ඇත්තටම අපට ආධුනිකයන් ලෙස මේ කටයුත්ත ඉතාම හොඳට සිදු කිරීම සඳහා මඟ පෙන්වීම සිදු කරපු අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අපේ හෝමාගම ධම්මානන්ද නායක හඳුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අපි අවසර ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපේ සේවාර්ජිත මහාචාර්ය අපේ අසංක සර්, ඒ වගේම අපේ ඊළඟ කොන් සර් මහාචාර්ය ඇදුරුතුමන් ඇතුළු සම්පත්දායකයන් ලෙස සහ ශ්‍රාවකයන් සහ විද්‍යාර්ථීන් ලෙස සම්බන්ධ වෙන සියලු දෙනාමත් මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. මට මිනිත්තු 15ක වගේ කාලයක් ලැබිලා තියෙනවා. ලෝක දාර්ශනික දිනයෙහි වැදගත්කම කුමක්ද කියන එක පැහැදිලි කිරීම සඳහා මම දර්ශනය පිළිබඳ හැඳින්වීමක් හෝ තදනුබද්ධ හෝ පරිබාහිර කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං හිතන්නේ දීර්ඝ වශයෙන් අවශ්‍ය තරමට ප්‍රාමාණික සහ ගුණාත්මක වශයෙන් ඉදිරි දේශන දෙකේදී එම කරුණු සාකච්ඡාවට ලක්වනවා අනුමානයි. මූලික වශයෙන් මම කැමති ඇත්තරම දර්ශනය කියන්නේ කුමක්ද කියන එක අපි කවුරුත් දන්නෝ. ඥානයට ආදරය කිරීම තමයි අපි දන්න ප්‍රසිද්ධම නිර්වචනේ දර්ශනය ගැන. එහෙමනම් ඥානය ගවේෂණය කරන එක, ඥානය ආරක්ෂා කරගන්න එක, ඥානය ලෝකෙට දායාද කරන එක, ඥානයත් එක්ක ගනුදෙනු කරන එක, ඥානයට මූලිකත්වයේ ලබා දෙන එක තමයි දර්ශනය කියලා කියන්නේ. එහෙමනම් සිලෝකේ සියලු විෂයන්හි මූල විෂය හැටියට අපි දර්ශනය කියලා හඳුන්වනවා. ඒ හැඳින්වීම කෙතරම් දුරට සාධාරණද කියන එක පැහැදිලි වෙන කාරණාවක් තමයි දර්ශනය පිළිබඳ තියෙන මේ වචනාර්ථ විග්‍රහය. ඒ තමයි ලෝකේ සෑම විෂයක්ම ආරම්භ වෙන්නේ දර්ශනයෙන් කියන පිළිගැනීමට හේතුව තමයි ලෝකේ සෑම විෂයක්ම කරන්නේ ඇත්තටම ඥානීය ගවේෂණය කරන එක. එතකොට ඥානීය ගවේෂණය කිරීම සෑම විෂයකම මූලික අභිමතාර්ථය නම් ලෝකයේ මුල්වරට විෂයක් ලෙස ඥානීය ගවේෂණය කළ විෂයෙහිවත් දර්ශනය සියලු විෂයන්හි මූල විෂය වන බව අතාර්කිකවම අපි පිළිගත යුතු කාරණාවක් බව මම මේ පුංචි හැඳින්වීම පටන් ගන්න වෙලාවෙදීම පැහැදිලි කරන්න කැමතියි. ලෝකයේ ඇත්තටම දාර්ශනිකයෙක් අපේ නායක හමුදුරෝ යම් පැහැදිලි කිරීමක් කළා. ලෝක ඇත්තටම දාර්ශනිකයෙක් කියලා කියන්නේ කවුද? මම තව සරලව මේ ගැන දැක්කොත් ඔබට පැහැදිලි කරොත් ලෝකය තමන් දකින විදියට ඒ විදියටම බාරගන්නේ නැති මිනිස්සුන්ගෙන් තමයි ලෝකෙ වෙනස් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපි අරගත්තොත් උන්වහන්සේ දැක්ක ලෝකය ඒ විදියටම බාර නොගෙන එහි ඇති වෙනත් යම්බුරක් ගවේෂණය. තව සරල තැනකට අපි ගියොත් අපි දන්නවා සුදු වල විරුද්ධ පාට කළු, කළු වල විරුද්ධ පාට සුදු. ඒක අපි ඉගෙනගෙන තියෙනෙත්. ඒ සඳහා යම් යම් පදනම් පෙන්වලා තියෙනවා. හැබැයි ඒක කාට හරි වෙනස් කර තර්ක කරන්න පුළුවන්. ඇයි නිල් වෙන්න බැරිද? ඇයි දම් පාට වෙන්න බැරිද? එහෙම තර්කයක් ගොඩනගන්න පුළුවන්. එහෙමනම් අපිට උරුම වෙච්ච ලෝකයේ, බාහිර ලෝකයේ සහ මේ ලෝක ධාතුවේ පැවැත්ම, මිනිසාගේ පැවැත්ම එම ආකාරයෙන්ම බාර නොගත්, එම බාර නොගැනීම විවේචනය විතරක් කරලා ඉන්නේ නැතුව ඒ සඳහා බුද්ධිමය සංවාදයක්, ඥානමය සංවාදයක් ගොඩනගපු අතලොස්සක් පිරිස තමයි ලෝක දාර්ශනිකයෝ බවට පත් උනේ. අපේ නායක හඳුරුත් මුලින් සඳහන් කළා වගේ. එම නිසා එම සුළු පිරිස විසින් ගොඩනගන ලද මහා දැනුම් සම්භාරයට අපි දර්ශනය කියන විෂයක් හැටියට ඥාන සම්භාරයට නම කියලා ඒ පෙට්ටියක දාලා අපි ඒකට ලේබල් එකක් අලවලා තියෙනවා. හැබැයි එය එක තැනකට කොටු කළ නොහැකි, එක සීමාවක පැවතිය නොහැකි, මුලක් මැදක් අගක් පෙන්වා දිය නොහැකි මහා ඥාන සම්භාරයක්, ලෝකයේ මූලික ඥාන උපත
කොතනද මානව චින්තනය ලෝකේ කොහෙද පටන් ගත්තේ අපි උපකල්පනය කරනවා ලෝකයේ දර්ශනයත් මානව චින්තනය ආරම්භ වූ දා සිටම තමයි පටන් ගත්තේ ලෝකයේ භාෂාව යම් කිසි තැනකද පටන් ගත්තේ ඒ පටන් ගත්ත තැන ඉඳලම තමයි ලෝකයේ දර්ශනය කියන විෂය ආරම්භ වුනේ දර්ශනය විෂය මං කිව්ව ලෝකේ බාර ගන්න විදිය වෙනස් අයගෙන් තමයි මේක බිහි වුනේ කිය දැන් තේල්ස් බටහිර දර්ශනයේ පියා හැටියට සලකන තේල්ස් ග්‍රීසියේ පහළ වෙනකොට ලෝකයේ නිර්මාණය සහ පැවැත්ම ගැන යම්කිසි දේවවාදී මතවාදයක් තිබුණා නිර්මාණවාදී මතවාදයක් ඒක එහෙම බාර නොගත්ත තේල්ස් ඒකට භෞතිකමය පදාර්ථ මූලික කරගත්ත විශ්ලේෂණයක් ගේන්න පටන් ගත්තා ජලය මූලික කරගත්ත විශ්ලේෂණයක් අපි ඒකට කියනවා philosophy of universal විශ්වය පිළිබඳ දර්ශනය ඊළඟට පෙරදිග අපරදිග දර්ශනයේ සම්භාව්‍ය ග්‍රීක දර්ශනයේ පියා හැටියට සලකන සොක්‍රටිස් ගත්තොත් එවකට පැවති මානව ක්‍රියාකාරකම් ආචාර ධර්ම ආගම මානව පැවැත්ම සමාජීය පැවැත්ම ආදී මේ සියලු කාරණා පිළිබඳ වෙනත් දැක්මකින් ඉදිරිපත් කරපු විශ්ලේෂණයන් හරහා තමයි සම්භාව්‍ය ග්‍රීක දර්ශනය පටන් ගත්තේ. එතකොට සොක්‍රටිස් තමන්ට හම්බ වෙච්ච ලෝකෙ එහෙමම බාරගන්නේ නැතුව ඒ පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කළා නිකන් ඉන්නේ නැතුව ඒ පිළිබඳ ගැඹුරු ගවේෂණයකට කියන. එහෙමනම් ලෝකයේ දැනුම බිහි වෙන්නේ විවේචනය මත විතරක්ම නෙමෙයි. විවේචනය සහ ප්‍රශ්න කිරීම මත වගේම ඒ ඔස්සේ නව දැනුම සොයා යෑම. අපිට අද දාර්ශනිකයෝ වගේ අය ඕන තරම් ඉන්නෝ විවේචනය සහ ප්‍රශ්න කිරීමේ නතර වෙත්. හැබැයි ප්‍රශ්න කිරීම සහ විවේචනය මත පමණක් ලෝකේ ඥාන ගවේෂණය සහ ඥාන සම්පත ඉපදෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න කිරීම සහ විවේචනයෙන් ඔබට ගිහිල්ලා නව ඥානය සොයා යෑමත් ලෝක සිද්ධ විය යුතුයි. එවැනි තත්වයක් යටතේ තමයි ලෝකේ දාර්ශනික ඥානය ආරම්භ වෙන්නේ. අපි ආවොත් ලෝක දාර්ශනික දිනයට 2012 තමයි 2002 වර්ෂයේ තමයි නොනිල වශයෙන් දාර්ශනික දිනයේ ලෝකේ මුල් වරට සමරන්නේ. පසුව 2005 වර්ෂයේ නිල වශයෙන් ලෝක දාර්ශනික දිනය ආරම්භ කරන අපේ නන්දහාමුදුරු මතක් කළා වගේ නොවැම්බර් මාසයේ 3 වෙනි බ්‍රහස්පතින්දා දිනයට මේ ලෝක දාර්ශනික දිනේ යොදාගෙන 2005 සිට ජාත්‍යන්තර වශයෙන් ලෝක දාර්ශනික දිනය සමරගෙන එනවා. ලෝක දාර්ශනික දිනයක් සැමරීමේ අරමුණ තමයි ලෝකයේ කාලයක් තිස්සේ පැවතිච්ච දාර්ශනික ප්‍රවාහයන් සංරක්ෂණය කිරීම සහ ඒවාට ගරු කිරීම. මේක තමයි මූලික තේමාව බවට පත් වෙන්නේ ලෝක දාර්ශනික දිනේ පොදු තේමාව වර්ෂවල තත්කාලීන සමාජ අවශ්‍යතා සහ විශ්ලේෂණවාදයන් අනුව මෙහි තියෙන අරමුණු වෙනස් වුණාට මූලික අරමුණ බවට පත් වෙන්නේ ලෝකයේ පුරාවට එකතු වූ ගැඹුරු ඥාන සම්භාරය ආරක්ෂා කර ගැනීම අලුත් කිරීම සහ එයට ගරු කිරීමේ අරමුණෙන් තමයි ලෝක දාර්ශනික දිනේ ආරම්භ වෙන්නේ 2005 න් පස්සේ මේ 2021 වෙනකම්ම නිල වශයෙන් ලෝක දාර්ශනික දිනේ හදාරගෙන ආව මූලික වශයෙන් දර්ශනවාදයේ තුල චින්තනය තර්කණය භාෂාව කිය මේ කරුණු තුල කරුණු තුන මූලික කරගෙන බුද්ධිමය සංස්කෘතියක් විකසිත කිරීම තමයි ලෝක ඉතිහාසයේ පුරාවට සිද්ධ කළේ අපි දන්නවා සංස්කෘතිය කියන එක සමාජ විද්‍යාවේ එක විශ්ලේෂණයක් තමයි පරපුරෙන් පරපුරට යමක් පවරා දීම සංස්කෘතියයි එතකොට වසර අපි පිළිගන්න සාමාන්‍ය ඉතිහාසයේ වසර 3000කට අධික ඉතිහාසයක් තිස්සේ පෙරදිග අපරදිග දර්ශනවාද කළා තියෙන්නේ සංස්කෘතියක් හැටියට දැනුම පරපුරෙන් පරපුරට පවරා දී. හැබැයි ඒ දැනුම පරපුරෙන් පරපුරට පවරලා දුන්නම ඒ දැනුම ඒ විදියට නෙමෙයි අලුත් වෙවි තමයි ආ. ඒ නිසා පෙරදිග සහ අපරදිග දාර්ශනික ඉතිහාසය අපි දකින්නේ සංස්කෘතිකමය බුද්ධිමය කාරණාවක් හැටියට බුද්ධිය හා ඥානය හා සම්බන් ඥාන සංස්කෘතියක් හැටියට අපිට පෙරදිග සහ අපරදිග දර්ශනවාදයන් සහ එම දර්ශනවාදී ඉතිහාසයන් සාකච්ඡා කරන්න පුළුවන් 2021 වර්ෂයේ තේමාව බවට පත් වෙන්නේ ලෝක සාමය උදෙසා දර්ශන. ඇයි මේ ලෝක සාමය ගැන අපි කතා කරන්නේ? අපිට දීර්ඝ කරුණු මේ සහ සම්බන්ධව තියෙනවා මේ ගෝලීයකරණය විශ්ව ගම්මාන සංකල්පය විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණු වීම කාර්මීකරණය ආර්ථික අසමතුලිතතාවය මෙවැනි ලෝකය පුරා වේගයෙන් පැතිරී යන අර්බුද හමුවේ මිනිසාගේ සාමකාමී බව සහ පුද්ගල සාමය සහ කියන්නේ අභ්‍යන්තර සාමය සහ බාහිර සාමය කියන දෙකම බිඳ වැටිලා තියෙනවා. එතකොට පුද්ගලයෙක්ගේ අභ්‍යන්තර සාමය ගොඩනගන්න නැතුව අන්තර් පුද්ගල සාමයක් ගොඩනගන්න බෑ.
මිනිසුන් සහ සමාජයන් සහ ලෝකයන් අතර සාමයක් ගොඩනගන්න බැහැ. බුදුදහමට අනුවත් ඒක කරන්න බෑ. ඉස්සෙල්ලා පුද්ගලයා තුල සාමය ගොඩනගනවා. එහෙමනම් පුද්ගලයා තුල සාමයක් ගොඩනගයිම ගොඩනගන්න නම් පුද්ගලයා තුල ඥානයක්, ජීවන දැක්මක්, ජීවන දර්ශනයක්, ලෝකයේ පිළිබඳ දැක්මක් හදන්න. එතකොට ඒ පුද්ගලයා තුල ඇති කරන සාමය තුලින් තමයි අපිට සමාජය රටවල් අතර කලාපීය වශයෙන් ගෝලීය වශයෙන් සහ විශ්වීය වශයෙන් සමස්ත සාමය ගොඩනගා ගන්න අපිට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා පුද්ගලයා තුල සාමය ඇති කිරීමත් ඒ තුලින් ලෝක සාමය ඇති කිරීමත් තමයි මෙවර දර්ශන ලෝක දාර්ශනික දිනෙහි අරමුණ බවට පත් වෙන්නේ. එතකොට සාමය පිළිබඳ දර්ශනය කියලා එකක් අපි සාකච්ඡා කරා. ලෝකේ ඕනම විෂයකට දෙවෙනි මට්ටමේ අධ්‍යයනයක් තියෙනවා. ආගමටත් තියෙනවා. කලාවට තියෙනවා. ක්‍රීඩාවට තියෙනවා. ලෝක විද්‍යාවටත් තියෙනවා විද්‍යාවේ දර්ශනය කියලා එකක්. රසලියානු විශ්ලේෂණයට අනුව ඕනෑම විෂයක දෙවෙනි මට්ටමේ අධ්‍යයනය තමයි අපි හඳුනාගන්නේ දර්ශනය හැටියට. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් විෂයක් ඇතුලේ මතු පිටින් දකින දේට වඩා සරලව මම කිව්වොත් විද්‍යාව කියන දේ මිනිසාගේ මානව ක්‍රියාකාරකම් සඳහා මැදිහත් වීම සහ පහසු කිරීමනේ විද්‍යාවේ මූලික අරමුණු බවට පත් වෙන්නේ. කුමන අරමුණු තිබුණත් මූලික අරමුණු බවට පත් වෙන්නේ ඒක. හැබැයි විද්‍යාවේ දර්ශනය තුල තමයි පෙන්වන්නේ ඒ මානව ක්‍රියාකාරකම් වලට මැදිහත් වීම සහ මානව ක්‍රියාකාරකම් පහසු කිරීම කියන එක මොන සීමාවෙද තියෙන්නේ. විද්‍යාව ගමන් කරන්න ඕන ආචාර ධර්ම ටික සාකච්ඡා කරන්නේ දර්ශනය ඇතුළු. වෛද්‍ය විද්‍යාව ලෝකේ තියෙනවා. හැබැයි වෛද්‍යවරයෙක්ට තියෙන ආචාර ධර්ම ටික කතා කරලේ දර්ශනය ඇතුළු. නර්සින් එතික්ස්, මෙඩිසින් එතික්ස් කතා කරේ මුල් වරට දාර්ශනික. ඒ එහෙමනම් ලෝකේ ඕනෑම විෂයකට ඥාන සම්භාරයකට ඉන් ඔබට ගමන් කොට එහි දෙවෙනි මට්ටම, එහි සීමාව, එහි ආචාර ධර්ම සීමාව, එහි සදාචාර සීමාව පිළිබඳ විශ්ලේෂණයන් ලෝකේ ඇති කරන්නේ එම විෂය හා සම්බන්ධ දාර්ශනික සාකච්ඡාවක් ඇතුළු. එහෙමනම් සාමය ගැන අපි සාකච්ඡා කරනවා. සාමය පිළිබඳ දර්ශනය ඇතුළේ තමයි සාමය කියන දේ කොහොමද වෙන්න ඕන, සාමය කොහොමද ඇති වෙන්න ඕන, සාමය කියන දෙයට මේ ගැඹුරු ඥානය යොදා ගන්න පුළුවන් කොහොමද කියන දීර්ඝ සාකච්ඡාව ඇති කරන්නේ. ලෝක දාර්ශනික දිනය තව අරමුණු රාශියක් ඇති කර ගන්නවා පොදු අරමුණු හැටියට මේ ලෝක දාර්ශනික දිනයට සමගාමී. ඒ තමයි දර්ශනය පිළිබඳ ජාත්‍යන්තර කැපවීම අලුත් කරන එක. මොකද දැන් අද තියෙන්නේ මුදල් මත පදනම් වෙච්ච රැකියාවක් ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක්. ආර්ථිකය කියන සාධකයේ තමයි අද සියල්ල අභිබව, ආර්ථිකය සහ විද්‍යාව කියන දෙක තමයි ඉහළට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ජාත්‍යන්තර වශයෙන් දර්ශනය සඳහා තියෙන කැපකිරීම අලුත් කළා මේ පිළිබඳ උනන්දුවක් ලෝකයේ මිනිස්සුන්ගේ ඥාන ප්‍රභවයන් තුළ මූල බීජ හැටියට නැවත ස්ථාපනය කිරීම තමයි මූලික අරමුණු අතර තියෙන ප්‍රධානම අරමුණ. ඊළඟට නූතන මානව ගැටලු ඵලදායී ලෙස විසඳීම සඳහා දාර්ශනික මැදිහත් වීමක්, දාර්ශනික ප්‍රතිචාර දැක්වීම අරමුණ බවට පත් වෙනවා ලෝක දාර්ශනික දිනේ. ඒ වගේම ලෝ පුරා දර්ශනයේ ඉගැන්වීමේ තත්වයන් උසස් අධ්‍යාපන සහ වෙනත් ආයතනවල දර්ශනයේ ඉගැන්වීමේ තත්වයන් ඉහළ දානේ. ඒ කියන්නේ මේ විෂයන් ලෝකෙට අනුව සකස් කරන්නේ කොහොමද, නව්‍යකරණයකට ලක් කරන්නේ කොහොමද, මේ සංකල්ප නව්‍යකරණයකට ලක් කරන්නේ කොහොමද, නූතන ගැටලුත් එක්ක දර්ශනයේ අලුත් මුහුණුවරකින් මිනිස්සුත් එක්ක ප්‍රායෝගික විෂයක් හැටියට ගොඩනගන්නේ කොහොමද, මේ ගැඹුරු ඥාන සම්භාරය මිනිසාට ගනුදෙනු කර හැකි මට්ටමකට දියුණු කරන්නේ කොහොමද කියන එක ලෝක දාර්ශනික දිනේ මූලික අරමුණ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අනාගත පරපුර සඳහා දර්ශනය ඉගැන්වීම විශ්වීකරණයේ බවට පත් වීම. ඒ කියන්නේ ලෝකයේ පුරාවට මේකට විෂයක් දර්ශනය පත් කිරීම අරමුණ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මානව ගරුත්වය සහ විවිධත්වයට ගරු කරන ජාත්‍යන්තර දාර්ශනික සංවාදමය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම. අද මේ හියුමන් ඩිග්නිටි වගේ දේවල්, ඒ වගේම මානව විවිධත්වයේ සංස්කෘතික විවිධත්වයේ වගේ දේවල් සම්බන්ධයෙන් විශාල ගැටලු තියෙනවා ඇත්තටම. දැන් පෙරදිග අපරදිග රටවල් වල ඇතුලේ ගත්තොත් විශේෂයෙන් කුල ભેදය, පන්ති ભેදය, වර්ණ ભેදය, ඊළඟට උගත් නූගත් වගේ සංක විවිධ විදියට ඇත්තටම අපි බෙදීමකට ලක් කරලා තියෙනවා. දැන් අපි අපේ රටේ ගත්තොත් පළාත් හැටියට අපි බෙදිලා තියෙනවා. ඊළඟට ඉස්කෝලේ හැටියට බෙදිලා තියෙනවා. උගත් නූගත් හැටියට බෙදිලා තියෙනවා. රජයේ සේවකයෝ, පුජ්‍යලික සේවකයෝ කියලා තියෙනවා. ඊළඟට අපිට සාම්ප්‍රදායිකව එකතු වෙච්ච කුලවලින් අපේ බෙදීම් තියෙනවා. මේ වගේ විශාල බෙදීම් තියෙනවා. මානව ගරුත්වය සහ විවිධත්වය ආරක්ෂා කරන ගමන් මානව ගරුත්වය රැකෙන්න. දැන් අද අපි කරන්නේ
විවිධත්වයට ප්‍රමුඛත්වය දීම තුල මානව ගරුත්වය බිඳවට්ටලා තියෙනවා. විවිධත්වය කියන්නේ මිනිසාගේ මානව ගරුත්වය බිඳවැටීම සඳහා පාවිච්චි කරන ආයුධයක් නොවිය යුතුයි. මෙන්න මේ වගේ ගැඹුරු දාර්ශනික සංවාද රාශියක් ලෝකයට දායාද කිරීම තමයි ජාත්‍යන්තර දාර්ශනික දිනෙහි ප්‍රමුඛ සහ අනු අරමුණ බවට පත් වෙන්නේ. මේ වර්ෂයේ ලෝක සාමය උදෙසා දාර්ශනික වැදගත්කම භාවිතයේ පිළිබඳව තමයි සංවාදයේ ගොඩනගන්නේ. මම අන්තිම වශයෙන් මගේ කාල සීමාව අවසන් වන නිසා අවසානික වශයෙන් ඔබට යම් පැහැදිලි කිරීමක් කරලා මගේ පුංචි හැඳින්වීම අවසන් කරන්න කැමතියි. ඇත්තටම ලෝකයේ දර්ශනය කියන විෂය ආරම්භ වෙන්නේ නැත්තේ මිනිස්සු හිතන්න පටන් ගත්ත දවසේ. එහෙමනම් ලෝකයේ මානව චින්තනය, මානව ජීවය, මානව භාෂාව සංනිවේදනය ඇති උදා සිට මිනිසා මූලික වශයෙන් ගොඩනගාගත් මේ මහා ඥාන සම්භාරය වඩාත් නව්‍යකරණයට ලක් කළා, නව්‍ය සංකල්පීකරණයට ලක් කළා, ඒ වගේම ආකර්ෂණීයකරණයකට ලක් කරමින් ලෝක ජනතාව සහ ලෝක විද්‍යාර්ථීන් අතර දාර්ශනික විෂය දර්ශන විෂයෙහි ඇති ඥාන සම්භාරය යාවත්කාලීන කිරීම සඳහා අපිට වැඩපිළිවෙලක් අවශ්‍ය බව ලෝක දාර්ශනික දිනය වෙනුවෙන් පැවැත් වූ හැඳින්වීමේදී මටත් මා ඇතුළු අපි කාටත් අප විසින් මතක් කරගනිමින් දර්ශනයට ඇලුම් කරන විද්‍යාර්ථී ඔබට අපේ ස්තුතිය පුද කරමින් වෘත්තියක් හෝ මුදලක් උදෙසා ඉගෙනීම පදනම් වෙච්ච කාලයක ජීවිතය උදෙසා ඉගෙන ගැනීමට දර්ශන විෂය හැදෑරීමට ඔබට පෙළඹෙන ලෙස මතක් කරමින් මගේ කෙටි හඳුන්වා දීම අවසන් කරනවා. ඔබ සැමට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. ඉතාමත් කෙටියෙන් දාර්ශනික දිනයේ සම්බන්ධයෙන් පැහැදිලි කළ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කොඹඩාරේ පඤ්ඤාලෝක හාමුදුරුවන් වහන්සේට අපි ගෞරවනීය ස්තුති පුද කරනවා. විශේෂයෙන් දේශනය සිද්ධ වෙන අතරතුරදී පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය නාමලි කුමාරි හඳගම මෙතනිය සම්බන්ධ වෙනවා. ඉතින් එතුමියත් විශේෂයෙන් පිළිගන්නවා. ඉතින් අපි ප්‍රධාන අරමුණ දිහා බැලුවාම ඔබට පැහැදිලි කරා අපි කතා කරන්නේ අද ලෝක සාමය සම්බන්ධයෙන් කියලා. ඉතින් ලෝක සාමය පිළිබඳව කතා කරනකොට අපට පුළුවන් මේක ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, නේපාලය, රුසියාව, ඇමරිකාව මේ ආදී එක එක රටවල් එක්ක එකතු කර කර පැහැදිලි කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි සම්ප්‍රදාය විදියට දර්ශන අධ්‍යයනය කරන්නාගේ පහසුවට අපි දර්ශනය විෂය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ තමයි සාකච්ඡා කරන්නේ. අපි එක පැත්තක් සාකච්ඡා කරනවා පෙරදිග දර්ශනය කියලා, අපි අනිත් පැත්ත සාකච්ඡා කරනවා බටහිර දර්ශනය කියලා. ඉතින් ඒක නිසා අපි අද දවසේ අපේ සාකච්ඡාවටත් ප්‍රධාන තේමා දෙකකින් තමයි අපේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. ඒ පළවෙනි තේමාව තමයි ලෝක සාමය උදෙසා පෙරදිග දර්ශනය සම්බන්ධයෙන් තිබෙන විචාරත් එක්ක පෙරදිග දාර්ශනික ප්‍රවේශයක් ඉදිරිපත් කිරීම. ඉතින් අනතුරුව අපි සිද්ධ කරනවා ලෝක සාමය උදෙසා බටහිර දර්ශනයෙන් බටහිර දර්ශනය තුලින් දාර්ශනික ප්‍රවේශයක් අරගන්න. ඉතින් ඒ නිසා අද දවසේ ලෝක සාමය සම්බන්ධයෙන් කතා කරනකොට ලංකාවේ දර්ශන විෂයත් එක්ක ග්‍රන්ථ සම්පාදනය කරපු ලිපි ලියපු ආචාර්ය මහාචාර්යවරු රාශියක් ඉන්නවා. ඉතින් ඒක නිසා අද දවසේ අපි තීරණය කළේ අපේ මේ සාකච්ඡාවට සුවිශේෂී දේශකයෙක් සම්බන්ධ කරන්න අවශ්‍යයි කියලා. ඉතින් විශේෂයෙන් දේශකයාගේ නම අහනකොටත් හැමදෙනාම දන්නවා ගොඩක් බෞද්ධ දර්ශනයත් එක්ක කතා කරන්න වගේම බටහිර දර්ශනයත් එක්ක කතා කරනකොට අද දවසේ අපේ සම්පත්දායකතුමා සුවිශේෂී පුද්ගලයෙක්. ලංකාවට විතරක් නෙමෙයි සමස්ත ලෝකයටම දර්ශන විෂයත් එක්ක බුදුදහම ලෝකයට අරගෙන යන්නට සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කරන සම්පත්දායකෙක් විදිහට තමයි අපි අද දවසේ අපේ දේශනයට ආරාධනා කරපු සම්පත්දායකතුමා හඳුන්වන්නේ. ඉතින් විශේෂයෙන් මෙතුමානම් සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට මෙතුමා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පස්තාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වෙනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ සමාරම්භක අංශාධිපති වීමේ භාග්‍යයත් මෙතුමා හිමි කරගන්නවා. ඒ වගේම වර්තමානයේ
බෞද්ධ විශ්වකෝෂයේ කතෘ වශයෙන් සුවිශාල ජාතික ආගමික කටයුත්තක මෙතුමනි ඉරෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ අපේ සම්පත්දායකතුමා දැන් ඔබට හොඳ හොඳටම දන්නවා සේවාර්ජිත මහාචාර්ය අසංග තිලකරත්න මෙතුමා. මෙතුමා තමන්ගේ BA ගෞරව උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් හිමි කර ගන්නවා. ඒ වගේම ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය හවායි විශ්වවිද්‍යාලයෙන් තමයි මෙතුමා ලබා ගන්න. ඉතින් ඒ නිසා වැඩිදුර එතුමා පිළිබඳව තවදුරටත් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමත් කැමති නැහැ විස්තර කරනවට. ඉතින් ඒකත් එක්ක අපි බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා අපේ අසංග තිලකරත්න මෙතුමාට මේ දේශනේ සිද්ධ කරන්න හැටියට. ඊට විශේෂයෙන් තව එක් කාරණයක් කියන්න කැමතියි. මෙතුමා නම් ත්‍රිපිටක වේදී පිළිබඳ උපාධිය බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ලබා ගන්නවා. ඒ නිසා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාල විදියට මෙතුමන් එක්ක අපට පොඩි ලොකු සබඳතාවක් තිබෙන බවත් බොහොම කාරුණිකව සිහිපත් කරමින් ගෞරවණීය ආරාධනා කරන අපේ මහාචාර්යතුමාට මෙතන පටන් දේශනේ සිද්ධ කරන්න හැටියට. සම්දෙනාටම ඊටාම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අපේ ගෝණල්ගොඩ නන්ද හාමුදුරන්ට මම මේ ස්තුතිවන්ත වෙනවා මම පිළිබඳව ඊටාම හොඳ හැඳින්වීමක් කළාට. මේ අවස්ථාවේදී මම මුලින්ම මේ රැස්ව සිටින ඉතා විශිෂ්ට ගණයේ විද්වතුන් පිරිසගෙන් අවසර පතනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ කුලපති අපේ මහාචාර්ය නිරුවේ සුබනවංශ ස්වාමීන් වහන්සේ වගේ මණ්ඩලපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය කණත්තේ කොට සද්ධාරතන මහාචාර්ය ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ හෝමාගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ සහ ඒ වගේම එම විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්ය අපේ හාමුදුරුවරු සහ රැස්ව සිටින අනිකුත් සියලුම ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් මම මේ වෙලාවේ අවසර පතනවා. ඒ වගේම මේ අවස්ථාවේ සහභාගී වන සියලුම විද්වතුන්ට විශේෂයෙන්ම පාලියා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුල සීළු විශ්වවිද්‍යාලවල දර්ශන අධ්‍යයන අංශවල මහාචාර්ය ආචාර්ය භවතුන් සීළු දෙනාගෙන්මත් රැස්ව සිටින සීළු දෙනාගෙන් මම අවසර පතනවා. ඒ වගේම මේ ආරාධනය කිරීම පිළිබඳවත් මම අපේ ගෝණලගොඩ නන්ද හාමුදුරන් වහන්සේට සහ ඒ සංවිධායක පිරිසට මම ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඇත්තටම මේ අවස්ථාවේදී රැස්ව සිටින පිරිස දිහා බැලුවට පස්සේ මං හිතනවා යමක් පිළිබඳව කතා කරන්න එකතු වෙන එක වගේම ඇත්තෙම මේ වාගේ පිරිසක් සමග ගිහි පැවිදි ශාස්ත්‍රවන්තයන් පිරිසක් සමග අපි දුරස්ථව හරි මනසින් එකතු වෙන්න ලැබෙනවා කියන එක මං කල්පනා කරනවා ජීවිතයේ වාසනාවක් කියලා. විශේෂයෙන්ම දර්ශනීය වැනි විෂයක් පිළිබඳව කැමැත්ත දක්වන ඒක පිළිබඳව හදාරන්න කැමති පිරිසක් අපේ රටේ ඉන්නවා කියන එක දැකීම මං හිතන්නේ 100කට වඩා අධික පිරිසක් රැස්වලා ඉන්නවා. ඒක ඉතාම ජීවිතේ භාග්යයක්. ඒක නිසා කතා කරන්න ලැබීම, අදහස් සුවමාරු කරගන්න ලැබීම විශේෂ භාග්යක්. නමුත් එහෙම නැතුව මං හිතන්නේ නිකන් සහභාගී වෙන්න ලැබුණත් මේක ඉතාම චමත්කාරජනක අවස්ථාවක් කියලා මං කල්පනා කරනවා. ඒ වගේම අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය අපේ නන්ද හාමුදුරුව සඳහන් කරපු පරිදි මට ඉතාම සමීප සම්බන්ධයක් තියෙන ආයතනයක්. ඒ වගේම එම විශ්වවිද්‍යාලයේ ගත්ත පළවෙනි උපාධිය මම කිසිම තැනක සඳහන් නොකර අරින්නේ නැහැ. මගේ අධ්‍යාපන සුසුකම් සඳහන් කරන්න සිද්ධ වෙන අවස්ථාවල් වලදී ඒක කිරීමේ එක ප්‍රධාන හේතුවක් තමයි මොකද ඒ ආයතනයෙන් වැටුණු පසුබිම ජීවිතේ පුරාම තියෙනවා ඉතාම ප්‍රයෝජනවත් වන ආකාරයෙන්. ඒ වගේම ඉගෙනගත්තු ගුරුවරුන් පිළිබඳව තිබෙන ආදරය සහ ගෞරවය. ඒක නිසා අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ අපේ දසලිති බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය කියන එක ජීවිතයට ඉතාම සමීපයි. ඒ වගේම පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයත් අපේ අනුරුද්ධ හාමුදුරන් මේ ආයතනය මුල්ම උපකුලපතිවරයා වශයෙන් පත් වුණු අවස්ථාවේ ඉඳලා මං ඉතාම සමීපව උන්වහන්සේත් එක්ක වැඩ කරපු කෙනෙක්.
අනුව බලන විට මම හිතන්නේ මේ ආයතන දෙකම එකතු වෙලා සංවිධානය කරන මේ කාර්යයට සම්බන්ධ වීම ලැබීම මම හිතනවා වාසනාවක් කියලා. හරි ඒ විස්තරයත් සමග මම කැමතියි අද ලෝක දාර්ශනික දිනේ වෙනුවෙන් මේ දාර්ශනික දිනය ගැන අපි සාකච්ඡා කරමින් ලෝක සාමයට දර්ශනයෙන් ලැබෙන්න පුළුවන් දායකත්වයේ කුමක්ද කියන මේ කාරණේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි පෙළඹිලා තිබෙන්නේ. එහිදී විශේෂයෙන්ම අපි ලෝක සාමයේ උදෙසා පෙරදිග දර්ශනය සහ ලෝක සාමයේ උදෙසා බටහිර දර්ශනය කියන මේ මාතෘකාව කොටස් දෙකකට බෙදාගෙන අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ලෝක සාමයේ උදෙසා දර්ශනය කියලා කියනකොට මම හිතන්නේ මේ කාරණය සාමයේ පිළිබඳ දර්ශනය කියන එක දැන් අපි අපේ ඊට පෙර මේ පිළිබඳව ඉතාම අගනා පැහැදිලි කිරීමක් කරපු මුගඩාරි පඤ්ඤාලෝක හාමුදුරන් වහන්සේ සඳහන් කරපු විදියට විද්‍යාවේ දර්ශනේ නීතිය දර්ශනේ වැනි විවිධ දර්ශන තියෙනවා. සාමයේ පිළිබඳ දර්ශනය කියන එක ඒ තරම්ම ලෝකයේ දර්ශනිකයන් අතර කතා කරන දෙයක් නෙවෙයි. නමුත් උන්වහන්සේ ඊටම නිවරදිව සඳහන් කරපු පරිදි මේ සෑම දෙයකටම පසුබිම්බෙන්නා වූ චින්තනයක් තිබෙනවා. ඒ චින්තනය තමයි අපි දර්ශනය කියලා මූලික වශයෙන් හඳුන්වන්නේ. එතකොට වෛද්‍ය විද්‍යාවට පසුබිම්බෙන චින්තනයක් තිබෙනවා. මූලික ප්‍රශ්න කීපයක් තියෙනවා අහන එක වෛද්‍ය විද්‍යාව පිළිබඳ දර්ශනය. එහෙම නැත්නම් විද්‍යාව පිළිබඳ දර්ශනය philosophy of science. ඒ වගේම එහෙම කල්පනා කරලා බලනකොට මේ සාමයේ පිළිබඳව දර්ශනය. සාමය කියන එක අපි ඉතා වටිනා දෙයක් විදියට නිසකේම සලකනවා. එතකොට ඒ පිළිබඳව පසුබිමේ තියෙන්නේ මොකද්ද? පදනම මොකද්ද? සාමය ගොඩනැංවෙන්නේ කවර වූ චින්තනයක් මතද කියන මේ කාරණේ මං හිතන්නේ අතිශයින්ම වැදගත් දෙයක්. මොකද සාමය අපි ගොඩනගන්නේ කෙසේද කියන කාරණේ. මෙතෙන්දි විශේෂයෙන්ම මට සාකච්ඡා දර්ශනය කියලා කියනු දර්ශනය. හැබැයි ඇත්තෙන්ම පෙරදිග දර්ශනය කියන වචනය පුළුල් වචනයක් ඔබ කවුරුත් දන්න පරිදි. පෙරදිග දර්ශනය කියලා කිව්වට පස්සේ ඉන්දියානු දර්ශනය පමණක් නෙවෙයි, විශේෂයෙන්ම අපි දන්නවා පෙරදිග ලෝකයේ දාර්ශනිකව සුප්‍රකට දාර්ශනිකයන් බිහි වුණු රටක් තමයි චීනය. එතකොට චීනය අයිති වෙනවා මේ පෙරදිග දර්ශනයේ ඉතාම ප්‍රධාන අංගයක් නියෝජනය කරනවා චීනය විසින්. ඒ චීනයෙන් ඒ දර්ශනය දාර්ශනික චින්තනය කොරියාවට, කොරියාවෙන් ජපානයට, ඒ වගේ මේ ජනතාව ජීවත් වෙන විවිධ ප්‍රදේශවලට ගිය අති ප්‍රබල චින්තනයක් තියෙනවා චීනයෙන් බිහි වුණු. ඒතර පෙරදිග දර්ශනය ගැන කතා කරනකොට මූලික වශයෙන් තවත් අත් වශයෙන්ම පෙරදිගට සම්බන්ධ විවිධාකාර එක් එක්තරාකාර දාර්ශනික සම්ප්‍රදාය තිබෙනවා. නමුත් මූලික වශයෙන්ම පෙරදිග දර්ශනය කියලා ගන්නකොට චීන දාර්ශනික සම්ප්‍රදාය මං හිතන්නේ අපි අමතක කළ යුතු නැහැ මේ අවස්ථාවේදී. මම මේ පිළිබඳව දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒ කාරණේ මම සඳහන් කරන්නේ ඇත්තෙම මේ චීනයේ බිහි වුණු ප්‍රධානම දර්ශන දෙකක් තමයි දාවෝවාදය සහ කන්ෆියුෂියානු වාදය කියන මේ මේ දාර්ශනික සම්ප්‍රදාය දෙක. දාවෝවාදය ලාවුට්ස බුදුරජාණන් වහන්සේට සමකාලීනව ජීවත් වෙච්ච කෙනෙක් කියන එකයි විශ්වාසය. ඒ වගේම කන්ෆියුෂියස් ඉංග්‍රීසි ව්‍යවහාරයේ කන්ෆියුෂියස් තුමා එහා සමකාලීනව ජීවත් වෙච්ච කෙනෙක් කියන එකයි විශ්වාසය. මේ අය බිහි කරපු දර්ශනවාදය අති ප්‍රබලයි. කොච්චර ප්‍රබලද කියලා කියනෝ නම් මං ඔබට වර්තමාන නිදර්ශනයක් කියනෝ නම් මං හිතන්නේ මට මතකයි චීනෙන් බිහි වෙන කොමියුනිස්ට්වාදී සාහිත්‍ය කියවන පිරිස දන්නවා. මට මතක පොඩි කාලේ, ඒ කියන්නේ 1960 ගණන් 70 ගණන් වල කාලේ මේ චීනෙන් එන මේ සාහිත්‍ය වල දැන් දර්ශනය කියන එක ගැන මෙලව හසරක් දන්නේ නැති කාලේ මේ චීනෙන් එන රතුපාට පොත් දිහා බලනකොට පේනවා මේකෙන් අතිශයින් දැඩිසේ පහර ගහනවා මේ කන්ෆියුෂියස් කියලා, නැත්නම් ලාවුට්ස් කියලා මේ වගේ අයට. දැන් මට පොඩි විශ්වාසයක් දුන්නේ මේ පහර ගහන්නේ දැනට ජීවත් වෙලා ඉන්න කට්ටියට වෙන්න ඕන කියලා. ඒ තමයි ඉතින් දැනීමේ මට්ටමේ දවසර තිබුණා. හැබැයි ටික කාලයක් යනකොට තේරුණා මේ පහර ගහන්නේ
මේ දැනට ජීවත් වෙන නෙමෙයි ක්‍රිස්තු පූර්ව ගණන්වල ජීවත් වෙච්ච පිරිසකටයි මේ විවේචනයට භාජන වෙන්නේ කියලා. සංස්කෘතික විප්ලවය මම මේකේ දවස්වල හැඳින්නුවා. මම මේ කතාන්තරය ඔබට කියන්නේ ඒක ගැන කියන්න නෙමෙයි. නමුත් දැන් අපි දන්නවා ඊට පස්සේ චීනය ක්‍රමයෙන් වෙනස් වෙලා චීනය අර සංස්කෘතික විප්ලවය කියන මතවාදය බැහැර කරලා එක්තරා ආකාරයකට මේ සම්ප්‍රදායික දේවල් නැවත විවෘත කරා. ඒ නැවත විවෘත කළාට පස්සේ තේරුණු දේ තමයි අර විශාල කාලයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ විනාශ කරන්න හදාපු මේ දාවෝවාදය කන්ෆියුෂියානුවාදය කියන මේ වාද චීන ජනතාවගේ හා ඒහා සම්බන්ධ කොරියානු සහ ජපාන ජාතික ජනතාවගේ අද දක්වා ඒ කියන්නේ ඒ කට්ටිය සමහර විට දැන් අද වෙනකොට ක්‍රිස්තියානි ආගම වැළඳගෙන. නමුත් ඒ වුණාට ඒ කට්ටියගේ ජීවිත දර්ශනය සකස් වෙලා තිබෙන්නේ මේ දාවෝවාදයේ කන්ෆියුෂියානුවාදයේ කියන එක. ඉතින් ඇත්තටම දැන් දාවෝවාදයේ තුලින් ලෝක සාමයට කරන්න පුළුවන් දෙන්න පුළුවන් දායකත්වයේ කුමක්ද කන්ෆියුෂියානුවාදයේ තුලින් කරන්න පුළුවන් දායකත්වයේ කුමක්ද කියන ඒවා මම හිතන්නේ අපි වෙන වෙනම සාකච්ඡා කළ යුතු තිබෙනවා. අපි මේ වෙලාවේ යන්න පුළුවන් කමක් නැහැ ඒකට. නමුත් දැන් දාවෝවාද ගැන කියනකොට මතක් වෙන කාරණයක් තමයි දාවෝවාදයේ තුලින් මේ ලෝකයේ පිළිබඳ ඉදිරිපත් කරන දර්ශනයක්. ඒ දර්ශනයේ තුල තිබෙන එක කාරණයක් තමයි මේ අපි හරියට ජලය වගේ වෙන්න ඕන කියන එක. ජලය ඕන තැනකට ගලාගෙන බහිනවා. ඒ ජලය ගලාගෙන ගිය ස්ථානයට අනුව ඒ ස්වરૂපය ගන්නවා. නමුත් අනිත් අතට ඒ වගේම ජලය හරිම ප්‍රබලයි. ජලය හරිම සුඛනම්යයි. නමුත් ජලය හරිම ප්‍රබලයි. අපි දන්නවා සුනාමි වගේ දෙයකදී ජලයෙන් වෙච්ච ප්‍රබලත්වය කොච්චරද කියන එක. මම මේ නිකන් එච්චර ලෑස්ති වෙලා නෙමෙයි ඒක ගැන හිතන්න මොකටපට මතක් වෙනවා මේ කාරණේත් ඒ වගේම කුඩා දරුවෙක් පිළිබඳ උපමාවක් දාවෝ වාදයේ සඳහන් වෙනවා. කුඩා දරුවා කියලා කියන්නේ අන්ත අසරණෙක් කෙනෙක් අපි දන්න විදිහට. හැබැයි අපි දන්නවා ගෙදරක දොරක පුංචි දරුවෙක් අත දරුවෙක් එක පාරක් අඬනකොට මුළු ගෙදරම හෙල්ලිලා යනවා. අම්මල තාත්තල කලබලෙ දුවගෙන එනවා. අච්චල සීයල දුවගෙන එනවා. ඉතින් දාවෝවාදීන් අහනවා මොකද්ද මේ පොඩි දරුවට තිබිච්ච ශක්තිය කියලා. මුළු ගෙදර කලම්බවන්න තිබිච්ච ශක්තිය. ඒ වගේම ජලයට මොකද්ද තිබුණු ශක්තිය කියන එක. ඉතින් මම හිතන්නේ මෙන්න මේ වගේ දේවල් වලින් දාවෝවාදීන් ඉදිරිපත් කරනවා ලෝක සාමය පිළිබඳ අතිශයින් ප්‍රබල දර්ශනයක්. ඒ කියන්නේ සාමය ඇති කරන්න අපි මට මතකයි ඔක් ගැන කතා කරපු SWRD බණ්ඩාරනායක මහතුමා එතුමාගේ සුප්‍රකට කතාවකදී සඳහන් කරපු වචනේ තමයි ආයුධ සන්නද්ධ සාමය කියලා. ඉතින් 1950 ගණන්වල එතුමා කිව්ව විදිහට අද දක්වාත් ලෝකෙ තියෙන එක්තරා විදිහක ආයුධ සන්නද්ධ සාමයක්. හැබැයි ආයුධ සන්නද්ධ වෙන්නේ නැතුව පුංචි දරුවෙකුට කරන්න පුළුවන් මවාපාන්න පුළුවන් පෙළහර නැත්තම් කරන්න පුළුවන් සුවිශේෂ ක්‍රියාව පිළිබඳව දාවෝවාදීන් කතා කරනවා. ජලය පිළිබඳව කතා කරනවා. සුඛ නම්‍යතාව පිළිබඳව කතා කරනවා. ද වේ දාවෝ කියලා කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක ඒ අනුසාරයෙන් ගමන් කිරීම පිළිබඳව කතා කරනවා. ඉතින් මම මේ ටික කිව්වේ ඇත්තෙන්ම මේ පිළිබඳව දීර්ඝව කතා කරන්න නෙවෙයි. නමුත් අපේ මේ කටයුතු සංවිධානය කරපු පිරිසටත් ඒ වගේ මම හිතනවා ඒ කට්ටිය මේක නොදන්න කාරණාවක් නෙවෙයි. කොහොමවත් නමුත් අපිට පෙරදිග දර්ශනය තුළ තවත් හුඟක් දේවල් පිළිබඳව කතා කරන්න පුළුවන්කම තිබෙනවා මේ අංශයෙන් බලනකොට සමායන. මම කැමති විශේෂයෙන්ම අපි පෙරදිග දර්ශනේ ඉන්දියානු දර්ශනයට ඒ වගේම විශේෂයෙන් අපි කවුරුත් වැඩියෙන් දන්න බෞද්ධ දර්ශනය තුළින් ලෝක සාමය සඳහා කවරක්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ මේ පිළිබඳව මූලිකම කරුණු කිහිපයක් මම මගේ සාකච්ඡාවේ අවසානයේදී සඳහන් කරන්නම්. නමුත් මම කැමති අපි දර්ශනය පිළිබඳව කතා කිරීමේදී මෙතෙන්දී අපි බුදුරජාණන් වහන්සේ දාර්ශනිකයෙක් විදියට ගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අපි දර්ශනයක් විදියට ගන්නවා. එතකොට අපි බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කරනවා. පෙරදිග දර්ශනය පිළිබඳව කතා කරනවා. හැබැයි අපි මෙබඳු සංකල්ප භාවිත කිරීමේදී මතක තබා ගත යුතු වැදගත් කාරණයක් තමයි අපි එක්තරා විදියකින් දර්ශනය කියන වචනේ පාවිච්චි කරන්නේ ආදි ග්‍රීසියේ ඇති වුණු ෆිලොසොෆි ෆිලෝ ඇන් සොෆියා ලව් ඔෆ් විස්ඩම් කියන මෙන්න මේ සංකල්පයෙන් තමයි දර්ශනය කියන වචනේ අපේ අධ්‍යාපන රටාවට එකතු වෙන්නේ වර්තමාන ලෝකෙ.
එතකොට එම විෂය තමයි 1921 ඉඳලා අපේ යුනිවර්සිටි කොලෙජ් ඉඳලා උගන්වන්න පටන් ගත්තේ. එතකොට දැන් අද වෙනකොට අපි මේ සංකල්ප පාවිච්චි කරනවා අපේ බෞද්ධ චින්තනය හඳුන්වන්න, ප්‍රතිග චින්තනය හඳුන්වන්න, ශංකරගේ අද්වෛත වේදාන්තවාදය හඳුන්වන්න, උපනිෂද් චින්තනය හඳුන්වන්න වැනි දේවල් වලදී. මෙතෙන්දී මම ඒක වැරදි කියනවා නෙවෙයි. නමුත් මේ නූතන සංකල්ප නැත්තම් වෙනත් ස්ථානයක ඇති වුණු සංකල්ප තවත් දේවල් සඳහා භාවිත කිරීමේදී අපි සැලකිය යුතු වෙනවා, සැලකිලිමත් විය යුතු වෙනවා. හේතුව මේකයි. දැන් හැම දෙයකටම වගේ සංකල්පවලටත් ඉතිහාසයක් තියෙනවා, සංකල්පවලටත් ක්‍රම විකාශයක් තිබෙනවා. දැන් සොක්‍රටිස්ගෙන් ඊට පස්සේ ප්‍රාග් සොක්‍රටික තේලීස් වැනි දාර්ශනිකයන්ගෙන් ඒ ආරම්භ වුණු කාලය තුල ඉඳලා දර්ශනය කියන වචනේ යුරෝපයේ එක්තරා අර්ථයකින් පාවිච්චි වුණා. හැබැයි යුරෝපයේ එතකොට ලව් ඔෆ් විස්ඩම් ප්‍රඥාව සඳහා තිබෙන බලවත් කැමැත්ත නැත්තම් ආදරය කියන මේ අර්ථයෙන් ට වැඩිය වෙනස් අර්ථ රාශියක් මේකට අද වෙනකොට එකතු වෙලා තියෙනවා. දැන් නිදර්ශනයක් විදිහට අපි ඉංග්‍රීසි භාෂාව කතා කරන සමාජවල දැන් මගෙන් කෙනෙක් ඇහුවොත් මගේ රස්සාව මොකද්ද? ඒතර කෙනෙක් කියනවා මම ડોක්ටර්. අනිත් එක්කෙනා කියනවා මම ඉංජිනේර් කියලා. එතකොට මං කියනවා මම ෆිලොසොෆර් කියලා. දැන් මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? දැන් I'm a philosopher කියලා කියනකොට මං අර සොක්‍රටිස් වගේ චින්තකයෙක් කියන එක අදහස් කරන්නේ ඇත්තෙම නැහැ. I'm a doctor, I'm an engineer, කියනවා වගේ I'm a philosopher කියලා කියනකොට ඒකෙන් අදහස් කරන්නේ මම මේක පිළිබඳව පිළිගත්තා වූ ආචාර්ය හෝ මොකක් හරි උපාධියක් කළා. දැන් මං ජීවිකාව සඳහා මේ විෂය උගන්වන කෙනෙක් කියන එක තමයි අද තියෙන මේ professional අර්ථය මේකට. නැත්තම් වෘත්තීය අර්ථය. දැන් ඔබට පේනවා අතිශය සම්භාවනීය ඥානයේ පිළිබඳ බලවත් කැමැත්ත කියන එකෙන් පටන් අරගෙන අද වෙනකොට මේකට අපි එක්තරා විදිහක වෘත්තීයාර්ථයක් දෙනවා. ඉතින් ඒ විදිහට සංකල්ප විකාශ වෙනවා. ඒක නිසා මම මුලින්ම සඳහන් කරන්න කැමතියි ඔබ අපි කවුරුත් මේ විෂය හදාරන මේ විෂයට කැමති අය අපි කොහොමද මේ සංකල්ප වෙනත් ස්ථානයක ඇති වෙච්ච සංකල්පත් එක්ක පාවිච්චි කරන්නේ මොන අර්ථයෙන්ද කියන එක. ඉතින් ඇත්තටම දැන් අපේ පඤ්ඤාලෝක හඳුරන්ගේ හැඳින්වීමට මම අහගෙන ඉන්නකොට මට පේනවා උන්වහන්සේ පිළිබඳව එක්තරා ආකාරයක නිර්මාණාත්මක අර්ථකථනයක් කරන්න උත්සාහයක යෙදුණා. මොකද හේතුව එහෙම නැත්නම් අපි හුඟක් විට කල්පනා කරනවා මේ දර්ශනය කියලා කතා කරන්නේ සොක්‍රටිස් නැත්නම් ප්ලේටෝ නැත්නම් ඇරිස්ටෝටල් කතා කරපු දේ තමයි, බුදුහාඳුරුත් ඒ දේවල් කිව්වයි කියන එක තමයි කෙනෙකුට ඔළුවට යන්නේ. නමුත් අපි මේ ලේබල් නැත්තම් මේ සංකල්ප මේ කාර්යයට මම මගේ කතාවේ අවසානයේදීත් අහපුව වෙනවා මේවා පාවිච්චි කිරීමේදී ගොඩාක් අපි පරිස්සම් වෙන්න ඕන. බුදුහාමුදුරන්ට දාර්ශනිකයෙක් කියලා කියනකොට අපි මොන අර්ථයෙන්ද බුදුහාමුදුරන්ට දාර්ශනිකයෙක් කියලා කියන්නේ කියන කාරණය. ඇත්තෙන්ම දර්ශන ඉතිහාසය ගත්තොත් දර්ශනයයි දාර්ශනිකයයි විද්‍යාඥයයි කියන දෙන්න අර ගත්තොත් දාර්ශනිකයෝ බොහෝ විට විශේෂයෙන්ම යුරෝපීය චින්තනය තුල කරලා තිබෙන්නේ ප්‍රශ්න අහලා තියෙනවා, ප්‍රශ්න නගලා තියෙනවා. නමුත් ඒ කට්ටිය එච්චර උත්තර දීපු බවකට වාර්තා වෙන්නේ නැහැ. දැන් හොඳම නිදර්ශනයක් තමයි අපි රෙනේ දේකාත් කියන දාර්ශනිකයා, ප්‍රංශ දාර්ශනිකයා, අපි කියනවා නූතන දර්ශනයේ පියා කියලා, father of modern philosophy. එතකොට නමුත් මේ රෙනේ දේකාත් කියාපු කිසිම දෙයක් මං හිතන්නේ අද අපි පිළිගන්නේ නැහැ. හැබැයි ඒ වුණාට අද දක්වත් රෙනේ දේකාත් කියලා කියනකොට අතිශයින් විශිෂ්ට ගණයේ දාර්ශනිකයෙක් වෙනවා. මොකද හේතුව ඔහු ඉදිරිපත් කරපු මේ සංශේවාදය නිසා. තවදිකින් කියනවා නම් රෙනේ දේකාත්ට ගරු කරන්නේ උත්තර දීපුවට නෙවෙයි. එයාගේ උත්තර කවුරුත් වැඩි බාර ගන්නෑ අද වෙනකොට. හැබැයි ඔහුට අද දක්වත් ගරු කරනවා ඔහු අහපු ප්‍රශ්නවලට. ඒකන්ද ප්‍රශ්න කියන එක හරි වැදගත්. අහපු ප්‍රශ්නවලට. මොකද හේතුව අපි දන්නවා වැරදි ප්‍රශ්නයක් ඇහුවොත් අපිට නිවැරදි උත්තරයක් ලැබෙන්නේ නැහැ. හැබැයි නිවැරදි උත්තරයක් ලබා ගන්න අපි නිවැරදි ප්‍රශ්නය අහන්න ඕන. නමුත් අපි දන්නවා ප්‍රශ්න අහනවා කියන එක අතිශයින් දුෂ්කර කාර්යයක්. ඉතින් බෞද්ධ දර්ශනය පිළිබඳව දන්න මේ විද්වත් පිරිස දන්නවා මේ ප්‍රශ්න අහනවා කියන එක පිළිබඳව
බෞද්ධ චින්තනය තුළ කොච්චර දේවල් තිබෙනවද විවිධ ආකාර ප්‍රශ්න පිළිබඳව විවිධ ආකාර ප්‍රශ්න ඇසීම් පිළිබඳව විවිධ ආකාරයෙන් ප්‍රශ්න පිළිබඳව බුදුහාමුදුරුවෝ කරපු විග්‍රහ පිළිබඳව ඔය කාලයකට කලින් මට මතකයි විද්‍යාර්ථීක මාත් සමග ආචාර්ය උපාධියක් මේ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් කළා නමුත් තවත් ඒක පිළිබඳව ගොඩක් හදාරන්න දේවල් කෙනෙකුට පුළුවන් ඒකන්ද මේ ප්‍රශ්න අහනවා කියන එකම හරි වැදගත් මොකද හේතුව ප්‍රශ්නයක් පිටිපස්සෙන් තවත් විශාල මාර්ගයක් යොමු වෙනවා ඒක නිසා දාර්ශනිකයෝ ප්‍රශ්න අහනවා ඒ දාර්ශනික වහන ප්‍රශ්න තුලින් ලෝකය විවෘත වෙනවා එතකොට එතනදල සමහර විට ඥාන ඥානයේ නිෂ්පාදනය කරන එක ප්‍රොඩක්ෂන් ඔෆ් නොලෙජ් කියන එක විද්‍යාඥයෝ කරනවා හැබැයි ඥානයේ ගවේෂණය කරනවා කියන එක දිගින් දිගටම දාර්ශනිකයන් කරනවා දැන් අපි මේ සංකල්ප ටිකත් එක්ක ගොඩක් වටේ යන්නේ නැතුව බුදුදහමට එනවා නම් අපි දන්නවා මේ බුදුදහම තුල දස්සන කියන වචනේ තියෙනවා පාලියෙන් ඕකෝන්නම් අපිට දර්ශනය කියලා කියන්න පුළුවන් නමුත් අපි දන්නවා දස්සනේන සම්පන්නෝ කියන්නේ අපි ඒක කතා කරන දර්ශනේ නෙවෙයි කියන එක. හැබැයි එක්තරා විදිහකට අපිට මේක ගවේෂණය කරගෙන ගියාට පස්සේ සමහර සමානතාවන් සහ සමහර වෙනස්කම් කියන ඒවා පේන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන්ට අපි දාර්ශනිකයෙක් කියලා කියන්නේ වෘත්ති අර්ථයෙන් නෙවෙයි එහෙමනම්. බුදුහාමුදුර දාර්ශනිකයෙක් වෙන්නේ කොහොමද? බුදුහාමුදුර දාර්ශනිකයෙක් වෙන විවිධ ආකාරයි වෙනවා. බුදුහාමුදුරන්ට දාර්ශනිකයෙක් කියන වචනේ පාවිච්චි කරන්න විශේෂයෙන් අපි දන්නවා බුදුහාමුදුරුව ඉදිරිපත් කර සදාචාරාත්මක මාර්ගයක් ethics මේක තමයි මූලික දේ ඒ සදාචාරාත්මක මාර්ගය ඉදිරිපත් කර කිරීම සඳහා බුදුහාමුදුරුව ලෝකයේ පිළිබඳව විග්‍රහයක් කළා ලෝකයේ පැවැත්ම පිළිබඳව ලෝකයේ ස්වභාවය පිළිබඳව යථාර්ථය පිළිබඳව බුදුහාමුදුරුව විග්‍රහයක් කළා එතන මේකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන ontology කියලා යථාර්ථය පිළිබඳ විග්‍රහයක් යථාර්ථයේ පිටපද විග්‍රහයට ගියාට පස්සේ අපට පේනවා යථාර්ථය අපි දැනගන්නේ කොහොමද කියන කාරණේ බුදුහාමුදුරුව සාකච්ඡා කරලා තිබෙනවා. මහාචාර්ය කේන් ජයතිලකගේ එලිබුරිස් තියරි ඔෆ් නොලෙජ් වෙන පොතෙන් බැලුවම තියෙන මූලිකම ප්‍රශ්නේ අපි දැනගන්නේ කොහොමද බුද්ධාගමට අනුව බෞද්ධ චින්තනයට අනුව කියන එක. එහෙමනම් මෙතෙන්දී ඔබට පේනවා ඥාන විභාගයක් තිබෙනවා, ලෝක විභාගයක් තිබෙනවා, සදාචාරයක් තිබෙනවා. තව විදිහකින් කියනවා නම් ලෝකයක් තිබෙනවා අපි ලෝකයේ දැනගන්න විදියක් තියෙනවා ඒ වගේම ඒ දැනගත්තා වූ ලෝකයත් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද ක්‍රියා කරන්නේ කොහොමද හැසිරෙන්නේ කොහොමද කියන සදාචාරයක් තිබෙනවා දැන් ඔබට පේනවා ඇති මේ ඥාන විභාගයේ ලෝක විභාගයේ සහ සදාචාරයේ කියනකොට ඔන්ටොලොජි එපිස්ටමොලොජියන් එතික්ස් කියලා නූතන බටහිර දර්ශනයේ ආදි කාලයේ සොක්‍රටිස් කියනදලා මේව පැවතිලා තියෙනවා ඒ සමාජ තුළ අන්න එතෙන්දී අපට පේනවා සමහර මේකට කියන්නේ වර්ගීකරණ ඉංග්‍රීසියෙන් කියනනම් categories කියන ඒවා අපිට පේනවා ලෝකයේ ප්‍රධාන සංස්කෘතීන් හරහා ගිහිල්ලා තිබෙනවා මේ දේවල් මේහා සමානව නැතත් දාවවාදේ සහ කන්ෆියුෂියානුවාදයේ තුලත් අපිට දැක ගන්න පුළුවන්කම තිබෙනවා අන්න එතෙන්දී අපිට පේන දෙයක් තමයි මේ මානව චින්තනයේ සමහර සමානතාවන් තියෙනවා කාල දේශ වශයෙන් අපි තරමක් ඈත් වෙලා හිටියත් ඒක කොහොමද සිද්ධ වෙන්නේ මම හිතනවා ඒක ප්‍රධාන දෙයක් තමයි මානවයන් විදියට අපි යම්කිසි ආකාරයක මානසික ස්වરૂපයක් කායික ස්වરૂපයක් ඒ වගේම ලෝකයේ දකින අපේ ඇස් කන් නාස හැදිලා තියෙන එක හා සමාන විදියට එතකොට අපි අත්දකින්නා වූ ලෝකයේ මේ මානව ලෝකය තුල තිබෙන සමානතාව පදනම් කරගෙන අපි දන්නවා බල්ලෙක් ලෝකයේ දකින විදියට නෙමෙයි අපි දකින්නේ බලලෙක් ලෝකයේ දකින්න විදියට නෙමෙයි අපි දකින්නේ ඒ කට්ටියගේ ලෝකේ වෙනස් එහෙමනම් අපේ ඉන්ද්‍රියානුබද්ධව ඉන්ද්‍රියන්ට සාපේක්ෂකව අපි අවබෝධ කරන්නා වූ ලෝකය කියන එක මානව සංහතිය පුරාම අපට දකින්න පුළුවන් එහෙමනම් මානව සංහතිය පුරාම සමාන්තර පැරලල් සමාන්තරව යනා වූ චින්තන අපට දකින්න පුළුවන්කම තිබෙනවා මෙන්න මෙතෙන්දී එක පොඩි ගීමක් අපට එනවා අපිට බෞද්ධ දර්ශනයක් පිළිබඳව කතා කරන්න තියෙන මේ වර්තමාන වචනේ පාවිච්චි කරලා කතා කරන්න තියෙන ඉඩ පිළිබඳව. හරි. විශේෂ වශයෙන්ම මම මෙතෙන්දී අද මාතෘකාව ලෝක සාමය පිළිබඳව නිසා මේ සාමය කියන කාරණේදී මම බෞද්ධ චින්තනය සාමාන්‍ය දාර්ශනිකයන්ගෙන් අද අපි කතා කරන වෙනස් වෙන්නේ කෙසේද කියන එකට එක වැදගත් කාරණයක් තමයි
බුදුහාමුදුරෝ උදෙක් චින්තකයෙක් පමණක් වුණේ නැහැ බුදුහාමුදුරෝ චින්තකයෙක් වගේම ක්‍රියාකාරිකෙක් වුණා ඒ කියන්නේ thought and action බුදුහාමුදුරෝ හිතුවා ඒ වගේම උන්වහන්සේ ක්‍රියා කළා මේ කාරණේ මිට කලින් මේ කතා කරපු ස්වාමීන් වහන්සේලා සඳහන් කළා එතකොට මම හිතනවා මෙන්න මේ කාරණේ අතිශයින් වැදගත් මොකද හේතුව මේ චින්තනය සහ ක්‍රියාව කියන දෙක ඒකාබද්ධ වීම කියන එක බෞද්ධ චින්තනයේ අතිශයින් වැදගත් දෙයක් මම හිතනවා ඔබගෙන් සමහර කෙනෙක් අහලා ඇති යුරෝපීය සමාජයේ තුල පහුවී කාලේ ඇති වෙච්ච එකක් තමයි ඔය පශ්චාත් නූතනවාදයේ වෙන දේවල් වලට තරමක් කලින් මේ ක්‍රිටිකල් තියරි කියලා ක්‍රිටිකල් එක ජර්මනියේ දාර්ශනිකයන් විසින් ඇති කළේ ඒකට ක්‍රිටිකල් තියරි කියන එක විස්තර කරපු විදිය තමයි මේ විචාරාත්මක න්‍යාය කියන එක ක්‍රිටිකල් තියරි කියන එකේ ලෝකයේ පිළිබඳ විග්‍රහයක් පමණක් නෙමෙයි ලෝකයේ වෙනස් කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් තිබෙනවා කියලා ඒ වගේම මේ ක්‍රිටිකල් තියරි කියන එක ඉදිරිපත් කරපු දාර්ශනිකයන් ඒකට නිදර්ශන දෙකක් සැපයුවා ඒකට යුරෝපීය සමාජය තුනේ ඒ නිදර්ශන දෙක තමයි එකක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඔබ කවුරුත් දන්නවා මනෝ විග්‍රහයේ පියා නූතන මනෝවිද්‍යාවේ පියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝ මනස පිළිබඳ සයිකෝලොජි මනෝ විද්‍යාවක් ඉදිරිපත් කරා පමණක් නෙවෙයි මනස වෙනස් කරන්නේ කෙසේද කියන කාරණේ පිළිබඳව දිගින් දිගට අත්හදා බැලුවා ඒක තමයි එකක් ඊළඟට දෙවෙනි එක තමයි කට්ටි කාල් මාක්ස් මාක්ස්වාදය ඉදිරිපත් කළා දැන් ඔබ දන්නවා මාක්ස්ගේ සුප්‍රකට කියවණක් තිබෙනවා මාක්ස් කිව්වා මේ මෙතෙක් කට්ටිය කරේ නැත්තම් දාර්ශනිකයෝ කරේ ලෝකය විග්‍රහ කරන එක හැබැයි මං කරන්න යන්නේ ලෝකය වෙනස් කරන්න යන්නේ කියලා දැන් එතනම තියෙනවා ඒතර කාල් මාක්ස් කියන්නේ මෙතර කල් කට්ටිය විග්‍රහ කරා හැබැයි අත්‍යවශ්‍ය දේ තමයි මේක වෙනස් කරන එක නමුත් දැන් කාල් මාක්ස්ව කියවල බලනකොට මං බොහොම සීමා සහිතව කියවල තියෙන්නේ අපිට පේනවා කාල් මාක්ස් ලෝකය වෙනස් කිරීම සඳහා මහන්සි වුණා හැබැයි කාල් මාක්ස් කරේ චින්තනයක් ඉදිරිපත් කරුවේ කාල් මාක්ස් ලෝකය වෙනස් කරේ නෑ ඇත්ත වශයෙන් කාල් මාක්ස් ගෙන් පස්සේ ඒකට අනුසාරයෙන් ලෙනින් තමයි රුසියාවේ ආරම්භ කළා ඊට පස්සේ විවිධ රටවල් වල ඒ පිළිබඳ අත්හදා බැලීම් සිද්ධ වුණා කාල් මාක්ස් ලියන මේසෙන් වැඩි එලියට ගිය කෙනෙක් නෙවෙයි හැබැයි එතුමා ඉදිරිපත් කරා ලෝකයේ වෙනස් කිරීම සඳහා න්‍යායක්. එතන මේ ක්‍රිටිකල් තියෙන කියන කතාන්තරේ මං කිව්වේ පොඩ්ඩක් මං ගැන කියන්න මට මතක් වෙච්ච නිසා සමා වෙන්න ඕනේ ඒක ගැන. මට මතකයි මං හවයි විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධි ශිෂ්‍යෙක් විදිහට ඉන්න කාලේ ඔය ගැන කියවලා මම මට මතකයි මගේ එක්තරා උපාධි පන්තියකට මම පත්‍රිකාවක් ඒ পেපර් එකක් ලිව්වා බුදුදහම කොහොමද එක්තරා ආකාරයක ක්‍රිටිකල් තියරි එකක් වෙන්නේ කියලා. කාල් මාක්ස් මාක්ස්වාදය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විතරක් නෙමෙයි බුදුදහමත් ක්‍රිටිකල් තියරි එකක් කියලා මම තර්ක කරා මට මතකයි. මොකද හේතුව බුදුහාමුදුරුවෝ දාර්ශනිකයන් අතර විද්‍යා චරණ බුදුහාමුදුරුවෝ මේ විද්‍යාවෙන් අතර වුණේ නැහැ චරණේ. චරණේ කියන එක හැම තැනකම බෞද්ධ චින්තනයේ තුල තියෙනවා. ඒ කියන්නේ සීලෙන් අනුපේතස්ස සුතේන අත්වන විද්‍යති චර්යාව නැත්තම් වත් කමින් වැඩක් නැත යනාදී විදියට වයි වාරන්න විදියට මේ චරණයේ පිළිබඳව කතා කරනවා චර්යාව පිළිබඳව කතායි එතකොට මතකයි මම තර්ක කළා මේ දෙක පමණක් නෙවෙයි මේකට හොඳ තවත් කැන්ඩිඩේට් කෙනෙක් ඉන්නවා එනම් මේ බුදුදහමත් එක්තරා ආකාරයක ක්‍රිටිකල් තියරි එකක් කියලා ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් බුදුදහම තුලින් ලෝකය වෙනස් වන්නේ කෙසේද කියන කාරණේ වෙනස් කළ හැකි කෙසේද කියන කාරණේ ධර්මයේ තම පැහැදිලිව සඳහන් කරනවා. හරි, එතනින් මම කැමති අපේ ප්‍රස්තුතයට එන්න සාමය, සාමය කියන කේ දර්ශනය පිළිබඳව. ඒ වගේම මීට කලින් සඳහන් වුණා සාමය කියන එක අභ්‍යන්තර සාමය සහ බාහිර සාමය. ඒ වගේම අභ්‍යන්තර සාමයකින් තොරව බාහිර සාමය කියන එක ලෝකයේ ඇති කරන්න පුළුවන් කමක් නැහැ කියන කාරණේ මීට කලින් සඳහන් වුණා. ඒ නිසා මම මේ පිළිබඳව විස්තර කිරීමට යන්නේ නැහැ. නමුත් මම ඒ කාරණේට මම එක කාරණයක් තවත් හා සම්බන්ධ කරලා සඳහන් කරන්න කැමති මේ අභ්‍යන්තර සාමයේ බාහිර සාමයේ කියලා අපි කතා කරනකොට ඒ වගේම තමයි මෙතෙන්දී අපි සැලකිය යුතු කාරණයක් තියෙනවා එනම් අභ්‍යන්තර සහ බාහිර සාමයේ ඇති කිරීම සඳහා පද්ධතියක් ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකක් යම්කිසි ආකාර විධි ක්‍රමයක් ලෝකයේ තුල තිබෙන්න ඕන කියන කාරණේ මම ඒ කාරණේ ඔබට සඳහන් කරන්නේ එක ප්‍රධාන හේතුවක් නිසා මොකද අපිට බොහෝ දුරට සරල තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් හරි තමන්ගේ හිතේ සාමය ඇති කරගන්න එතකොට නිකම්ම ලෝක සාමය ඇති වෙනවා කියලා අපිට කියන්න පුළුවන් මේක තමයි බුද්ධාගම කියලා හැබැයි මම කියන්න කැමති බුද්ධාගම එච්චර විතරක් නෙවෙයි කියලා මොකද හේතුව ඒක එක්තරා විදිහක තර්කානුකූලව බැලුවම හරි
සමාජයක් කියලා කියන්නේ පුද්ගල සමූහයක්. එතකොට එක් එක් පුද්ගලයා වෙනස් වීම තුළ සීලම සමාජය වෙනස් වෙනවා, සමාජය වෙනස් වෙනාම රට වෙනස් වෙනවා, රටවල් වෙනස් වෙනාම ලෝකය වෙනස් වෙනවා කියලා අපිට තර්කේ ගොඩනගන්න පුළුවන්. හැබැයි අපි මෙතෙන්දී සැලකිය යුතුව තිබුණා පද්ධතිය පිළිබඳව, ස්ට්‍රක්චර්ස් පිළිබඳව. ඉතින් ඇත්තෙන්ම සමාජය තුළ ලෝකය තුළ පද්ධතීන් තියෙනවා. Structures තියෙනවා. අද වෙනකොට අපි ජීවත් වෙන මේ Facebook, Instagram, ඒ වගේ ඉන්ටර්නෙට් වගේ ඒවත් එක්ක ඉන්න ලෝකේ සමහරට මේ සාම්ප්‍රදායිකව තිබුණු පද්ධතීන් අද වෙනස් වෙලා තියෙනවා. සංනිවේදනය කියන එක අපිට තත්පර ගානකින් ලෝකේ පුරා කරන්න පුළුවන්. සමහර දේවල් අපිට වෙනස් කිරීමේ ශක්තිය තිබෙනවා. නමුත් මේ ඒ දේවල් ඇතුළු මේ පද්ධති පිළිබඳව මම හිතන්නේ අපි යම් කිසි ආකාර සැලකිල්ලක් දක්වන්න වෙනවා. මොකද එහෙම නැත්නම් අර බෞද්ධ කාරණේ විසඳුම කියන එක අපි බොහොම මේ ලාභ විදියට, ඒ කියන්නේ බොහොම සරලව, හරි තමන්ගේ මනස වෙනස් කරගෙන ඔක්කොම හරි කියලා අපි කියනවා. මනස වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. හැබැයි ඒ එක්කම අපිට සමාජයක් විදියට පද්ධතීන් අපේ සමාජය තුළ වෙනස් විය යුතුව තිබෙනවා, හිතකර පද්ධතීන් ඇති විය යුතුව තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේක දාර්ශනිකයාට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, දර්ශනෙන් එහාට ගිහලා කරන්න පුළුවන් දෙයක්. හැබැයි මම ඒ කාරණේ පිළිබඳව මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. නමුත් බෞද්ධ චින්තනය පිළිබඳව සඳහන් කිරීමේදී බුදුහාමුදුරුවෝ මූලික වශයෙන්ම සාමය පිළිබඳව කතා කරන ඉතාම ගැඹුරු අර්ථයකින්. ඔබ දන්නවා නිවනට සම්ති, සන්තං පදං කියන මේ වැනි වචන, සන්ත සමත සන්තාතේ කුදන්තයක්. සම සමනය වීම, සංසිඳීම, ඊට පස්සේ ගින්න නිවීම වැනි මේ ඔක්කොම උපමා රූපක මගින් ධර්මයේ සඳහන් වෙනවා මේ සමනය වීම කියන කාරණේ. ඉතින් ඇත්තටම අභ්‍යන්තර සාමය කියන එක. ඊට පස්සේ බුදුහාමරංග චර්තය තුළ අපි මේක දකිනවා අභ්‍යන්තර සාමය. නාහං භික්කවේ ලෝකේන විවදාමි, ලෝකෝච භික්කවේ මයා විවදති. මම ලෝකයත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ, හැබැයි ලෝකේ මාත් එක්ක රණ්ඩු වෙන්නේ. නමුත් ඒ වුණාට මට ප්‍රශ්නයක් නැහැ, මං රණ්ඩු වෙන්නේ නැති නිසා කියලා. ඒ වගේ පාණි මිචේ වනෝනාස්ස ඉති වගේ ගොඩක් දේවල් කියාගෙන යන්න පුළුවන්. ඉතින් මේ අභ්‍යන්තර සාමය සහ ඒ තුළින් අපි බාහිර ලෝකයේ සාමය කියන මේ කාරණය, මේක දෙකම එකට එකතු වෙලා තියෙන එක ස්ථානයක් පිළිබඳව මේකත් මම දන්නවා ඔබ දන්න කාරණයක්. නමුත් මම කෙටියෙන් සඳහන් කළා මගේ අදහස් දැක්වීම මම අවසන් කරනවා සාකච්ඡාවත් සඳහා. ඔබ කවුරුත් දන්න සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ අරණ විභංග සූත්‍රය. එතෙම මේ මජ්ක්‍ධිම නිකාය අරණ විභංග සූත්‍රයේ මේ අරණ කියන වචනේ තවමත් අපි සාමය කියලා කතා කරනවා. නමුත් අරණ කියන වචනේ පිළිබඳව ලොකුම ලොකු අවධානයක් යොමු වෙච්ච බවක් පේන්නේ නැහැ. දැන් අරණ කියන වචනේ අදහස අරණ. දැන් මේ සූත්‍රෙම තියෙනවා සරණ කියලා වචනෙකුත්. අපි දැන් කවුරුත් දන්නේ සරණ කියන්නේ තුන් සරණේනේ, සරණ යෑම කියන එකනේ. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් අර්ථයකින් සරණ කියන වචනේ තියෙනවා. අරණ සරණ, අ රණ ස රණ. රණ කියන්නේ යුද්ධය. අ රණ කියන්නේ යුද්ධෙන්තර ස්වභාවය සමානයි සාමය. ස රණ කියන්නේ යුද්ධ සහිත ස්වභාවය සමානයි අරවුල, ගැටුම, යුද්ධය යනාදි විදියට. ඒකන්ද මේ අරණ සරණ කියන මේ සංකල්ප දෙක අතිශයින්ම වැදගත් ධර්මයේ සඳහන් වෙන සංකල්ප දෙකක්. මේක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන බික්කු බෝධි බෝධිහාමුදුරුවෝ මේක නොන් කන්ෆ්ලික්ට් කියලා, කන්ෆ්ලික්ට් නොන් කන්ෆ්ලික්ට් කියන වචනෙන් පරිවර්තනය කරනවා. හරියට මේක වචනාර්ථයට හරි අරණ, අ නොන් රණ කන්ෆ්ලික්ට් නැත්තම් රණ කියලා කියන්නේ යුද්ධය කියන අර්ථයෙන් ගන්නවා. බුද්ධ ජයන්ති පරිවර්තනයේ හරි සිත් ගන්නාසුළුයි, අරණ කියන වචනේ පරිවර්තනය කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඒකත් සමහරට එක හේතුවක්ද කියලා අපේ සිංහලෙන් විතරක් කියන පාඨකයන්ට මේකේ ගැඹුරක් නොදැනීම. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් මේ පිළිබඳව ගොඩක් දීලා තියෙනවා. මහාචාර්ය කළුපහන මේක පිළිබඳව පොතක මෙතුමාගේ විස්තර කරලා තියෙන විදිහ ගොඩක් තිබෙනවා. මජ්ක්‍ධිම නිකායේ අරණ විභංග සූත්‍රයේ තමුන්නාසල කාටත් කියවන්න පුළුවන් නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මම ඉතාම කෙටියෙන් මේක තියෙන මේ ප්‍රධාන කරුණු පහ සඳහන් කරන්නම්. ඒ සඳහන් කරන එක ප්‍රධාන හේතුවක් තමයි දැන් මිට කලින් සඳහන් වුණා. අපි සමාජයක් විදියට ජාතීන්, ආගම්, භාෂා විවිධ විදියට බෙදලා තිබෙනවා කියලා.
ඒවගේම ලෝකයත් ඒ විදිහට බෙදලා තිබෙනවා කියලා. එක අතකට අපි ලෝකයේ විවිධත්වය පිළිබඳව ගරු කරනවා. අනිත් අතට විවිධත්වය තුළ අපි එක්තරා ආකාරයක ඒකීයත්වයක් අපි දකින්න ඕන මානව සංකතිය කියන එක තුළ. ඒ කාරණයක් ඉතාම වැදගත් විදිහට මීට කලින් සඳහන් වුණා. ඉතින් ඇත්තටම දැන් මේ අරණ විභංග සූත්‍රයේ සාමයේ පිළිබඳ විග්‍රහය කියන මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දක්වනවා මේ භාෂාව භාෂා ව්‍යවහාරය හා සම්බන්ධ කරුණු කීපයක්. එකක් තමයි පාලියෙන් මං කියන්නම් උස්සාදංච ජඤ්ඤා අපසාදංච ජඤ්ඤා නේව උස්සාදෙය න අපසාදෙය ධම්මමේව භාසෙය. අවමං කරන්නත් එපා උස්සල තියන්නත් එපා පල්ලෙහාට දාන්නත් එපා ඒ දෙකම කරන්න නැතුව නින්දා කරන්නෙත් නැතුව ප්‍රශංසා කරන්නෙත් නැතුව හුදෙක් ධර්මයේ පමණක් කියන්න කියන කාරණේ. ඉතින් මං හිතන්නේ මේ හුදෙක් ධර්මයේ පමණක් කියන්න කියන කාරණේ අද අපි මේ මහජන මාධ්‍ය වලින් අහන ධර්ම දේශක දේශනාවලට උඟක් අදාළ වෙනවා. ඒක නම් කතා කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ධර්ම දේශනාව ඇමරිකාවේ තියෙනවා කට්ටිය එන්ටර්ටේන් කරන ටෝක් ෂෝ කියලා જાතියක්. පටන් ගත්ත ඉඳලා අවසාන දක්වා hina වෙන්න. ඉතින් ඒ මට්ටමට අපේ ධර්ම දේශනාව ගිහිල්ලා තියෙනවා අද. නමුත් ධම්මමේව භාසෙය කියනකොට ওই දෙකම කරන්න නැතුව ධර්මයේ කියන්න කියලා. හැබැයි මතක තියාගන්න වැදගත් දේ වචන කතාව ගැන බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ. ඊළඟට තියෙනවා අපි කලින් සඳහන් කරපු කාරණයක් සුඛ විනිශ්චයං ජඤ්ඤා ඤත්වා අජ්ජත්තං සුඛං අනුජ්ජ සුඛ විනිච්ඡං සුඛය කියන්නේ මොකද්ද සැපත කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ විනිච්ඡං නිශ්චයකට එන්න නිවරදිව දැනගෙන අජ්ජත්තං සුඛං අනුජ්ජය අධ්‍යාත්මික සුවේ දැන් අර කලින් කතා කරපු සඳහන් කරපු අධ්‍යාත්මික සාමයට යන්න කියන එක තමයි ඒකෙන් අපි තේරුම් ගන්න ඕන ඒක මනෝවිද්‍යාත්මක කාරණයක් පළවෙනි එක අපේ වචනේ තිබුණා ඊට පස්සේ තුන හතර පහ කියන තුනම භාෂාව සම්බන්ධයි. රහෝවාදං නභණේය සම්මුඛා කීනං නභණේ. රහස් කියන්නේ පා කට්ටි ඉන්න තැන ඒ වගේම මූණට අපහාස කරන්නත් එපා නැත්නම් කෙනෙක් පහත් කරලා කතා කරන්නත් එපා. මම මේ කියන්නේ ඉතාම කෙටියෙන් ඔබ මේක කියවලා නැති හැම දිනකටම මම ආරාධනා කරනවා කියවන්න මොකද මේක පිළිබඳ ගොඩාක් විස්තර තියෙනවා. දැන් සම්මුඛා කීනං නභණේ කිව්වට මූණට බණින්න එපා කියලා කිව්වට බුදුහාමර මූණට බණින්න ඕන තැනුත් සූත්‍රයේ කියනවා. ඉතින් මම ඒක ගැන කතා කරන්න යන්නේ ඒක බලා ගන්න පුළුවන්. අතරමානෝ භාසේන නො තරමානෝ මේ 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 වේගයෙන් කලබලෙන් කතා කරන්න එපා සංසුම්ව කතා කරන්න. කලබලෙන් කතා කරන්න එපා සංසුම්ව කතා කරන්න. ඒකට හේතු දක්වනවා. අවසාන වශයෙන් කියනවා ජනපද නිරුක්තින් නාවි නිවේසෙය ජනපදයේ නිරුක්තිය අභිනිවේෂණය කරන්න එපා කියලා කියන්නේ ඒක බදා ගන්න එපා තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ දැන් අපි දන්නවා අපි අපේ ප්‍රදේශවල අපි භාෂා ව්‍යවහාර තියෙනවා සමහර විභාෂා ව්‍යවහාර හංගන්න හදනවා සමහර විභාෂා ව්‍යවහාර උලුප්පන්න හදනවා ඉතින් තිස්සමාරම් පැත්තෙන් ඉන්න සමන් හිටපම් මක්කටේ කියලා එහෙම කියනවා මොකද හේතුව අර ඒ භාෂාව වලට අමතක වෙන නිසා ඉතින් ජනපද නිරුත්ති නාවිනිවේසය කියන්නේ ඒක බදා ගන්න එපා. සාමාන්‍ය නාද්ධාවේ හැබැයි අනිත් අතට සාමාන්‍ය නැත්තම් පොදු විවහාරයේ කියනක ඉක්මවා යන්නත් එපා. ඉතින් ඇත්තෙන්ම දැන් මේ එක වාක්‍ය අරගත්තොත් මෙතන තියෙනවා භාෂා පිළිබඳ අති විශාල දර්ශනයක් ලියන්න පුළුවන් තරම් දෙයක්. හැබැයි අපි ඒ පිළිබඳව කියන්න වෙලාවක් නැහැ. නමුත් මේ ඔක්කොම දේවල් සහ සාමය අතර තිබෙනා වූ සම්බන්ධය කොහොමද කියලා බැලුවොත් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී අපේ වචන භාෂා ව්‍යවහාර කතා ව්‍යවහාර කියන මෙන්න මේ දෙක එකක් කතාව ස්පීච් කියන එක අනිත් එක ලැන්ග්වේජ් භාෂාව කියන එක. මෙන්න මේ දෙක අතිශය මූලික ප්‍රධාන ක්‍රියා රෝල් එකක්. ඒ කියන්නේ කාර්යයක් කරනවා සාමය බිහි කිරීමේදී කියන මේ කාරණේ. දැන් අර තුන්වෙනි කාරණෙන් දෙකෙන් කිව්වනේ අජ්ජත්තං සුඛං අනුවින්ජයි කියලා අධ්‍යාත්මික සුවය. එතකොට ඒක තමන්ගේ අභ්‍යන්තරේ. හැබැයි තමන්ගේ අභ්‍යන්තරයෙන් එළියට යන එක ප්‍රධාන විදියක් තමයි අපි අපේ භාෂාව. අපි වචන කතා කිරීම තුළින් තමයි එන්නේ. එතකොට මට මතකයි කාලිදාස කියනවා සම්බන්ධ මාභාෂණ පූර්ව මාහු කියලා. සම්බන්ධය ඇති වෙන්නේ කතා කිරීමෙන් කියලා. එතකොට එබඳු තත්ත්වයක් තුළ ස්පීච් නැත්නම් කතාව කියන එක හරි වැදගත්. ඒ වගේම කතා කරන්නේ භාෂාවකෙන් නිසා භාෂාව පිළිබඳ වැදගත්. ඇත්තරම බුදුරජාණන් වහන්සේගේ භාෂාවේ දර්ශනය මම හිතනවා විශේෂයෙන්ම අපේ රටටත් ඒ වගේම භාෂාව නිසා අර උල්ලති කරගන්නා වූ ලෝකයටත් බලපවත්වනවා. හරි මං හිතන්නේ මම මීට වැඩි කතා කරන්න කතා කළ යුතුයි කියලා ඒක අසාධාරණ අනිත් මේ මහාචාර්යතුමාට මං නතර කරනවා. මං ඉතින් කියන්න මහන්සි ගත්ත දේ තමයි ඇත්තෙන්ම
පෙරදිග දර්ශනය කියලා කිව්වම ඉන්දීය පමණක් නෙවෙයි ලෝකයේ චීනය වැනි අනිකුත් දර්ශන තිබෙනවා. ඒ වගේම දාර්ශනිකය කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වීමේදී සහ වර්තමාන සංකල්ප භාවිත කිරීමේදී අපි පරිස්සමෙන් සීමා සහිතව පාවිච්චි කළ යුතුයි කියන කාරණේ මම සඳහන් කළා. ඒ වගේම බුදු දහම තුළ දර්ශනයක් තිබෙනවා කියන එකට මම ඥාන විභාගයේ ලෝක විභාගයේ හා සදාචාරයේ කියන කාරණේ සඳහන් කළා. අවසාන වශයෙන් භාෂාව කතා කිරීම සහ භාෂාව කියන මේ කරුණු දෙක කොහොමද පුද්ගලයා තුළ හා සමාජය තුළ සාමය ඇති වෙන්නේ වීම සඳහා භාවිත කරන්නේ. එහෙම නැත්නම් සරණ කිව්ව විදිහට සාමය නැති කිරීම සඳහාත් මේවා පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙමනම් අද වගේ දවසක මම හිතන්නේ තවදුරටත් මේ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමටත් අරණ විභංග වැනි සූත්‍ර තවදුරටත් අධ්‍යයනය කළ ගැඹුරු අධ්‍යයන සැපයීමටත් දිරිමත් කරමින් මේ වෙලාවේදී වචන ස්වල්පයක් කතා කරන්න ආරාධනා කිරීම පිළිබඳව නැවතත් ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දැක්වීම සමාප්ත කරනවා. හැම දිනටම බොහොම ස්තුතියි. අපි ප්‍රධාන තේමාවට අදාළව පළමු ප්‍රවේශය මම හිතන්නේ පෙරදිග දර්ශනය තුළින් ලෝක සාමයට ප්‍රවේශයක් තමයි අපි පළමු ප්‍රධාන තේමාවක් උනේ. ඉතින් මින් අනතුරු බලාපොරොත්තු වෙන්නේ අපිට කොහොමද බටහිර දර්ශනය තුළින් ලෝක සාමයට ප්‍රවේශයක් කරගන්න කියන කාරණය. ඊට පූර්වයෙන් විශේෂයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා බෞද්ධ පාරිවිශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අපි අවසරයි ගල්ලෑල්ලේ නායක හඳුරුව. ඉතින් උන්වහන්සේ විශේෂයෙන් ගෞරවණීයත්ව පිළිගන්නවා. ඒ වගේම ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් කැලණි විශ්වවිද්‍යාල ඇතුළු ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් විශේෂයෙන් අධ්‍යන කාර මණ්ඩලයේ දර්ශන අධ්‍යන අංශය නියෝජනය කරමින් අධ්‍යන කාර මණ්ඩලයේ ගොඩක් පිරිස් සම්බන්ධ වෙනවා. ඉතින් මේ හැමදෙනාමත් නැවත වතාවක් අපි සිහිපත් කරනවා. ඉතින් විශේෂයෙන් දැන් අපි සූදානම් වෙන්නේ අපේ සාකච්ඡාවේ දෙවෙනි කොටසට යන්න. ඉතින් මේ කොටසෙන් පසුව තමයි අපේ සාකච්ඡාව ඇත්තටම ආරම්භ වෙන්නේ. මීට පූර්වයෙන් දේශනේ සිද්ධ කරපු අපේ මහාචාර්ය අසංග තිලකරත්න මහත්මතුමා, ඒ වගේම තව සුළු මොහොතකින් දේශනය ආරම්භ කරන මහාචාර්යතුමත් ඉදිරියේදී අපේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙවි. ඒ සාකච්ඡාව අවසානයේ තමයි අපේ මේ දේශනයේ මම හිතන අවසාන ප්‍රතිඵලය තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි දැන් සූදානම් වෙන්නේ ලෝක සාමය සහ බටහිර දර්ශනය තුළින් ප්‍රවේශයක් කරගන්න. ඉතින් විශේෂයෙන් මේ සඳහා අපි ආරාධනා කළා ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන පීඨයේ හිටපු පීඨාධිපති සමය අධ්‍යනය හා තුලනාත්මක දර්ශන අධ්‍යන අංශයේ මහාචාර්ය අපේ සමන් තිරංග ගෝන් මැතිතුමාට, මෙතුමා විශේෂයෙන් BA ගෞරව උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. ඒ වගේම ශාස්ත්‍රපති උපාධිය, ඒ වගේම දර්ශනපති උපාධිය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. එතුමා දැනට ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සමය අධ්‍යයනය හා තුලනාත්මක අධ්‍යන අංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් තමයි සේවාවන් සිද්ධ කරන්නේ. ඉතින් විශේෂයෙන් අපි එතුමාලන්ට බොහොම කාරුණිකව ආරාධනා කරනවා අපේ මේ දාර්ශනික සංකතනයත් එක්ක බටහිර දර්ශනය තුළින් කොහොමද ලෝක සාමයට දායකත්වයක් අරගන්නේ, එහෙම නැත්නම් කොහොමද බටහිර දර්ශනය තුළින් ප්‍රවේශයක් අරගන්න කියන කාරණය අපිත් එක්ක සාකච්ඡා කරන හැටියට එතුමාලන්ට අපි කාරුණිකව ආරාධනා කරනවා. බොහොමත්ම ස්තුතියි අපේ නන්ද හාමුදුරන්ට. හාමුදුර ඇහෙනවා නේද? ඇහෙනවා සර්, ඇහෙනවා. ඔව් හොඳයි. පළමු කොටම ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ වර්තමාන මහෝපාධ්‍යාය මහාචාර්ය නිල්වි සුමන වංශ අපේ හාමුදුරුවෝ, ඒ වගේම භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ගෞරවනීය සද්ධාරතන මහාචාර්ය හාමුදුරුවෝ, ඒ වගේම හිටපු මහෝපාධ්‍යයන් වහන්සේලා සම්බන්ධ වෙනවා මේ අවස්ථාවට. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කල්යාලේ සුමන සිරි හාමුදුරුවෝ, ඒ වගේම මහාචාර්ය වර්ධිවර විජේ සුමන හාමුදුරුවෝ ඇතුළු අපේ විශ්වවිද්‍යාල දෙකෙහි පීඨාධිපති ස්වාමීන් වහන්සේලා සහ ආචාර්ය මණ්ඩලයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන්ම අවසරයි. ඒ වගේම සම්මානිත මහාචාර්ය අසංගතිත ගාත්ම මෙතුමා ඇතුළු
අද මේ අවස්ථාවට සම්බන්ධ වන විවිධ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්තුළු සියලු දෙනාගෙන්ම අවසර ප්‍රාර්ථනා කරනවා. මම හඳුරු මට ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන්ද? පුළුවන් සර් පුළුවන්. ස්ක්‍රීන් එක පේනව නේද නන්දහඳ? පේනවා සර්. ඔව්. කලින් ලෝක සාමය උදෙසා පෙරදිග දර්ශනයේ දායකත්වයේ සම්බන්ධයෙන් කතා කරපු අපේ මහාචාර්ය අසංග තිලකරත්න ආනන්ද මං හිතන්නේ එතුමා මේක මේ සාකච්ඡාව එහි උත්කෘෂ්ට අවස්ථාවට ගෙනාවා කියලා. ඉතින් එවැනි පසුබිමක මං හිතන්නේ මම මුලින් කරා නම් වඩාත් හොඳයි කියලා හිතෙනවා. කොහොම වුණත් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මං ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා බෞද්ධ ආපාල විශ්වවිද්‍යාලයටත් එවැගේම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයටත් ඊයේ දිනට යෙදී තිබුණු ලෝක දාර්ශනික දිනය සමරනුවස් එහි තේමාවට අනුකූලව මෙවැනි වැඩසටහනක් ඔන්ලයින් මාර්ගගතව පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒ වගේම ඒ සඳහා සම්බන්ධ වෙනවා අපේ විශ්වවිද්‍යාලවල දර්ශනාංශයේ බොහෝ දෙනා ආචාර්යවරු වගේම විද්‍යාර්ථීන් බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා ඒ සතුටට කාරණයක්. ඒ වගේම මගේ ගුරුවරුත් මෙතන ඉන්නවා විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනාංශයේ අංශාධිපතිතුමිය මහාචාර්ය අඳගම මහත්මියත් මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා. ඉතින් එවැනි පසුබිමක එක විදිහකින් මේ වගේ සාකච්ඡාවකට සම්බන්ධ වීම මහත් අභියෝගයක් වෙනවා. කෙසේ වුවත් අපේ ප්‍රස්තුත කාරණයට අදාළව කොහොමද ලෝක සාමය උදා කර ගැනීම සඳහා දාර්ශනීය දායකත්වය සපයන්නේ කියන කාරණය සම්බන්ධයෙන් සියලු බටහිර දාර්ශනිකයන් නැත්තම් බටහිර දාර්ශනික ගුරුකුල පදනම් කරගෙන නෙවෙයි තෝරාගත් කිහිපයක් ආශ්‍රයෙන් සාකච්ඡාවට බඳුන් කරන්නට පුළුවන්. ඒ වගේම මහාචාර්ය අසංග තිලකරත්න ආනන්ද සාකච්ඡා කරපු කාරණත් එක්ක සංසන්දනාත්මකව බලන්නටත් පුළුවන්. එතුමාත් ඒ සංසන්දනය කළා. ඒක අපේ අධ්‍යයනයන්ටත් බෙහෙවින් උදව් වේවි. ඇත්තටම සාමය පිළිබඳ දර්ශන philosophy of peace කියන එක මීට වඩා ජනප්‍රිය විය යුතුයි සහ ඒ සම්බන්ධයෙන් පර්යේෂණ තවදුරටත් සිදු කළ යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. ඒක කාලීන අවශ්‍යතාවය. මේ කාලයට සාපේක්ෂව ඉතාමත්ම වැදගත් දෙයක්. හොඳයි අපි ඊළඟට ගමන් කරමු. එතකොට ඇත්තටම මම මේ සාම්ප්‍රදායිකව කරන විදිහට මේ ඩෙෆිනිෂන් එක නැත්තම් නිර්වචනයගෙන ඉන්නේ සාමය කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම නිදහසේ ඉන්නේ කිසි කරදරයක් නැතුව ඉන්න එක. ඉතින් ලෝක තත්ත්වයකට හෝ රටකට හෝ සමාජයකට අදාළ කරොත් ගැටුම් නැති, යුද්ධ නැති, ප්‍රචණ්ඩ අපි සාමය කියන්නේ. එතකොට මේ ගොඩක් සාමය කියන වචනයට ඉංග්‍රීසියෙන් සමාන වචන තියෙනවා. අපිට සිංහලෙම ගන්න පුළුවන්. මහාචාර්ය අසංග තිලකරත්න ආනන්ද සඳහන් කළා සාන්ති කියන ශාන්ති කියන වචනේ. ඒක හින්දු කියන්නේ හින්දු ආගමෙත් ඒ වගේම බුදු දහමෙත් තියෙන වචනය සැනසීම කියන්නේ. ඉතින් ඕනනම් නිවන කියන්නේත් සාමය කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් අපිට හම්බ වෙනවා වචන සමාන වචන. ඒවා ඒ සම්බන්ධයෙන් මම වෙඩි
විස්තර කරන්න. ඒ වගේම සාමය කියන වචනය හැම භාෂාවකම තියෙන වචනයක්. ඒ වචනේ හැම භාෂාවකම ඉතා සුන්දර වචනයක් විදිහට තමයි සලකන්නේ. හැබැයි මම හිතන්නේ මට දැනෙන විදිහට මේ අපේ රටේ සාමය කියන වචනය එක්තරා ආකාරයකට දූෂ්‍ය වෙලා තියෙනවා වගේ පේනවා යම් යම් හේතු නිසා. නමුත් අපි ඒක එහෙම නෙමෙයි මේක සුන්දර තත්ත්වයක් කියන එක. සමාජයක පැවති යුතු සුන්දර තත්ත්වයක් කියන එක සමාජගත කරන්නට ඕනේ. එතකොට ගත්තොත් මෙතන මේ තියෙන වචන වලින් අර මම කැමති පස්වෙනි එක කියන්න සැලෝම් කියන එක හීබ්‍රූ භාෂාවෙන් එන යුදෙව් ආගම සඳහන් වන වචනේ ඒක විකාශනය වෙලා තමයි එකොළොස් වෙනි එක සලාම් කියන අරබික් අරාබි එක එන්නේ. ඒක තමයි ඉස්ලාම් ආගමේ අපට හමු වෙන්නේ. එතකොට අපි මේ අපි මේ වචනේ කියන්නේ පීස් කියන වචනේ ඉංග්‍රීසි භාෂාවට ආවේ වචනේ මොකද්ද කියන එක සංකා බලනකොට වැදගත් වෙන වචන කීපයක් තමයි මේ මෙතන මේ තියෙන පේස් කියන එක පාස් කියන එක ඊට පස්සේ බේස් කියන එක. ඒ කියන්නේ මේ වචනේ ඇත්තරම හැදෙන්නේ පැක්ස් කියන වචනේ. ඒක පැක්ස් කියන වචනේ ස්ලයිඩ් මූව් වෙන්නේ නැති කරා හරි සර්. එතකොට මේ යන්න පුළුවන් ප්‍රසන්ටේෂන් දැන් පේනවද? එතකොට මං ආයේ මුලට පොඩ්ඩක් යන්නම්. ඉස්සෙල්ලා මං අර සාමය කියන්නේ මොකද්ද කියන එක, ඊට පස්සේ ඒකට තියෙන මේ සමාන වචන, ඒ වගේම තමයි මේ බීස් කියන වචන එක එක භාෂාවන් වල තියෙනවා. ඒ සාන්ති කියන වචනය අසංගස රූප මතක් කරා. එතකොට මේකෙ මම අර කිව්වේ මේ සැලෝම් කියන එකයි සලාම් කියන එකයි. සැලෝම් හීබ්‍රු වලින් එන්නේ, ඒක විකාශනය තමයි සලාම්. ඒක අරාබි වලට එනවා හීබ්‍රු. එතකොට යුදෙව් ආගමේ අරාබි වචනේ එනවා ඉස්ලාම් ආගමට. ඊට පස්සේ මේ පේස් පේක්ස් පෑස් මේ කියන වචන පැක්ස් කියන වචනේ හැදෙන වචන PAX පැක්ස්. ඒ කියන්නේ රෝම වචනයක්. පැක්ස් කියලා දෙවඟනක් හිටියා රෝමයේ. ඒ දෙවඟනට බාරව තිබුණේ සාමය ආරක්ෂා කිරීම, සමාජයේ සාමය ආරක්ෂා කිරීම. එතකොට ඊට පස්සේ මේ අයිරිනි කියන වචනේ මේක ග්‍රීක් වචනේ. ඇත්තටම අර රෝමයේ වන්දනාමාන කරපු පැක්ස් කියන දෙවඟනම තමයි ග්‍රීසියට යනකොට අයිරින් දෙවඟන වෙන්නේ. ඒ සාමයට අධිපති මේ පැස් කියන වචනේ. මෙතකොට මේවාගේ සම්බන්ධතා තියෙන බව අපට පේනවා. ඉතින් ඒකත් සාමාන්‍ය දැනීමට වගේ තමයි මම කිව්වේ. එතකොට මේ විවිධ අය සාමය කියන්නේ මොකද්ද කියලා සඳහන් කරලා තියෙනවා. අපි දන්නවා ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු කතාව. ඇත්තටම එතුමා සාපේක්ෂතාවාදී හොයාගත්තා. ඒකම තමයි අවසානයේ පරමාණු බෝම්බේ නිෂ්පාදනයට න්‍යායාත්මකව දායක වුණේ. ඒක ලෝක සාමය නැති කරපු දෙයක්. නමුත් එතුමාගේ අදහස තිබුණේ ඒක ඒ කියන්නේ න්‍යෂ්ටික තාක්ෂණය කියන එක සමාජයේ යහපතට යොදා ගන්න. නමුත් ඒ වුණේ. ඊට පස්සේ එයා විද්‍යාඥයෙක්. ඊට පස්සේ බෙනඩික්ට් ස්පිනෝසා කියනවා වැදගත් කාරණයක්. ඒ කියන්නේ සාමය කියලා කියන්නේ සද්ගුණයක් කියන එක. පුද්ගලයෙකුගේ චරිතය තුළ ප්‍රභාවත් වන සද්ගුණයක් තමයි මේ සාමය කියලා කියන්නේ. එතකොට ඒක
දාර්ශනිකයෙක් විදිහට ආචාරාත්මකව දක්වපු දෙයක්. ඒකට මාටින් ලූතර් කින් ගැන අපි අහලා තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ සාමය කියලා කියන්නේ සමාජයේ ආතතිය නැත්තම් ප්‍රචණ්ඩත්වයේ නැති එක විතරක් නෙවෙයි සාමය කියලා කියන්නේ යුක්තිය සාධාරණත්වයේ තියෙනවා කියලා. එතකොට ඔය වගේ අපිට ගොඩාක් ගන්න පුළුවන් මේ තියෙන දේවල්. එතකොට මේ ඒ සාමය කියන එකේ අවස්ථා දෙකක් අපි දැක්කා. එකක් තමයි මේ සමාජ ලෝකයේ තුල යුද්ධ ගැටුම් කලකෝලාහල නැති තත්ත්වය. ඒක සාමයේ නෙගටිව් පීස් කියලා කියනවා. මේ 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 මොඩල් එක හඳුන්වා දෙන්නේ සාමය කියන සංකල්පය විද්වත් කතිකාව තුල අරගෙන ආපු යොහාන් ගැල්ටුන් කියන දාර්ශනිකයා. එතකොට සාමයේ අංශ දෙකක් එතුමා සඳහන් කරනවා, නෙගටිව් ඇන්ඩ් පොසිටිව් පීස් කියන එක. නෙගටිව් කියලා කියන්නේ යමක් නැති එක. නැති වෙන්නේ මොකද? වයලන්ස්, ප්‍රචණ්ඩත්වය, බිය, ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ බිය, ගැටුම. ඒ කියන්නේ සමාජයේ සාමයේ බිඳලන දේවල් නැති තත්ත්වය. ඒව නිෂේධනීය තත්ත්වය තමයි නිෂේධනීය සාමයේ විදිහට දකින්නේ. ඒ කියන්නේ සාමයේ නිෂේධනීය කියන එක නෙමෙයි, සාමයේ නිෂේධනය කරනවා කියන එක නෙමෙයි. සාමයට එරෙහිව සමාජයේ තියෙන දේවල් නිෂේධනීය තැන අපට ලැබෙන තත්ත්වය නැත්නම් සමාජ තත්ත්වය තමයි නිෂේධනීය සාමය කියලා කියන්නේ. හැබැයි ඒකෙන් විතරක් සාමය සම්පූර්ණ වෙන්නේ නැහැ. සාමය සම්පූර්ණ වෙන්න නම් පොසිටිව් පීස් එක, ඒ කියන්නේ ප්‍රතිජානනාත්මක සාමයකුත් තියෙනවා, ධනාත්මක සාමයකුත් තියෙනවා. ඒක තමයි අර මාටින් ලූතර් කින් වගේ සමාජ සාධාරණත්වය යුක්තිය සමාජයේ දැන් අපිට අපි මේ කාලෙට සාපේක්ෂව ගත්තොත් ඒ දේ තියෙනවද කියලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ කියන්නේ කොවිඩ් හැදිලා එන්නත් ගහන්න බැරුව දුප්පත් රටවල් වල, විශේෂයෙන් අප්‍රිකානු ලතින් අප්‍රිකානු රටවල් වල මිනිස්සු මැරෙනකොට තව රටවල් වල ඕනේ තරම් තියෙනවා. ඒ කියන්නේ ඕනේ තරම් කොවිඩ් එන්නත් තියෙනවා. හැබැයි ඒව බෙදාහැරෙන්නේ නැහැ. ඕක තමයි ආහාර ප්‍රශ්නේදිත් අපට එන්නේ. ලෝකේ ආහාර තියෙන ඕනේ තරම්. හැබැයි සමහර රටවල් වලට ආහාර බෙදාහැරීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ රටවල් වල මිනිස්සු සාගතයේ මියදෙනවා. එතකොට ඒක තමයි කියන්නේ රටක යුදමය තත්ත්වයක් නොතිබුණත් මිනිසුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන තත්ත්වයක් නැත්නම් සමාජය තුළ සාධාරණත්වය නැත්නම් ඒ රටක තියෙන ආයතනවල ඒ සංවිධානවල ඒ ක්‍රියාත්මක භාවයේ සාධාරණ නොවෙනවා නම් එතන සාමයක් නැහැ. ඒ නිසා පොසිටිව්, ඒ කියන්නේ ධනාත්මක දේවලුත් තියෙන්න ඕන. යුක්තිය, සාධාරණත්වය, ඒ වගේ දේවල් තිබුණොත් ඒ සමාජයේ ප්‍රතිජානනාත්මක සාමයක් තියෙනවා. මේක මේ යොහාන් ගැල්ටුන් ඉදිරිපත් කරපු මොන්ඩිය. එතකොට එයා යොහාන් ගැල්ටුන් ඉදිරිපත් කළා තියෙන මේ කන්ෆ්ලික්ට් ට්‍රයැංගල් කියන එක. ඒ කියන්නේ ගැටුම් ත්‍රිකෝණය කියන එක ABC ට්‍රයැංගල් කියලත් අපි කියනවා. එතකොට A වලින් කියන්නේ ඇටිටියුඩ් නැත්නම් ආකල්ප, B වලින් කියන්නේ බිහේවියර් අපේ චර්යාව, C වලින් කියන්නේ කන්ට්‍රඩික්ෂන්. එතකොට කන්ට්‍රඩික්ෂන්ස් කියන්නේ විසංවාදී තත්ත්වයන්. එතකොට සමාජය තුළ තියෙනවා වල්ටුම් කියන විදිහට ඩිරෙක්ට් වයලන්ස් කියලා. ඒ කියන්නේ ඍජු ප්‍රචණ්ඩත්වයන්. ඒවා අර ප්‍රොයිඩ් කියපු අයිස්බර්ග් එක වගේ, අයිස්කන්ධ වගේ උඩින් පේන දේවල් තමයි ඩිරෙක්ට් වයලන්ස් කියන්නේ. ඍජුව සමාජයේ ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩත්වයන් අපිට පැහැදිලිවම සමාජය තුළ තියෙනවා. හැබැයි ආකෘතිගත වූ ප්‍රචණ්ඩත්වයන් සහ සංස්කෘතිකමය වශයෙන් තියෙන ප්‍රචණ්ඩ අපට පේන්නේ නැහැ. ඒවා අර අයස්කන්ධ මුහුඹයට තියෙනවා වගේ. හැබැයි අපට අර අපේ මුඩින් පේන්නේ අපේ
ඇස්මට්ටමට පෙනෙන මේ ඍජු ප්‍රචණ්ඩත්වයන්ට බලපාන්නේ ස්ට්‍රක්චරල් සහ කල්චරල් වයලන්ස්. ඒවා අපේ මානසික තත්ත්වය එක්ක සම්බන්ධ වෙනවා. දැන් ස්ට්‍රක්චරල් වයලන්ස් කියන්නේ ඒවා මේ යම් විදිහේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ආකෘතිගත කරලා තියෙන්න පුළුවන්. එතකොට ඒවා නීත්‍යානුකූල විදිහට පිළිගන්න. එතකොට ඒ වගේ හිංසනයන්ට සමාජයේ බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනවා. ඒ වගේම තමයි කල්චරල්. ඒ කියන්නේ සංස්කෘතීන් වල සමහර සංස්කෘතීන් වල ප්‍රචණ්ඩත්වය කියන එක අනුමත කරන අවස්ථා තියෙනවා. පිළිගන්න අවස්ථා තියෙනවා. එතකොට ඒවත් අපි ඉවසන අවස්ථා තියෙනවා. එතකොට මිනිස්සු හුරු වෙලා තියෙනවා ඒ ආකෘතිගත වුණ සහ සංස්කෘතිකමය වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඉවසන්න. ඉවසීම නිසා ගොඩක් සමාජ වෙනස් වෙනවා. අපේ චාරි තියෙන විසංවාදයන් ගොඩනැගෙනවා. එතකොට ඒ විසංවාදයන් ගොඩනැගීම තුළින් පොසිටිව් පැත්තකට යනවා. එතකොට මේ අර්ථ නිරූපණය යොහාන් ගල්තුන්ගෙන් එන එකක්. ඇත්තටම මේ ගල්තුන්ගේ න්‍යාය තාමත්ම වැදගත් එකක් වෙනවා. එතකොට ගල්තුන් ඇත්තටම ඉදිරිපත් කරේ මේ පස්වෙනි විකල්පය. එතකොට සාමාන්‍යයෙන් ගැටුමකදී නැත්නම් සමාජයේ යුද්ධයකදී හෝ සිවිල් හෝ රටවල් අතර තියෙන යුද්ධයකදී ලෝක යුද්ධයකදී හෝ ඒවා දෙපිරිසක් ඉන්නේ. ඒ දෙපිරිසකින් එක පාර්ශවයක් දිනනවා. ඒ ටීම් එක දිනනවා, බී ටීම් එක පරදිනවා. නැත්නම් බී ටීම් එක දිනනවා, ඒ ටීම් එක පරදිනවා. ඊට පස්සේ එහෙම නැත්තම් දැන් මේ වගේ ගැටුමක් තියෙද්දි අපි ඒක ඉවර කරන්න උත්සාහ කරනවා. හැබැයි දෙගොල්ලොම ඒ ටීම් එකයි බී ටීම් එකයි දෙගොල්ලොම කැමති වෙන්නේ නැහැ ඒ තියෙන ඒ අපි යෝජනා කරන විසඳුමට. එතකොට අපි ඒක කල් දානවා. ඊට පස්සේ සමහර විට දෙගොල්ලොම එකතු එකඟ වෙලා අවුල් සහගත වූ එකඟතාවයකට. හැබැයි ඒ ටීම් එකවත් බී ටීම් එකවත් ඒ ගැන සතුටු. ඉතින් ඒ එහෙම තමයි ගල්තුන් මේ න්‍යාය ඉදිරිපත් කරන කාලේ වෙනකොට තිබුණ මේ ගැටුම් निराකරණය කිරීමට තිබුණ දේ. හැබැයි ගල්තුන් යෝජනා කරනවා මේ ඒ ටීම් එකයි බී ටීම් එකයි දෙගොල්ලන්ට දිනන්න දිනුවයි කියන හැඟීමෙන් win win situation දෙගොල්ලොම දිනන අවස්ථාවකට එන්න. ඉතින් ඒක ඉතාම දුෂ්කර දෙයක්. හැබැයි ලෝක සාමය ගොඩනැගීම සඳහා එවැනි දෙයකට පැමිණිය යුතුයි. එතකොට අපි ඉතා කෙටියෙන් කතා කරමු මේ සාමය සම්බන්ධයෙන් තියෙන මේ දාර්ශනික අදහස් කීපයක්. ඇත්තර මේවා සවිස්තරාත්මකව මේ වෙලාවේ කතා කරන්න බෑ. නමුත් අපි ඉදිරියට සාකච්ඡා කරනකොට මේවා ඉතාම පුළුල්ව සාකච්ඡාවකට භාජනය කරන්න පුළුවන්. එතකොට මේ දාර්ශනිකව තියෙන එක න්‍යායක් තමයි මේ මිනිස්සු මානව වර්ගය සමානයි කියන දේ. ඒ ආස්ථානයේ පිළිගැනීම ඉතාමත්ම වැදගත් දෙයක්. මේ සාමය ලෝක සාමය ගොඩනැගෙන එක මිනිස් වර්ගය එක තව මිනිස් වර්ගයකින් ඒ කියන්නේ ජාතීන් වශයෙන් හරි රටවල් වශයෙන් හරි ගත්තාම කට්ටියක් උසස් කට්ටියක් පහත් කියන ඒ ભેදේ වෙනකොට දැක්කේ ඒක නෙවෙයි. එතකොට මිනිස්සුන්ගේ තියෙන මූලික අවශ්‍යතා හැමෝටම පොදු.
ඒ හැමෝම ඒ පොදු අවශ්‍යතා සඳහා අයිතිවාසිකමක් තියෙනවා. ඒ මූලික අවශ්‍යතා ලබා ගැනීමේ අයිතියකුත් තියෙනවා. එතකොට ඒ පිළිගැනීම තමයි අපි කියන්නේ මේ මානව සමානාත්මතාවය නැත්නම් මානවයන්ගේ ඒකත්වය මානවීය ඒකත්වය කියන එක මේක දාර්ශනිකව බොහෝ දාර්ශනිකයන් ගොඩනගන්න උත්සාහ කරපු දෙයක්. ඊට පස්සේ දර්ශනය අපට හම්බෙන මේ යුක්ත්‍යාත්මවාදය කියන එක. ඒ කියන්නේ යුතුකම මත මානව සම්බන්ධතා ගොඩනගා ගැනීම. ඒක ඉතාම දැන් අපේ මහාචාර්ය අසංග තිලකරත්න මහත්මයා කියපු ඒ පෙරදිග දර්ශනවල ගොඩක් ආචාරාත්මක වශයෙන් තියෙන දෙයක් මේ සහ මානව සහසම්බන්ධතා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට යුතුකම් ඉටු කිරීම මගින් ගොඩනගනවායි කියන එක. ඒක සමාජ සාමය සෝෂල් පීස්. එතකොට සෝෂල් පීස් කියන එක දැන් තව වැදගත් මේ සෞඛ්‍යමය සෝෂල් පීස් කියන්නේ ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැන් සෞඛ්‍ය නිර්වචනය කරනකොට එකතු කරලා තියෙන එක පරාමිතිය. එක පැත්තකින් පුද්ගලයා කායික රෝගවලින් සුවපත් වීම, මානසික රෝගවලින් සුවපත් වීම. ඊට පස්සේ සමාජ රෝග නැතුව ඉන්නවා. ඒ සමාජ රෝග නැහැ කියලා කියන සමාජයේ සාමීතිය. එතකොට ඒ සඳහා ප්‍රධාන වෙන දෙයක් තමයි පුද්ගලයාට පැවරියලා තියෙන යුතුකම් ඉටු කිරීම. ඊට පස්සේ නැචුරල් ලෝ කියන එක. ඒ කියන්නේ ස්වාභාවික නීතිය හැටියට, ඒ කියන්නේ කවුරු හරි මිනිසෙක් විදිහට මේ ලෝකේ උපත ලබනවා නම් ඒ හැමෝටම සබදාමෙන් ලැබිලා තියෙන සමාන තත්ත්වය. ඒ අපි ඔක්කොම ස්වාභාවිකවම අපිට ලැබිලා තියෙන සබදාමෙන් යම් වරප්‍රසාද. එතකොට එතනදී අපි හැමෝම සමානයි කියන. එතකොට ඒකත් දාර්ශනික වශයෙන් විශේෂයෙන්ම අධ්‍යයන දාර්ශනික ඉදිරිපත් කරපු දෙයක්. ඊට පස්සේ මේ අදර්නස් කියන එක. මේකට සිංහලෙන් කියන්නේ ඇත්තටම පරය කියන වචනේ. ඉතින් ඒක සමහර අය නරක වචනයක් කියලා කියන. නමුත් පරය කියලා කියන්නේ අනිකා කියන. අනිකා පිළිබඳ සංකල්පය, පරය පිළිබඳ සංකල්පය. එතකොට මොඩල් කියන එක I U කියන එක. එතකොට මම සහ ඔබ කියන. එතකොට මමයි ඔබයි කියන දෙන්නම් අතර තියෙන සම්බන්ධය, මම සහ අනික අතර තියෙන සම්බන්ධය S වලට වෙනස්. ඒ කියන්නේ මම සහ එය නැත්තම් ඌ කියන එක. ඒ කියන්නේ I it කියන එක. It do කියන්නේ I and you කියන එක. It S කියලා කියන්නේ I and it කියන එක. එතකොට සමහර ඒ කියන්නේ මොනවාද මේ උපකරණාර්ථයෙන් ගත්තාම මට අනික පෙනෙන්නේ දෙයක් භාණ්ඩයක් විදිහට නැත්නම් සතෙක් විදිහට ප්‍රයෝජනයක් ගන්න අපේක්ෂා කරනවා නම් එතන තියෙන්නේ අනිකා පිළිගැනීම කියන එක නෙවෙයි, අනිකාට ගරු කිරීම කියන එක නෙවෙයි. හැබැයි අනිකත් මම වගේ කියන එක. ඒක දැන් මන උපදේශන එහෙම තියෙනවානේ අර එම්පති කියන එක සහනුකම්පිත බව කියන එක. එතකොට එම්පති වගේ දෙයක් අනිකාගේ දුක තේරුම් ගැනීම. එතකොට ඒක එතනදී අනිකා මං වගේම මිනිස්සෙක් කියන මං වගේම මිනිස්සෙක් කියන පිළිගැනීම. අනිකා කියලා කියන්නේ මට උපකරණයක් නොවේ කියන එකම තමයි ඇත්තටම මානවවාදී සඳහන් වෙන විදිහට මිනිසයා කියලා කියක් නෙවෙයි, ඒක නිස්සාරයි. මිනිසයා අපි සලකන්නේ නිස්සාරයි. එතකොට ඕනෑම මිනිසෙක් ඒ නිස්සාරය තුළ සමාන විදිහට සලකනවා. ඊට පස්සේ
आगाम वाले वाके मम्मी दार्शनिक आचार धर्म पद्धति वाले අපට හම් වෙන මේ golden rule කියන්නේ ස්වර්ණමය නීතිය කියන එක ඇත්තටම ඒක අමුතුයි මම කරන්නේ ඒක ඇත්තටම direct විද්වම කියවෙන දෙයක් ඒ කියන්නේ තමන් අකමැති දෙයක් අනුන්ට නොකළ යුතුයි ඒ වගේම තමන් කැමති දේවල් තමයි අනුන්ට කරන්න ඕනේ ඒ දෙපැත්තම පොසිටිව් නෙගටිව් බැලීම සහ අනුගමනය කිරීම කියන එක මේක ඇත්තටම ක්‍රිස්තියානි ආගමෙන් එහෙමත් ඇවිත් තියෙන හැම ආගමකම තියෙන දෙයක් දර්ශනීය ආචාර ධර්ම වල අපි මෙහෙමින් කතා කරන දෙයක් එතකොට ඊළඟට ගත්තොත් මේ පැසිෆිසම් කියලා කියන්නේ මම දන්නේ සිංහලෙන් අපි මොකද්ද කියන්නේ අපි සරලව කිව්වොත් සාමවාදය කියමු සාමවාදය කියලා කියන්නේ ওই දර්ශනේ එන ඉගැන්වීම් පදනම් කරගෙන පළවෙනි දෙනි ලෝක යුද්ධ ඇති වූ අවස්ථාවන් වලින් පසුව මේ මිනිස්සුන්ගේ යුද්ධයට තියෙන කැමැත්ත නැති කිරීම සඳහා ගොඩනැංගූ ව්‍යාපාර බටහිර යුරෝපයේ ගොඩනැගුණු ව්‍යාපාරය. එතකොට එයා සාමවාදියා ඇත්තටම ඒක සිංහල වචන ගැලපෙනවද දන්නේ නැහැ. නමුත් සාමවාදියා ඇත්තටම යුද්ධයට ප්‍රචණ්ඩත්වයට හිංසනයට සම්පූර්ණ විරුද්ධයි. දැන් බර්ටන් රසල් කියන දෙයක් තමයි ඇත්තටම දේශප්‍රේමීන් අපි කතා කරන්න ඕනේ අපේ රට වෙනුවෙන් මැරෙන්න උන සූදානම් කියලා. හැබැයි අපි කතා කරන්න ඕනේ නැහැ රට වෙනුවෙන් මරන්න සූදානම්. එතකොට මම රට වෙනුවෙන් මැරෙනවා කියන එක එකක්, මම රට වෙනුවෙන් මරනවා කියන එක එකක්. එතකොට සාමවාදීක ලක්ෂණ අපිට පේනවා. ඒකෙම එයා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී එතකොට ඒකදී සාමවාදයේ ලොකු ව්‍යාපාරයක් ඇත්තට මේක අපිට දාදීව කතා කරන්න පුළුවන්. එතකොට ඒ සාමවාදීන් හැම පුද්ගලයෙකුගේම ජීවිතයේ තියෙන මේ වටිනාකම නැත්නම් ඒක පූජනීය දෙයක් කියලා අගය කරනවා. මම මේක ඇත්තටම ගත්තේ මේක ගොඩා විස්තර කරන්න වෙලාව නැති නිසා මේ ලින්ඩා ග්‍රොප් සහ පෝල් ස්මෝක් කියන දෙදෙනාගේ ස්ක්‍රිප්ට් එක මේ සාම සංකල්පය නැත්නම් සාම මේ පිළිබඳ න්‍යාය කොහොමද විකාශය වුනේ කියන එක මේක මේ පුණීලයක් වගේ අපට පේනවා. ඒ කියන්නේ පොඩියට පටන් අරගෙන දැන් ඒක ලොකු සංකල්පයක් විදිහට දියුණුනා කියලා. ඒ වගේම මහාචාර්ය අසංග තිලකරත්නයන් සඳහන් කරපු මේ ඉන සහ අවුට් ඔෆ් පීස් කියන එක, ඒ කියන්නේ අභ්‍යන්තරික සාමය සහ බාහිර සාමය කියන එකත් මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතනදී මේ ඇත්තටම මේක මේ ඉන පීස් කියන්නේ පුද්ගලයා තුල ගොඩනගෙන එක. ඊට පස්සේ අභ්‍යන්තරික සාමය එහෙම තියෙනවා. ඊට පස්සේ බාහිර සාමය ගොඩනගනකොට බාහිර සාමය ගොඩනගනකොට කොහොමද අපි පුද්ගලයාගේ ඉඳන් සමාජයට යන්නේ කියන එක. මේ මේ විකාශය වීම ඉතාමත් වැදගත්. මේ ෆැමිලි කියන්නේ පවුල තුල, ඊට පස්සේ සමාජය තුල, තමා ජීවත් වෙන සමාජය තුල, ඒ වගේම රටවල් අතර ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන්, ඊට පස්සේ ගෝලීය වශයෙන් මේ අලුතෙන් එක් වෙලා තියෙන මේ එන්වයරන්මන්ට් එක, පරිසරය කියන එකත් එනවා. එතකොට එතනදී අපි අර කතා කරපු සාමයේ දිසානතින් ටික තමයි මේ තියෙන්නේ. එතකොට absence of war කියන්නේ යුද්ධය නැති තත්ත්වය. ඒ වගේම සමාජයේ තියෙන මේ බල තුලනය. ඇත්තටම ඒක ඉතාම වැදගත් දෙයක්. තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති නොවී අද දක්වා මේ
ලෝක සාමය යම් මට්ටමක පැවතිලා තියෙන්නේ බල තුනක් තියෙන නිසා. ඉතින් ඒකට UN එකත් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා නේද? මොකද යුද්ධය කියන එක සාමාන්‍යයෙන් අපේ මානව ඉතිහාසයේ තිබුණ දෙයක් වුණත් අද යුද්ධයක් කියලා කියන්නේ තාක්ෂණයත් එක්කම ගැට ගැහිච්ච එකක්. එතකොට ඒ තාක්ෂණය උපයෝගී කරගෙන ගොඩනගාගෙන තියෙන අවියාවිත විවිධ මෙවලම් නිසා අද යුද්ධයක් කරොත් එදා යුද්ධ කරාට වඩා මානව ජීවිත ලක්ෂ ගණන නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ මේ බලය සම්බන්ධයෙන් අපේ තුලනය තියෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ තමයි අර අපි කිව්ව ආකෘතිගත වූ ප්‍රචණ්ඩත්වයන් ඒවා නැති කරන්න. ඒ කියන්නේ අපිට ඒකට ලොකු වෑයමක් දරන්න වෙනවා. මොකද මිනිස්සුන්ගේ තියෙන ආකල්පත් එක්ක ගොඩ නැගිච්ච දේවල්. දැන් ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් බොහෝ සංස්කෘතීන් වල තියෙන ගැටලුවක් තමයි කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන ආකල්ප. ඒතකොට කාන්තාවන් හිංසනයට භාජනය වීම සමහර සංස්කෘතීන් වල ආකෘතිගත වෙච්ච දෙයක්. ඒක නිසා තමයි මේ ස්ත්‍රීවාදී න්‍යායකුත් සාමයට එන්නේ. මොකද සමාජයක සාමය කොච්චරද තියෙන්නේ කියන එක දර්ශකයක් විදිහට අපි මැනලා බලනකොට ඒ සමාජයේ සිටින කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නැත්නම් කාන්තාවන්ට තියෙන අයිතිවාසිකම් ඒවා හොඳ නිදර්ශකයක් දර්ශකයක් වෙනවා රටක හෝ සමාජයක සාමය කොච්චර තියෙනවයිද කියන එක. ඊට පස්සේ මේ ඔක්කොම එකතු වුණා මේ හොලිස්ටික් ගයා පීස් තියරි කියන එක. දැන් සාමය කියන එක මේ සම්බන්ධ කරන පරිසරයට පරිසරයත් සමා ලෝක සාමය පවත්වාගෙන යාමේදී ඉතාම වැදගත් දෙයක්. අපි පරිසරයක සාමය ගොඩනගා ගන්න ඕන. පරිසරයට විරුද්ධව යාම නැත්නම් පරිසරයට එරෙහිව මානවයා ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරන නැත්නම් පරිසරයට එරෙහිව යුද්ධයක් කරනවා නම් පරිසරයට හානිකර යුද්ධයක් කරනවා නම් එතනත් ලෝක සාමය බිඳ වැටෙන පුළුවන්කම තියෙනවා. අවසානයේ ගත්තාම මේ මේ සියලු දේ සාකල්යවාදීව ගත්තාම පුද්ගලයාගේ අභ්‍යන්තරික සාමය සහ සමාජයේ තියෙන බාහිර සාමය මේ දෙකම එකතු වෙලා තමයි අපිට පුළුවන් ලෝක සාමය ගොඩනගන්න කියලා. ඉතින් ඒ ටික තමයි මේ ඩයිමෙන්ෂන්ස් නැත්තම් දිශාන තියෙන විදිහට අපි සාමය දකින්නේ නැත්තම් සාමයේ එක එක පැතිකඩ විදිහට අපි දකිනවා. මේක මම උදාහරණයක් ගත්තේ මේ දර්ශනය කියන එක කොච්චර වැදගත්ද මේ සාමය කියන එකට කියන්නේ. ඒ කියන්නේ දර්ශනය කියලා කියන්නේ චින්තන. චින්තනයේක සම්බන්ධ දෙයක්. ඒකට අපි සාමය ගැන හිතනවා කියන්නේම සාමය ඇතිකරන මුල්ය. එතකොට මේක මේ යුනිස්කෝ එක ඒ කට්ටියගේ මේ සාමාත් පොත කියලා තියෙනවා. ඒකෙදි කියන එක තමයි මේ අපි දන්න කාලේ ඉඳන් යුද්ධය කියන එක ඇති උනේ අපේ මනසේ මිනිහාගේ මනසේ මිනිස්යාගේ මනසේ. එහෙමනම් අපි යුද්ධය කියන එක නැති කරලා ඒ කියන්නේ ඉස්සෙල්ලා කියපු නිෂේධනීය සාමය ඇති කරනවා නම් අපි කරන්න ඕන දේ තමයි මනසේ සාමය ඇති කර. මිනිසාගේ මනසෙන් තමයි මුලින්ම සාමය ඇති කරන්න ඕනේ. ඉතින් ඒක කොච්චර ප්‍රබල කියමනක්ද කියන එක අපිට හොඳටම පැහැදිලි. ඉතින් අපේ රටේ යුද්ධයක් තිබුණා. අපි දන්නවා ඔය බෙදුම් වාදය කියන එක ප්‍රභාකරන්ගේ මනසේ ඇති වෙන්නේ ඇති පළමුවෙන් නේද. ඊට පස්සේ ඒක කොහොමද ඉතා ප්‍රබල දෘෂ්ටිවාදයක් විදිහට ගියේ. නාසිවාදයක් එහෙම අනිත් රටවල් වුණත් එහෙම. එතකොට පුද්ගලයාගේ මනස තුල බීජමය අවස්ථාවකින් යුද්ධය පටන් ගත්තොත් ඒක සමාජයට විශාල බලපෑමක් කළ හැකි පෞරුෂත්වය සහිත කෙනෙක් වුණොත් ඒකෙන් යුද්ධයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ UN එකම එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ කල්චර් ඔෆ් පීස් කියන්නේ සාම සංස්කෘතියක් ගැන කතා කරනවා. ඒ එතනදිත් පේනවා
මේක මේ සඳහා මේ මේක ගොඩනගන්න මේ සංකල්පය ගොඩනගන්න දාර්ශනිකව මැදිහත් වුණ බව අපට හොඳටම පැහැදිලි. ඒකෙදි කියනවා මේ සාමයේ පිළිබඳ සංස්කෘතියත් ලැබගියෝ ආකල්ප අපේ හැසිරීම් රටාවන් අපි කොහොමද හදාගන්න ඕනේ මේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන සහ ගැටුම් වලක්වාගන්න. ඒ වගේම මේ ගැටුම් වලට හේතු වෙන කාරණා මුල් වෙන කාරණා හොයලා ඒවට විසඳුම් දෙන්න. ඒ සඳහා ක්‍රියාමාර්ග මොන වගේ වද අපි සංවාදය සහ සම්මුතිය ඒකට යොදා ගන්නවා එකිනෙකා අතර සහ කණ්ඩායම් අතර ජාතීන් අතර ඉතින් එතකොට කෙලින්ම මේ සාමය ඇති කරනවා කියන එක සාම සාකච්ඡා වලින් විතරක් කරන්න බෑ. දැන් අපි අපේ රටේ යුද්ධය අවසන් වුණාට ඇත්තටම අපි බලන්න ඕනේ අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා තියෙනවා. චර්යාවන් වෙනස් වෙලා තියෙනවා. අපේ ඇගයුම් වෙනස් වෙලා තියෙනවා. අපි තාම ප්‍රචණ්ඩත්වය අපේක්ෂා කරනවා. එදා යුද්ධය ඇති වෙන්න මුල් වුණ හේතු කාරණා වලට අපි විසඳුම් හොයලා දීලා තියෙනවා. අපේ මේ ජාතීන් දෙක අතර තියෙන විරසිකභාවය නැතිකරන්න අපි මොන වගේ සංවාදයක්ද ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කියන එක අපි බලන්න ඕනේ. ඒ කියන්නේ යුද්ධය කියලා කියන්නේ අපි කියවනේ සාමය කියලා කියන්නේ යුද්ධේ නැතිවීම විතරක් නෙවෙයි. ඒකේ පොසිටිව් පැත්තක් තියෙනවා. ප්‍රතිජානන වශයෙන් අපිට පෙනෙන්න තියෙන්න ඕනේ සමාජය තුළ සාමයක් තියෙනවායි කියන එක. ඒක ලෝක සාමයටත් අදාළයි. ඊට පස්සේ මේක අපි හැමෝම දන්නේ කම් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 2030 වෙනකොට ළඟා කරගන්න අපේක්ෂා කරන ඉලක්ක පිරසාර සංවර්ධන ඉලක්ක. එතකොට මේකේ 16 වෙනි එක කෙලින්ම පීස් ඇන්ඩ් ජස්ටිස්. ඒ කියන්නේ පීස් කියලා කියන්නේ නෙගටිව් පීස් එක ජස්ටිස් කියලා කියන්නේ පොසිටිව් පීස්. එතකොට ඒක ළඟා කරගන්න මේ සාම සංකේතයක් මේ මේ තියෙන පරිවියන්නේ දන්නවා මේ තියෙන යුක්තිය එක. ඊට පස්සේ මේ ඔලිවත් එක කොලයක් ඇත්තටම අර මම මුලින් කියපු අයිරින් දෙවන කෙනෙක්ගේ අතේ තියෙන ඔලිවත් ඒ සාම සංකේත. ඒක ඇත්තටම ඒක වෙනම කතා කරන්න ඕන දෙයක් මේ පීස් සිම්බොලිසම් කියන එක. එතකොට මේ සාමය සහ යුක්තිය පදනම් වෙච්ච ශක්තිමත් ආයතනගත ව්‍යුහයක් ඇති කිරීම හැම ශේෂ්ත්‍රයකම හැම රටක ඒ තුලින් මේ ඒක අපේක්ෂා කරන 2030 වෙනකොට ළඟාසන මේකේ 17 වෙනි එක ගත්තොත් partnership for the goals. again මේ ඔක්කොම ඉලක්ක 16ම අපිට ළඟා කරගත හැකි වෙන්නේ අපේ සියලු දෙනාගේම එකතු තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට මේ සංකල්පය කොහෙන්ද ලැබිලා තියෙන්නේ? දාර්ශනික චින්තනයේ ලැබුණු දෙයක්. ඇත්තටම මේ මේ සියලුම ඉලක්කයන් දිහා බලපුවම අපට පේනවා ගෝලීය සාමය නැතුව අපට කවදාවත් මේ දේ කරන්න බෑ. දුප්පත්කම නැති කරන්න බෑ. සම්පත් බෙදා හැරීම සමානු බෙදා හැරීම තමයි දුප්පත්කම නැති කරන්නේ. ඊට පස්සේ මේ කුසගින්න නැති කරන්න බෑ තනියම රටවල් එකිනෙකාට උදව් කරන්න. ඉතින් මේ ඔක්කොම ඉලක්ක සපුරා ගැනීමට අපට අවශ්‍යයි. දැන් ඒක තමයි මේ 16 වෙනි එක කිව්වේ. යුක්තිය සාමය සහ ඉන්ක්ලූස් අභ්‍යන්තරීකරණය වෙච්ච සොසයිටිස්. අපි අර දර්ශනයෙන් කිව්වේ මේ අනික පරයා පිළිබඳ සංකල්පය. පරයා කරන්නේ නැතුව එයා මගේ කරගන්න. අපිට ඇතුළත් කරගන්න. අපි හැම විටම අනිකාගේ තියෙන වෙනස්කම දැකලා ඈත් කරන්න බලන්නේ. හැබැයි අපි කරන්න ඕනේ අනිකාගේ තියෙන සමානකම් බලලා ඉන්ක්ලූසිව් කරගන්න. ඉන්ක්ලූසිවිසම් කියලා අපි කියනවා. අනික කියන එක්ස්ක්ලූසිවිසම් බහිෂ්කරණයයි අභ්‍යන්තරීකරණයයි. ලාපට කියනවා කියන්නේ අනික අපේ කරක අනික දිහා සමානව බලනවා. බුදුදහම කියලා තියෙන
තමන්ගේ එකම දරුවා දිහා බලන අම්ම කෙනෙක් වගේ ඒ වගේ ආකල්ප ඇති කරගන්න. ඉතින් ඒක 16 වෙනි ඉලක්කය මේ තිරසර සංවර්ධන ඉලක්කවල. ඉතින් ඒක අපිට පේනවා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ ලෝක සාමය කියන එක ඔච්චර බැරෑරුම් විදියට අරගෙන තියෙනවා කියලා මේ 17 වෙනි එක පාර්ට්නර්ෂිප් මේ මේ තිරසර සංවර්ධනය ඇති කරගන්න අපිට ගෝලීය වශයෙන් එකමුතු භාවය තියෙනවා. ඒ කියන්නේ කාට උදව් කරන්න ගෝලීය උණුසුම නැති කරන්න කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරන්න රටවල් සියලු දෙනා එකතු වෙනවා. රටවල් කීපයක එකතු වෙලා එක රටක් සියලුම කර්මාන්ත ශාලා වලින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරොත් ඒක වැඩක් වෙන්නේ නැහැ. එතකොට හැමෝම එකට එකතු වෙන්න ඕනේ. ඉතින් ලෝක සාමය කියන එක වැදගත් වෙනවා. දැන් මේ කියන්නේ ඒක තමයි. එක එක ගෝල් එක 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 ඉලක්කයක් වෙන වෙනම ගත්තාම ඒ ඔක්කොම වැදගත්. හැබැයි මොකක්ද කියන්නේ? නමුත් මේ හැම දෙයක්ම එකිනෙකට මේ සම්බන්ධ වෙලා තියෙනවා. උසගින්න නැති කරන්න, දුප්පත්කම නැති කරන්න. නේ? මේවා ඉන්ටර්කනෙක්ටඩ්. ඒ කියන්නේ මේවා අන්‍යෝන්‍ය වශයෙන් සහසම්බන්ධී බව කියන දේ UN එක තේරුම් අරන් තියෙන්නේ මේ දාර්ශනිකයින්ගේ චින්තනය පදනම් කරගෙන. මේක මේ ජෝර්ජ් ගර්ඩිස් කියන මේ රුමේනියානු ජාතික ගූඩවාදී චින්තකයෙක් අතරම මේ කියන අදහස ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් කරන්න ඕන දේ අපි වහල් වෙලා ඉන්නවා. අපි වහල්ු බවට පත් වෙලා ඉන්නවා ගොඩක් විතාවට අපගේ චින්තනයට. අපගේ චින්තනයටම වහල් වෙලා ඉන්නවා. ඒ වහල් භවෙන් මිදීම තමයි සමාජයේ සාමය ඇති කරන්නේ, යුද්ධය නැති කරන්නේ ගත හැකි එකම ක්‍රියාමාර්ගය. ඒ කියන්නේ නැවත ලෝක සාමය ගැන කතා කරනකොට අපි අනිවාර්යයෙන්ම පුද්ගලයා තුළට එන්න ඕනේ, පුද්ගලයාට සම්බන්ධ වෙන්න ඕනේ, පුද්ගලයා විසින් තේරුම් ගන්න ඕනේ. පුද්ගලයා සම්බන්ධයෙන් ඇති අවබෝධය තමයි එතනදී වැදගත් වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මේ බටහිර දර්ශනය ගැන කතා කරලා අවසාන වශයෙන් නමුත් නවතින්න උනේ පෙරදිග දර්ශනේ නැත්නම් බුදුහාඳුරුත් එක්ක. ඒ මොකද කියන එක මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒක මොකද්ද කියන එක අද මේ දේශන දෙක ආශ්‍රේණු මම කන්නේ මේ සම්බන්ධ වුණ සියලු දෙනා තේරුම් ගන්න ඇති. අපි කිව්වා සමාජ පුද්ගලයා තුළ සංහිඳියාව තියෙන්න ඕනේ, ඊට පස්සේ පුද්ගලයින් අතර සංහිඳියාව තියෙන්න ඕනේ, පරිසරයත් එක්ක සංහිඳියාව තියෙන්න ඕනේ, ඊට පස්සේ මිනිස්සු සතුටු වෙන්න ඕනේ, ඊට පස්සේ පාලනය යහපත් වෙන්න. එහෙම වුණ සමාජයක් තියෙනවා. මේ සමාජය තුළ සාමය කියන එක අනිවාර්යයෙන්ම දකින්නට ලැබෙනවා. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුති මහාචාර්යතුමන්ට. මම හිතනවා අපි ලෝක සාමයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට පෙරදිග වගේම බටහිර දර්ශනය තුළින් අපට පුළුවන් අලුත් දෙයක් කරගන්න. නමුත් අපට සමත් ඉලංකෝන් මහාචාර්යතුමාගේ දේශනාවත් එක්ක අපට තවත් තිරසර සංවර්ධන ව්‍යාප්තියත් එක්ක කොහොමද මේ ලෝක සාමය උදා කරන්න කියන කාරණය තමයි එතුමා තමන්ගේ දේශනය තුළින් මතු කරන්න උත්සාහ කරේ. හොඳයි, අපි ඊළඟට සූදානම් වෙන්නේ සාකච්ඡාවට ආරම්භ කරන්නට. ඉතින් ඒ නිසා අපි කාරණක සිහිපත් කරනවා. අපි රේස් හෑන්ඩ් කරන්න තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා හැමදෙනාගේම චැට් ලිස්ට් එකේ පිළිවෙලට වැටෙනවා රේස් හෑන්ඩ් කරනකොට කාර්ද පිළිවෙල තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි සදාචාරාත්මකව මේ පිළිබඳව හිතලා අපි තමන්ගේ මයික් එක ඔන් කරලා කතා කරන්න නැතුව පිළිවෙලට එතන කතා කරන්න උත්සාහ කරමු. ඒත් එක්කම වැඩිපුර අපි ගොඩක් විස්තර කතා කරන්න නැතුව ඍජුව සාකච්ඡාව අපේ දායකත්වයක් දක්වලා මේ වෙනුවෙන් මොකද ගොඩක් කට්ටිය සම්බන්ධ වුණා, හැම ගොඩක් අය අදහස් දක්වන කට්ටියක් ඉන්න නිසා
තමන්ගේ වෙලාව ඉතා කෙටි වෙලාවක් තුල තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න හැටි මතක මතක් කරනවා ඊළඟට දෙවෙනි කාරණය තමයි විශේෂයෙන් අපේ සමන්ති ලංකෝල් මහාචාර්යතුමා විසින් සම්පාදනය කරපු ලෝක දාර්ශනික දිනය හා සම්බන්ධ වෙච්ච අත්පත්‍රිකාවක් අපි chat box එකට මුදා හැරලා තිනවා බොහෝ දුරට සතියක පත්‍රවල මේ ආටිකල් එකක් විදිහට පළ වේවි ඉතින් ඒකත් එක්ක ඔබට පුළුවන් ඒක භාගත කරගෙන ඔබගේ මේ සම්බන්ධ දැනුම වැඩි දියුණු කරගන්න හොඳයි පළමුවෙන් අපි අවස්ථාව ලබා දෙනවා අතුල ශාන්ත මහත්මයා ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා අතුල ශාන්ත බණ්ඩාර එතුමන් නැහැ මං හිතන්නේ අපි ආරාධනා කරනවා අපේ මොරගස්සේ විජිත හමුදුරන්ට ඇහෙනව නේද මාව ඇහෙනවද ඇහෙනව හරි හැමදාටම සුබ සන්ධ්‍යාවක් වේවා පළමුවෙන්ම මේ ලෝක දාර්ශනික දිනය සැමරීමට මේ වගේ ශාස්ත්‍රීය සංවාදයක් සාකච්ඡාවක් වෙමින් මම පුංචි ගැටලුවක් අහන්න මම හිතන්නේ අපේ අසංග සර් ඉන්නව නේද ආ සර් නහඳුරණ ඉන්නවා ආ යමුනා මහත්මිය ඉන්නවද සර් මම මේ පුංචි කාරණයක් සර්ටත් අදහසක් ඉදිරිපත් කරන්න නමන්නේ ඔහොමද කතා කරන්නේ තියන්න ඕනේ සමන් සර්ටත් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් ආවනේ මෙහෙම මගේ අර මේ අපේ අර මේ දේශනයක් තිබ්බේ දැන් තමයි ඒක ඉවර වුනේ මම හිතන්නේ කාගේ හරි මයික් එකක් අර ඔන්ලයින් දේශන එහෙම තිරන එක එක අර අපේ අර මහාචාර්ය අසංග තිරරත් මහත්තයාගේ මම හිතන්නේ කාගේ හරි මයික් එකක් ඔන් නෙලන්නේ ඔව් අරක ඔව් නෑ නෑ කරදරයක් නෑ කරදරයක් නෑ මම ආන්සර් කරා හරි මතක ගන්න පුළුවන් උදිත හඳුරු ආ හරි 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 මේ සර් මේ මට මේ දේශන යන අතර මේ මතවිචි කාරණයක් පුංචි මේ දැන් මේ අපි මේ දර්ශනය හෝ සාමය මේක අපි අර පෙරදිග සහ අපරදිග නැත්නම් ඊස්ටර්න් පර්ස්පෙක්ටිව් එකයි වෙස්ටර්න් පර්ස්පෙක්ටිව් එකයි කියලා බෙන් කරාම අර එතන පුංචි අර ගැටුමක් ඇති වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ කියන්නේ අර මේක තුල අපි ඉඳගෙන යන්න පුළුවන් මේකට වඩා පෙරදිග දර්ශනය හොඳයි මේකට වඩා බටහිර දර්ශනය හොඳයි අර සුත්ත නිපාතේ චූල මහ විව සූත්‍ර වල කියන අර ඉදමේව සච්ඡම් මොගමඤ්ඤා ඉදං සච්ඡම් කියන එකයි මොග අඤ්ඤම් මොගං කියන එක සහ ඉදමේව සච්ඡම් මොගමඤ්ඤං කියන මෙන්න මේක අතර ගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන්ද කියන මේ ගැටලුව මට ආවා ඉතින් මම ඒක පොඩ්ඩක් අහනවා ඒ වගේ ගැටුමක් ඇති වෙන්න පුළුවන්ද කියලා මේ පෙරදිග සහ අපරදිග බොහොම ස්තුතියි අඳුරණී තාම මේ මේ බොම් පිං ඒ ප්‍රශ්නෙට මේ මං හිතන විදියට ඇත්තටම දැන් එක යුගයකදී සුප්‍රකට කියමනක් තියෙනවා ඊස්ට් ඉස් ඊස්ට් වෙස්ට් ඉස් වෙස්ට් ද ට්වෙන් ෂල් නෙවර් මීට් කියලා ওই දෙක එකට හමු වෙන්නේ නැහැ කියලා ඉතින් නමුත් ඔය දර්ශනය දැන් මගේ පෞද්ගලික දර්ශනය තුළ මේ අර මං ඉස්සෙල්ලත් මගේ කතාවේදී ඉදිරිපත් කරා අඳුරණී මානව සංහතිය තුළ මානවයන් විදියට අපි තියෙන සානත්වයේ මත ලෝකේ අපි දකින විදිය ලොකු සමානකමක් තියෙනවා ඒ තුල අපිට හුඟක් දේවල් බෙදා හදා ගන්න පුළුවන්කම තිබෙනවා ඒක තමයි ඒක ප්‍රධාන කාරණයක් ඉතින් ඔතෙන්දි මං හිතන්නේ අර 1930 ගණන් වල ඉඳලා පටන් ගත්ත ඊස්ට් වෙස්ට් කියන මේ සංවාදයේ තුලින් එක්තරා විදිහක හවයි විශ්වවිද්‍යාලෙන් ඉගෙනගෙන අභාෂය ලබපු කෙනෙක් විදියට මම දකින දේ තමයි ඒක සහ ලෝකීය දර්ශනීය වෙන දර්ශනීය පිළිබඳ සංවර්ධන දිහා බලනකොට අද අපි මේ දැන් හඳුරන ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් මේ රෂනැලිටි කියන එක සබුද්ධිකභාවය කියන එක එක දෙයකට සීමා කරන්නේ නැහැ. එහෙම සීමා කරපු යුගයක් තිබුණා දර්ශනය තුල නම් ලොජිකල් පොසිටිවිසම් පමණයි රෂනල් අනිත් ඒවා නැහැ කියනවා වගේ. නමුත් දර්ශනයත් අද වෙනකොට ඇවිල්ලා තියෙනව නැහැ සබුද්ධික භාවය කියන එක විවිධ සංස්කෘතීන් තුළ විවිධ වෙන්න පුළුවන්. ඒකට අපිට තියෙන්නේ ඒ දේවල් වලට ගරු කරන එක සහ එක එක සංස්කෘතික තත්වයන් තුළ සබුද්ධික භාවය කියන කරකවත් වෙන්නේ කොහොමද කියන එක. ඒක නිසා මම හිතන්නේ ගැටලුව තින්නේ අපි පෙරදිග සහ අපරදිග කියලා කතා කිරීමේ නෙවෙයි ඒක පිළිබඳව අපේ තියෙන ආකල්පේ මත අර හාමුදුරනි වර්දී වගේ ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියන අදහසෙන් කිව්වොත් වැරදි.
හැබැයි අනිත් අතට ඒ ආකල්පයේ නැතුව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් පෙරදිග අපරදිග විශේෂයෙන්ම ගෝලීකරණ වූ මේ ලෝකයේ ක්‍රොස්පර්ට් ෆර්ටිලයිසේෂන් කියලා ලෝකෙට විසින් කියනවා. ඒ කියන්නේ පෝෂණය අන්‍යෝන්‍යව ලබන්න පුළුවන්. ඒකන්ද මං හිතන්නේ හඳුරන්නේ මට දෙන්න පුළුවන් උත්තරේ තමයි කරුණ නෙමෙයි වැදගත් වෙන්නේ මෙතෙන්දී ආකල්පය. හරි ආකල්පය තියෙනවා නම් අපිට ප්‍රතිග ප්‍රතික් කියලා කතා කිරීම ගැටලුවක් නැහැ කියන එකයි මගේ අදහස. මේ ඊළඟ කොන් මැතුමා මොකද්ද කියන්නේ? සර් ඒකට උත්තරේ දෙන්නේ ඇත්තටම මමත් ඒකට පොඩ්ඩක් එහෙමනම් එකතු කරනවා නම් ඇත්තටම හඳුරන්නේ මේ අද අපි ඔය ලේබල් එක බලන්නේ නැහැ. අපි අපි බලන්නේ අපේ වැඩේ සිද්ධ වෙනවා නම් ඒක කොහෙන් ආවත් කමන්නේ නැහැ. ඒ චින්තනය හරි ඒ ඕනම දෙයක්. දැන් මේක අර සර් කියවාගේ ග්ලෝබලයිස් වෙච්ච ලෝකයන්නේ. මේ ප්‍රී මාකට් එක තියෙන්නේ ඒවා. හැබැයි මේ දැන් ඩොලර් අඩු නිසා සමහර විට පොඩ්ඩක් ඒවා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය තත්ත්වයක් යටතේ ගත්තොත් එහෙම මේ අපි දැන් ලේබල් කරන්නේ නැහැ. ලේබල් කිරීම අවශ්‍ය නැහැ. ඇත්තටම අපි අද මේ දේ කතා කරත් මම හිතන්නේ අපිට අපි තේරෙන්නේ නැති මහාචාර්ය මමත් කතා කරපුවා මෙතන මේ බෙදා ගැනීමක් තිබුණේ නැහැ. අන්තිමට මේ දෙකම එකතු වුණා වගේ අදහසක් නේ අපට ආවේ. ඒ කියන්නේ අපි ලේබල් කරන්නේ නැහැ. දැන් අපේ වැඩේ සිද්ධ වෙනවා නම් මොන රටේ මොන ලෝකයෙන් කොහෙන් ආපු දෙකින් හරි ඒ දෙ තමයි ඒක යුනිවර්සලයිස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපිට කියන්න බෑ සාමයේ උදෙසා තියෙන හොඳම මොඩල් එක මේකයි. ඕනෑම මොඩල් එකක් යොදාගෙන යම් සමාජයක සාමයේ ගොඩනගන්න පුළුවන් නම් ඒක තමයි ඒ සමාජයට තියෙන හොඳම. එතකොට අපි ඒක පාවිච්චි කරලා ඒ වැඩේ කරනවා නිසා වැඩේ උනේ කොහෙන්ද කියන එක කොහොමද කියන එක එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සර පොත්පත් වල මේ කතුරු අඥාතයිනේ. ඒ වගේ තමයි. ඉතින් කවුද මේක කරේ කියන එක වැදගත් නැහැ. සිද්ධිය තමයි අපිට වැදගත් වෙන්නේ. බොහොම ස්තුතියි ඔබ දෙපළට මේ පිළිතුරට. තව පුංචි ප්‍රශ්නයක් මේ සර් මේ සාමයේ කතා කරන්න ගිහලා යුද්ධයක් ඇති වෙයිද නැහැ නේද? මට හිතෙනවා දැන් මේ සාමයේ කතා කරන්න ගිහලා අවසානයේ end result එක මේ යුද්ධයක් වෙයිද? ඇත්තටම මේ යුද්ධ ඒ කියන්නේ මේ දැන් ඔය ඒක අපි කතා කරේ නැහැ. ඒ කියන්නේ දැන් conflict resolution කියන එක නැහැනේ අඳුර. ඒ කියන්නේ මේ ගැටුම් निराකරණය කිරීම කියන එක නැහැ. දැන් තියෙන්නේ conflict transformation. ගැටුම් පරිවර්තනය කරන එක. ඒ කියන්නේ නරක ගැටුමක් තියෙනවා නම් අපි ඒක හොඳ තත්ත්වයකට ගැටුමකට උනත් කවන්නේ පත් කරන එකයි කරන්න තියෙන්නේ. හොඳ ගැටුමක් තියෙනවා ඒක සමාජයේ තියෙන එක සමාජ ප්‍රගමනයේ හේතු වෙනවා. ඒක තමයි මම හිතන්නේ මාත්වාදයේ ඔය අපෝහක න්‍යාය උනත් කියන දේ. ඉතින් ඒ නිසා මේ අපි දැන් ඒ වගේ තැනක ඉන්නේ. ඒ කියන්නේ මේ ගැට හොඳ constructive conflicts කියන එකවා සුභවාදී සමාජ ප්‍රගමනයට උදව් වෙන ගැටුම් අපි දිගටම පවත්වාගෙන ගියාට ගැටලුවක් වෙන්නේ නැහැ. සමාජයට හානියක් වෙන ගැටුම් නැති කරන්න තමයි අපි දැන් උත්සාහ කළ යුතු යන්නේ. ඔබ මම හිතන්නේ අපි හඳුනගන්න බොහොම පැහැදිලි ඇති. මතන අද දවසේ ගොඩක් වෙලාවට විශේෂ පිළිවෙත් ප්‍රාමාණික ගොඩක් ඉන්නවා. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ වල්පොළ මහතුමා හෑන්ඩ්ලස් කරලා රෙස්ටෑන් කරලා තිබුණා. දැන් එතුමා නම් නැහැ මං හිතන්නේ. අපේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ අපේ අන්තාදුපති හාමුදුරුවෝ හෝමාගම ධම්මානන්ද හාමුදුරුවෝ මං හිතන්නේ උන්වහන්සේට අවස්ථාව ලබා දෙනවා. මම මෙතෙන්දී ප්‍රශ්න කිරීමකට වඩා වචනයක් සඳහන් කරන්න සඳහන් කළේ අදහස් කරේ විශේෂයෙන් මහාචාර්ය සමන්තිලංග කෝන් මැතිතුමා පැහැදිලි කරා මේ බෙදා ගැනීම කියන එක බෙදා ගැනීම බෙදා දීම කියන එක ලෝක සාමයට අවශ්‍ය මූලික අංගයක් හැටියට ඒකට පොඩි එකතු කිරීමක් හැටියට මම අතිශයින් මගේ කරනවා. මම දේශන දෙකම ඉතාම අගය කරනවා මේ ප්‍රස්තුතයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්.
සමන්දි ලංගකුන් මේතුමා සඳහන් කළ අර සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන එකට එකතු විය යුතු කරුණු අතර එක දෙයක් හැටියට මේ බෙදා ගැනීම කියන එක මේක මෑතදී මට මතකයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතා වැදගත් ප්‍රකාශයක් කළා සඳහන් කළා තිබුණා මේ දැන් අපි මේ පවතින වර්තමාන වසංගත තත්ත්වය හමු වී බලවත් රාජ්‍යයන් තමන්ගේ රටවැසියන් සහ ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා මේ එන්නත් කරණේදී ඉතා ප්‍රමුඛතාවයක් තමන්ට ලබා දීලා තමන් සුරක්ෂිත වීමට උත්සාහ ගන්නවා කියන එක. ඉතින්දී ඔවුන් සඳහන් කළා මට මතකයි පුවත්පතේ සඳහන් කර තිබුණා කිසි කෙනෙක් සුරක්ෂිත නැත මේ හැමදෙනාම සුරක්ෂිත වෙනකම් කියලා no one is safe until everyone is safe කියලා සඳහන් කළා තමයි මොකද මේ 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 වසංගත තත්ත්වය හැමේ මම සුරක් මේ තමන් සුරක්ෂිතයි කියලා හිතාන හිටියට එහෙම වෙන්නේ නැහැ හැමදෙනාම සුරක්ෂිත කළ යුතුයි විය යුතුයි කියන අදහස මම හිතන්නේ ඉතාම වැදගත් පණිවිඩයක් මේ ලෝක සාමය සම්බන්ධයෙන් මේ මේ කියන කාරණාව මේ WHO එක ප්‍රකාශ කරපු මේ ප්‍රකාශය හරිම වැදගත් ආදර්ශයක් හැටියට මට සිහියට එනවා ඔබතුමා ඒ සඳහන් කරපු කාරණේ මම අතසෙයින්ම අගය කරනවා ඒ බෙදා ගැනීම සහ බෙදා දීම කියන කාරණාව ලෝක සාමය උදෙසා අවශ්‍ය මූලික අංගයක් හැටියට සඳහන් කිරීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි මං හිතන්නේ අපේ දබනන්ද හඳුරන්නේ ඒ තුලම තියෙන වැදගත් දෙයක් තමයි බෞද්ධයන් විදියට අන්තිමට අපි ඇවිල්ලා තින්නේ ප්‍රතිත්‍ය සමුත්පාදයටනේ ඇත්තටම සර් ඇත්තටම ඉතින් නම පාවිච්චි නොකරට ලෝකෙම එක පාවිච්චි කරනවා නම් මං හිතන්නේ බෞද්ධ විදියට අපි නිහතමානීව සන්තෝෂ වෙන්න ඕන දයාඳුරනේ දැන් ඇත්තටම අදවසේ මේ ප්‍රශ්න අහන්න හරි අදහස් දක්වන්නට වඩා දේශන කරන්න සුදුසු දේශකයෝ ගොඩක් වෙලාවට සම්බන්ධ වෙලා ඉන්නවා ඉතින් මේ දැන් අපි අවස්ථාව ලබා දෙනවා මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රනාන්දු මැතිණියට දැන් අවස්ථාව ලබා දෙනවා. ඇත්තටම මට මේ ප්‍රශ්න කිරීමක් නෙමෙයි ඇත්තටම ඉතාම වැදගත් අද මාතෘකාවක් දේශනයක් මම මේකට කොටසක් එකතු කරන්න කැමතියි ඇත්තටම අපි සාමය පිළිබඳ දාර්ශනික මතවාද සාකච්ඡා කරනකොට සාමය පිළිබඳ මම කරලා තියෙන පරීක්ෂණෙදි මම දැක්ක දෙයක් තමයි අපිට දර්ශනයේදී සාමය අපිට පැතිකඩ තුනකින් හඳුන ගන්න පුළුවන් මොකද ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවා මේ බටහිර ලෝකයේ සහ මේ පෙරදිග අපරදිග ලෝකයේත් එක්ක තියෙන ගැටුමක් පිළිබඳව ඇත්තටම අපිට සාමය පොදුවේ දාර්ශනික වශයෙන් කියන එක කරද්දී අපිට එක පැත්තක හම්බ වෙනවා මේ සාමයේ සමාජ පැතිකඩ සමාජ පැතිකඩ ගම් ගොඩාක් ගැඹුරු ශේෂ්ත්‍රයක් ඒ වගේම තමයි සාමයේ දේශපාලන කියන්නේ දේශපාලන දාර්ශනිකයන් සාමය ගැන සාකච්ඡා කරපු මතවාද හා අදහස් ඉදිරිපත් කළේ. ඒ වගේම තමයි අධ්‍යාත්මික කියන්නේ සාමය කියන එක අධ්‍යාත්මික ප්‍රපංචයක් විදිහට. එතකොට මන් දකින්නේ ඇත්තටම මේ ආසියානු කලාපය තුළ හුඟා දුරට තිබෙන්නේ මේ අධ්‍යාත්මිකත්වයත් එක්ක මුසුණු සාමයේ පැතිකඩ කතා කිරීම. ඇත්තටම බටහිර ලෝකයේ දේශපාලනික වශයෙන් ඊළඟට සමාජ දාර්ශනික වශයෙන් ඊළඟට සංස්කෘතික දාර්ශනික වශයෙන් ඒ වගේම අපේ සමන්ත අන්තිමට කතා කර අපි අද බටහිර ලෝකයේ තදින්ම කතා කරන මේ සංවර්ධන ආචාර ධර්ම කියලා එක. එතකොට මේ සංවර්ධන ආචාර ධර්ම කියන්නේදී අපිට එකට එකතු කරන්න වෙලා තියෙන මේ අධ්‍යාත්මික පැත්තෙන් ලැබෙන ඒක ඉන්ඩිවිජුවල් පීස් කියන පැත්තෙන් ගත්තත් අපිට ඒක එකතු කරගන්න ඕන. ඒ නිසා මම හිතුවා ඒ කොටස් ටික අපි එකතු කරගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඇත්තටම දාර්ශනිකයා කියලා කියන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන කෙනෙක් නෙමෙයි. උත්තර දීලා තියෙන උත්තර ප්‍රශ්න කරන කෙනෙක්. ඒ නිසා අපිට සාමය anu මෙන්න මේකයි කියලා අපිට කවදාකවත් කියන්න බෑ. ඒකට හේතුව තමයි දාර්ශනික ලෝකයේ තුල හැමදාම දීලා තියෙන ප්‍රශ්න නැවත ප්‍රශ්නවලට දීලා තියෙන උත්තර නැවත ප්‍රශ්න කරමින් යනවා. ඇත්තටම මම දැක්ක දෙයක් තමයි අතරුවේදී විශේෂයෙන්ම අපේ මහාචාර්ය සමන්ත ඊලංගකෝන් මහතා අවසානයේදී කතා කරා මේ ගයා පීස් කියන එක. ඇත්තටම මම දැක්ක දෙයක් තමයි මේ අතරුවේදී එක තැනක තියෙනවා peace be in heaven, peace be in the sky, the peace be on earth, peace be on water, the peace be in plant and trees, all is peace, peace along peace. May that peace, the real peace, be with us all. The peace, peace be unto us and to all the being of the universe. May atha me goda parani me
अपे इंदिया दर्शनीय मूलम दर्शनीय तुल කදින්ම කතා කරලා තිනා මේ විශ්වය මේ විශ්වය තුල සාමයේ මේ හැම තැනම සුභා දහම තුල ආකාශය තුල සාමයේ නැති වුණොත් ගිගුරුන් සහිත වැසි ආවොත් වෙන දේවල් අපිට සිද්ධ වුණොත් අපි කොහොමද ජීවත් වෙන්නේ එහෙමනම් එදා අපේ පැරණි මේ චින්තනය ගැන හිතපු අය සාමයේ විවිධ පැතිකඩ දැකලා තිනවා ඒ නිසා අපි දාර්ශනිකයන් වශයෙන් මේ ගැන අධ්‍යයනය කරද්දී අපේ පැරණි දර්ශනයන් තුලින් මේවා එකට එකතු කරලා සාකච්ඡා කිරීමත් නැවත උද්දීපනය කිරීමට උත්සාහ ගැනීමත් කරපු ව්‍යායාම ගැන මම ස්තුති කරන්නයි විශේෂයෙන්ම මේ වැඩසටහන අගය කරන්නයි මම කතා කරේ ස්තුති හොඳයි මේ මරණේ අපි ගොඩක් කලාවට පෙර දෙක පැත්තත් එක්ක කතා කරනකොට ආශාප්‍රාන්ත අපේ ජේෂ්ඨගතක ආචාර්යතුමී අපි අතරව වේදේ වගේ ගොඩක් ඈතට දැන් අරන් ගිහින් තියෙන අපි හැමදෙනාම නේද ඉතින් දර්ශනය අර දර්ශනය කතා කරනකොට මේකයි දාර්ශනිකය ගොඩක් එකට එකතු වෙනකොට අපි නොහිතන පැතිවලට ගිහිල්ලා අපිට අලුත් දෙයක් නිතරම අරගන්න පුළුවන් ඉතින් ඒකත් එක්ක මේ මම හිතන්නේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ අපේ මහාචාර්ය යමුනා හේරත් මෙතනිය රේස් සෑන් කරලා අපි තුමීට අවස්ථාව ලබා දෙනවා मैडम के माइक को लाती ओ हरी हरी हाँ दाई बहुत स्तुति सामंत सर अपे हम दोनों हम से ला सीरो दिन आगे मावसराय ये वाके में अनेकों विद्वत महत महत्मीन के नावसराय अद मुख्य देश ने परंतु मगे दो गुरु वरे के ना अपे जेस्ट महाचार्य संग तिलक रत्न में तुम्हारे वाके में अपे हिट उपेटार पति सामंत सर लोक दार्शनिक दिन निमित्ते मट इतर विषय गोचर नोन विषय मंग मेन्न मे वगे कारण अपे असंग सखिंगनगण्यमती मेके मातृकावतम लोक सा मेकन मातृकाव मंगिता विद्वत दिनाम अतिशय विशाल तुरतुर प्रमाण मे मातृकावन अदाल दिपत्कना लोक सामेकन दिख संकल बुद्धरजान महंसे गे संकल पिलीबंधव स विग्रह कला मम पुड खेमती एक मंदे मे देश विनाथकुखरी सिद्धवेन वीन एक लोकयकन संकल बुधुधाम कुहुमद दीयन एक लोककीन अभी एक काटून सरल अर्थ दुलवं कारण विद्युत नामे संबंधे लोके संबंधे यम विग्रह युना मंग हर कमती मेकट इकून वना लोके बौद्ध दर्शने अर्थ मुखदीन मुखदेन पारिबाही वगीप इटवेट दिन अदहस मगे पौदी अदहस अंदेस मे अदहस कुछर ඇසීම සාධාරණ ද කියන එක මට තේරෙන්නේ නැහැ. මොකද මම දක්ෂම එතන යමක් අපි දැනුවත් විය යුතු දෙයක් තියෙනවා කියන එක. මේ මම හිතන්නේ බොහොම සුදුසු ප්‍රශ්නයක් ඔබගේ මේ ලෝක කියන සංකල්පය අපි බුද්ධාමතුල කවුරුත් දන්නවා ඇත්තටම දැන් ඉමස්මින්යේ බ්‍යාම්නත් ඒ කලෙබරේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියලා කියනකොට බුදුහාමුදුරෝ ලෝකය කියන එකට දුන්න එක්තරා විදියක පුද්ගලයා කියන අර්ථය. ඒ කියන්නේ ඒකෙන් මං හිතන්නේ ලෝකය පුද්ගලයා කියලා කියන්නේ පුංචි ලෝකයක්. මිනියේචර් වර්ල්ඩ් කියන එක. ඒ කියන්නේ එක විදියකින් ගත්තොත් එතකොට ලෝකයා කියන එක දකින්න පුළුවන් පුද්ගලයා තුල. එතකොට පුද්ගලයා තුල ලෝකය දකින්නා වගේම ලෝකයේ තුල පුද්ගලයා දකින්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් මෙතෙන්දී තියෙන මේ වැදගත් කාරණය තමයි දැන් ලෝකය කියන එක පිළිබඳව බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු දේ සහ ලෝකයේ පිළිබඳව බුදුහාමුදුරුවෝ සමස්ත ගිහි සමාජය ඇතුළු දේශනා කරපු දේ අතර මම හිතනවා එක්තරා විදියක ක්‍රමවේදීය වශයෙන් වෙනසක් තිබෙනවා කියලා. දැන් උතර තියෙන ගැඹුරු දාර්ශනික අර්ථය තමයි දැන් අර ඉමස්මින් යේව බ්‍යාමමත්තේ කලේබරේ කියාපු ලෝකය හදාගන්නේ නැතුව එයින් එහාට තියෙන ලෝකයට අපට
යන්න පුළුවන් කමක් නැහැ කියන එක. හැබැයි ඉතින් ඒක ඊට වැඩිය සරල භාෂාවකින් අපේ සාකච්ඡාවේදී අධ්‍යාත්මික බාහිර සාමයේ කියන සංකල්පේනොත් ආවා. නමුත් දැන් ඔබේ ප්‍රශ්නය තුලින් මට මතුවෙන දේ තමයි ඇත්තෙන්ම බෞද්ධ විසඳුම මොකද්ද කියන එක මේක අපි ටිකක් ගැඹුරෙන් හිතන්න ඕන. මම එතනදිත් පොඩ්ඩක් සඳහන් කිරීමක් කරා සමහර විට අපි බෞද්ධ විසඳුම කියන එක ලඝු කරන ගතියක් තියෙනවා. හරි හිත හදාගනින් ඔක්කොම දේවල් ඉවරයි ප්‍රශ්න ඉවරයි කියලා. නමුත් ඒක මං හිතන්නේ ඒක බුද්ධාගමට සාධාරණයක් ඉෂ්ට කිරීමක් නොවේ. බුදුදහම තුල අදහස් කරලා තියෙන්නේ ওই දෙක අතර දැන් අර අවසානයේදී අපේ ධම්මානන්ද නායකහඳුරෝ කියපු කාරණය තුල අපි ප්‍රතිත්ති සමුප්පාදයට ආවා. ඇත්තටම වෙලා තියෙන්නේ ප්‍රතිත්ති සමුප්පාදය තමයි මෙතෙන් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රතිත්ති සමුප්පාදය තමයි මගේ අවබෝධය විදිහට theory of everything බුද්ධාගමේ තියෙන හැම දෙයකටම තියෙන theory එක. එතකොට පුද්ගල සාමය ලෝක සාමයෙන් වෙන් කළ නොහැක. ලෝක සාමය පුද්ගල සාමයෙන් වෙන් කළ නොහැක කියන මෙන්න මේ කාරණේ. ඒක නිසා ලෝකයේ පිළිබඳ බුදුහාමුදුරුවෝ දෙන දාර්ශනික අර්ථය මං හිතන්නේ අපි ඔය සන්දර්භය තුළ තේරුම් ගන්න ඕන. මං අද මේ අහම්බෙන් දකිනකොට මං හිතන්නේ Facebook එකේ හරි කොහොම හරි දැක්ක කවුරු හරි කියලා තියෙනවා සමාජයේ ප්‍රශ්න තියෙද්දි ඒව ගැන කටවහන් ඉන්න අයට අපායේ වෙනමම ස්ථානයක් වෙන් කරලා තියෙනවා කියලා. ඒක තිබුණේ බටහිර ලෝකයේ භාෂාවෙන්. එතකොට දැන් ඒකෙන් කියන්නේ අත්ත වශයෙන් මොකද අපිට සාමය ඇති කරගන්න බෑ. මේක මං හිතන්නේ සමන්ති ලංකෝන් මහාචාර්යතුමා පැහැදිලිව දැක්කුවා. අපේ සාමය ඇති වෙන්නේ නැහැ ලෝක සාමය නැතුව. අනිත් අතට ලෝක සාමය ඇති වෙන්නේ නැහැ අපේ සාමය නැතුව. ඉතින් උතර තියෙන බෞද්ධාර්ථය තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක. ඉතින් මේකත් සමන්ති ලංකෝන් මහාචාර්යතුමා සඳහන් කළා. ඒ කියන්නේ අවසාන විග්‍රහයේදී අපි අපේ සාමය ඇති කර ගැනීමත් එක්කම මේ අපි ලෝක සාමය ඇති කරන්නත් මහන්සි ගන්න ඕන. ඉතින් අන්න ඒ විදිහට බැලුවොත් ලෝකය කියන එකේ මිනිහේ පුංචි ලෝකයක් තමයි අපි. හැබැයි අනිත් අතට ඒ පුංචි ලෝකයේ වෙන අපි සමස්ත ලෝකයෙන් වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මං හිතන්නේ මේ මහාචාර්ය යමුණ ඔයාගේ ප්‍රශ්නේ මං ගත්ත දේ ඒකයි. මං දන්නේ නැහැ මං උත්තර දුන්නාද කියලා කොහොමද. ලැබුණා. හොඳයි බොහොම ස්තුතියි සර්. හැමදාටම බොහොම ස්තුතියි. අපිට මේ තා විනාඩි දෙක තුනක් වගේ කාලයක් තියෙනවා. යම් කෙනෙක්ට ප්‍රකාශයක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් අපිට පුළුවන් අවස්ථාව ලබා දෙන්න. ස්වාමීන් වහන්සේ මේ මට අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා. කතා කරන්න. කුළු ශාන්ත බණ්ඩාර ඔය කතා කරන්න. ස්වාමීන් වහන්සේ මේ මිනිස්සුගේ මේ හිතේ තියෙන දේශයේ තරහව වෛරය වගේ සිතිවිලි ඉවත් කරන වැඩපිළිවෙළක් තියෙනවා නම් මම හිතනවා ලෝක සාමයට ගොඩක් ඒක වැදගත් වෙයි කියලා. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි සමන්ත සර් හරි අසං උත්තරයක් දෙනවා නම් ඔය ඇත්තටම එතුමා කියපු දේ තමයි මං හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැන් ස්පිරිටුවල් හෙල්ත් කියලා කියන්නේ ආධ්‍යාත්මික සෞඛ්‍ය කියන දේ ආදාළ කරගෙන තියෙන ඔය කාරණේ නිසා අර කලින් ආචාර්ය ආසන්න මහත්මියත් ඒක ගැන සඳහන් කරා. අපි ඇත්තටම නැවත යා යුතුයි අපේ මුලට ආධ්‍යාත්මිකත්වයට බැක් ටු බේසික්ස්. ඒක තමයි අතරව වේදෙත් කිව්වේ. දැන් ඕවන්නේ ඇත්තටම කරණීය සූත්‍රේ උනා තියෙන්නේ නේද? අපි කොහොමද මානසිකව මේ ලෝකයක ආධ්‍යාත්මික බැඳීමක් ඇති කරගන්නේ? අපි අපේ තියෙන මේ ආත්මార్థකාමී බව නිසා අපි අපි මගේ පැවැත්ම ගැන විතරයි හිතන්නේ. අනුන් ගැන හිතන්නේ නැහැ. නමුත් ඒක නෙවෙයි මේ දාර්ශනික අදහස් වලින් කියන්නේ. අපි අනුකාගෙන් වෙන් කළම හැකි. අපි ඉන්ටර්කනෙක්ට්. අන්‍යෝන්‍ය වශයෙන් පැවැත්මක් තියෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි තමන්ට මේ අනුන්ට හානි කරනවා කියලා කියන්නේ ඉරිසියාව වෛරය ක්‍රෝධය වගේ සිතුවිලි නැති කරගන්න බෑ අපි සාමාන්‍ය මිනිස්සු නිසා. නමුත් ඒවා සමනය කරගන්නවා. ඒ කියන්නේ සමාජයේ සාමයට බාධාවක් වන තරමට ඒවා වැඩි වෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ මිනිස්සු විදිහට. ඒ නිසා අපි ඒව පාලනය කරගන්නවා. ඉතින් මිනිස්සු තේරුම් ගන්න ඕනේ ඒක ප්‍රජානනමය වශයෙන් තේරුම් ගන්න ඕනේ කිසියම්
දේකට අපි හානි කරනවා නම් සතෙකුට ඕනේ දේකට පරිසරයේ තියෙන හැම දේකටම ඒ තමන්ටම සිදු කරගන්නා වූ හානියක්. ඉතින් ඒ වගේ දැක්මක් ඇති කරගත යුතුයි මං හිතන්නේ. ඔව් කැමති මහජාල සමන්ති ළඟ කෝන් කරණීමේත සූත්‍රය ගැන සඳහන් කළා. ඇත්තටම අර නිතර දෙවේලි ලාභයට තියෙන නිසා අපිට ඕකේ වගේ තේරෙන්නේ නැහැ. නමුත් මම එක්ක විදිහට මට මතකයි කාලයකට කලින් මේ mercy කියන සංකල්පය පිළිබඳව බුද්ධ ආගමේ තියෙන මොනවාද මොකද කියලා මට මතකයි ඕක පිළිබඳව ලොකු ප්‍රකාශයක් නිකුත් කරා වතිකාණුවෙන්. එතකොට දැන් කොහොම හරි ඕක පිළිබඳව ආරාධනාව මට ආවට පස්සේ මම ඒකට කිව්ව එක තමයි mercy. mercy කියලා කියන්නේ අපි කෙනෙකුට බය වෙලා එයාගෙන් මේ අපි ඉල්ලන කියන විදිය ආකල්පේ ආකාර දෙයක් අපි බුදුහාමුදුරන්ගෙන් හෝ කාගෙන්වත් ඉල්ලන්නේ නැහැ බුද්ධ ආගමේ. හැබැයි බුදුදහමේ තියෙනවා මෛත්‍රී කියන සංකල්පය කියලා. මම කරණීය මෙත්ත සූත්‍රයේ පරිවර්තනයක් තමයි ඒ කට්ටියට ඇරියේ. ඒ කට්ටිය ඒක තමයි ඒ පොතේ පළ කරලා තිබෙන්නේ. ඉතින් අතරම මම කියන්න කැමති මේ මාචාර්ය ඊළඟ කෝන් කිව්ව කාරණයට සමගාමීව ලෝකයේ දයාව, කරුණාව, මෛත්‍රිය, ලෙන්ගතුකම කියන මේ දේවල් පිළිබඳව විශ්ව ප්‍රකාශනය විය යුතුයි කරණීය මෙත්ත සූත්‍රයේ කියන එක. ඉතින් එතකොට ප්‍රශ්නය ආපු මහත්මයාගේට පිළිතුරක් දෙනවා නම් ඇත්තටම දැන් මේක තමයි නිදර්ශනය මේ අපි අභ්‍යන්තරව මේක වගා කළ යුතු ආකාරය. ඒ වගේම මම නිතරම මේ සාකච්ඡාවේදී සඳහන් කරපු පරිදි මේක තියෙන්න ඕන ව්‍යූහාත්මකවත් ක්‍රියාත්මක වෙන විදියට. තව විදිහකින් කියනවා නම් මේක සමාජ ජීවිතේ දකින්න ඕන. මේක සමාජ ජීවිතේ පාසලේදී ක්‍රියාත්මක වෙන්න ඕන. මේක එදිනදා ජීවිතේදී තියෙන දේ කරන දේවල් වලදී සිද්ධ වෙන්න ඕන. වාහනයක් එලවන ඩ්‍රයිවර් කෙනෙක් විදියට කල්පනා කරලා බැලුවොත් සිග්නල් ලයිට් එක දාලා මම මේ පැත්තට හරවනවා කියලා පෙන්නන එක මෛත්‍රියක් කියන එක අපිට තේරෙන්න ඕන. ඉතින් අවාසනාවකට ඔක ඔය විදියට උගන්වන්නේ නැහැ. ඩ්‍රයිවිං ස්කූල් වල උගන්වන්නෙත් නැහැ. කවුරුත් උගන්වන්නේ නැහැ. කවුරුත් කියලා දෙන්නෙත් නැහැ. නමුත් එතන තියෙනවා මෛත්‍රී කියන එක කියලා දෙනවා නම් අන්න එහෙම තමයි ජීවිතේට මෛත්‍රී කියන එක ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. අනේ බණ කියනෝ නේ මම නතර කරන්නම් ඒක නිසා බොහොම සුති. හොඳයි බොහොම ස්තුති. මම හිතන්නේ තවත් අදහස් දක්වන්න කවුරුවත් නැතුව ඇති. ඒ නිසා අපේ කෙටි අවසරයි හාමුදුරනේ පොඩි අදහසක් දක්වන්න පුළුවන්ද? ඔව් පුළුවන් කතා කරන්න. මම විශ්වවිද්‍යාලයක පළවෙනි වසර හදාරන ශිෂ්‍යාවක්. අර මේ සර් අවසානයේ නවත්තපු තැනින් මම පොඩි අදහසක් එකතු කරන්න කැමතියි. සර් මේ ඇත්තටම බණ කියනවා වගේ නෙමෙයි සර්, අර සමහර තැන්වල ගෙනල්ලා නතර කරන තැන් අපිට ගොඩාක් ඉස්සරහට හිතන්න අවස්ථාවක් දෙනවා. ඒ වගේම අර සර් දර්ශනය ගැන පහදපු දෙය, මම තාම මේ විෂය හදාරමින් යන කෙනෙක්, අර දර්ශනය ගැන කියපු අදහසත් එක්ක සර් මේ මට හිතුණා තව කොච්චර දේවල් අපි ඉගෙන ගන්න තියෙනවද කියලා. ඒ වගේම දැන් ඒ දේවල් අහගෙන හිටපුවාම සර් මට හිතෙනවා සර් අර දැන් අර සරණ අරණ කියන පද අර්ථ විවරණය කරපු හැටියට ඇත්තටම මම අද ඒ වචන දෙක ඉගෙන ගත්තේ. ඒ දැන් ඒ වචනයක අකුරකට එච්චර වෙනසක් කරන්න පුළුවන් නම් අපේ සර් මං හිතනවා දර්ශනය කියලා දැන් ඔබතුමාලා මෙච්චර වෙලා විග්‍රහ කරපු මේ සංකල්පයන් මට හිතනවා දැන් බුදුදහම කියන දේ දර්ශනයක් කියන තැනින් මට හිතනවා එතෙන්ට අපිට සයන්න එකතු කරගත්තොත් බුදුදහමේ නියමාරුතෙන්න එතෙන්ට කියලා මං හිතනවා සර්. මං මට තේරෙන්නේ එතෙන්ට එකඟ වෙන්න පුළුවන්ද කියලා. එතකොට සදර්ශනයක් හැටියට මං දකින්න කැමතියි. මං කැමතියි සර් ඒ අදහසට එකඟ වෙනවද, එහි විරෝධයක් තියෙනවද කියලා පෙන්නලා දෙනවා නම්. ඒ වගේම මේ දැන් අරස අද තියෙන අධ්‍යාපනයත් එක්ක දැන් දහම වුණත් අර සර් කිව්වා වගේ ගොඩක් වෙලාවට මාකට් වෙන තැනක තියෙනකොට සර්ලා ගෙනල්ලා අර නතර කරනවා මිනිස්සුෙකුට හිතන්න විවර කරන තැනකින්. ඒකට ඔබතුමන්ලට බොහොම බොහොම පිං, බොහොම ස්තුතියි. මොකද අද ගොඩක් වෙලාවට අපි දැන් ලෙක්චර්ස් වලින් වුණත් සමහර වෙලාවට ඉගෙන ගන්නකොට කෙනෙක්ගේ මස්තිෂ්කයේ තැම්පත් වෙලා තියෙන ඩේටා එකක් අපි කොපි කරගන්නවා වගේ සිද්ධියක් වෙනවා. නමුත් අර මේ වගේ සමහර තැන් මාතෘකාවට ප්‍රවේශ වෙන තැන ඉඳලා ඛණ්ඩනය කරලා ඒ දැන් යම් තැනකට ගෙනල්ලා සර් අතහැරලා දානවා, ඒ කියන්නේ නවත්වනවා වගේ වුණාට එතන
හිතන්න ගොඩාක් දේවල් ඉතුරු වෙලා තියෙනවා කියලා මට තේරුණා. ඉතින් මං හිතන්නේ එතන තමයි විවෘත වෙන්න ඕනේ. එතනින්නේ අපි හොයාගෙන යන්න ඕනේ කියලා ඉතින් මං හිතනවා. ඒ නිසා ඇත්තටම සර් බණ කියනවා වගේ නෙමෙයි ලොකු උපකාරයක්. දැන් අලුතින් ප්‍රවේශට වෙන්න ඉන්න කෙනෙකුට තව ඉස්සරහට ගොඩාක් හදාරන්න තියෙනවා. ඉතින් ඒ විදිහට අවස්ථාවක් ලැබෙන එකට ඔබතුමාලට හම්බුනා ඇතුළු හැම දිනාටම බොහොමත්ම පිං. මම මේ ප්‍රශ්නෙටත් උත්තරයක් බලාපොරොත්තු වෙනවා සර්. අපිට එතන නතර කරන්න පුළුවන්ද නැත්නම් මගේ අදහස එහෙම වැරද්දක් තියෙනවද සදර්ශනයක් කියන තැනට අපිට එන්න පුළුවන්ද එහෙම විග්‍රහ කරන්න පුළුවන්ද කියන එක මම දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි බොහොම පිං. මෙහෙමයි මං හිතන්නේ පළවෙනි අවුරුද්දේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විදිහට ඔබේ දක්වපු අදහස ඉතාම වටිනවා. මේ සුබ ගමන් අපි කරගෙන යන් ඉස්සරහට. You are in the right track. Okay. දැන් අපි සමන් සර් දැන් අවසන් කරමු නේද? මේ දන්තහාමුදුරුව ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? මගේ නම දර්ශන. මම දර්ශන අශෝක් කුමාර. ඔව් දර්ශනයි පුළුවන්. ඔව් ඔව් මේ මං හිතන්නේ මේ මම මේ විටින් විට සම්බන්ධ වෙච්ච නිසා සමහර අවස්ථාවලදී මේ මේ අදහස සාකච්ඡා වුණාද දන්නේ නැහැ. මට මම නිතර හිතන මට ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි දැන් මේ සාමය ඇති කිරීම සඳහා ආගම කියන ව්‍යාපෘති අපි පාවිච්චි කරමින් ඉන්නකොට ලෝකයේ දැන් අපි සංඛ්‍යා ලේඛන අරන් බැලුවොත් එහෙම ලෝකයේ ගැටුම් අඩුම පැති තියෙන ආගම් අඩුවම දාන කලාපෝල අපි හිතමු ඔය මේ ඒති ඔය අදේව ධර්මවාදී කියලා ඉන්න කොට්ටාස ඒ කියන්නේ කිසිම ආගමක් නැති මිනිස්සු ඒතිස්ලා ඉන්න ඔය රටවල් ඔය නෝර්වේ, නෙදර්ලන්ඩ්ස්, ඩෙන්මාර්ක්, ස්විස්තර්, නෝඩික් රටවල් වල මිනිස්සුගෙන් අති බහුතරය මේ සෑහෙන ප්‍රතිශතයක් ආගමක් කිසිම ආගමක් අදහන්නේ නැහැ. ලෝකේ ගැටුම් වැඩියෙන්ම තියෙන පැතිවත්තත් ආගම් අදහන කලාප. එතකොට මේ ආගම සම්බන්ධයෙන් දැන් ආගමක තියෙන සාරාර්ථවාදී බව එසෙන්ෂියලිස්ට් අප්‍රෝච් එකක් ආගමකට ගැනීම ඕක මේ කියන්නේ තමන්ගේ ආගම අර යුවල් හරාරි කියනවා වගේ මිනිස්සුන්ට ලෝකේ එක ආගමක් හරි වගේ තියෙන ඒ තමයි තමන්ගේ ආගම. එතකොට තමන්ගේ ආගම හරි වෙනකොට අනික ඔක්කොම ආගම් වැරදි. එතකොට මේ එහෙම මේ ආගමකට දෙන සාරාර්ථවාදී ප්‍රවේශයේ යම් ආකාරයකට ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නැද්ද කියන ප්‍රශ්නේ එනවා. මොකද එහෙම එහෙම නොවුනොත් මේ ආගමික ආගම් මතම් පදනම් වෙලා ආගමික අනන්‍යතාව මතම් පදනම් වෙලා මේ ලෝකේ තියෙන ගැටුම් ප්‍රමාණය තමයි දැන් වැඩියෙන්ම තියෙන ගැටුම් ප්‍රමාණය කියලා මට හිතෙන්නේ. ඒතර ආගම නැති කිසිම අදේව ධර්මවාදීන්ට අතර එහෙම ආගම මේ ගැටුම අවම වෙලා තියෙනවා. මේ ගැන මොකද හිතන්නේ කියන එක මම සාකච්ඡාවට යොමු කරන්න කැමතියි. මම ඇත්තට මේ ප්‍රශ්නේ ගොඩක් හොඳයි. මේ මම කැමතියි ඒ කාලෙකට පස්සේ මේ අහන්න ලැබීමත්. මේ මම කෙටි උත්තර දෙකක් දෙන්නම් අශෝක. මොකද මට මේ දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ ටික රැ වුණා වැඩි මේ බඩගිනි. මොකද මේ එකක් තමයි දැන් ඔබ කියපු මූලික තර්කය තමයි අදේවවාදී සමාජ ලෝකයේ තුල මේ සාමකාමී ආගම්වාදී සමාජවලට වැඩිය කියලා. දෙවෙනි කාරණේ තමයි සාරාර්ථවාදී අර්ථකථනේ. ඇත්තම දැන් ඒ කියපු පළවෙනි කාරණේ අදේවවාදී කියලා ඔබ සඳහන් කරා නෝවේ කියන රට පිළිබඳව. අපිට ඕනනම් ස්වීඩන් වගේ රටක් උනත් සඳහන් කරන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා මටත් වැඩිය හොඳට යථාර්ථයේ ස්වීඩනය වගේ රටවල් උතුරු කරේ රටවල් වල ප්‍රධාන වශයෙන් කරන දේ තමයි යුද්ධායුධ හරලා නිෂ්පාදනය කළ ලෝකෙ අනිත් මිනිස්සුන්ට යුද්ධ කරන්න ඉඩ දෙන එක. ඒකෙන් ජීවත් වෙන එක. එතකොට ලංකාවේ නෝවේ කරපු දේ මොකක්ද කියන එක හරීම ප්‍රශ්නකාරී දෙයක්. එතකොට දැන් ඕක ගැන මම විවාද කරන්න කැමති නෑ. නමුත් වෙලා තියෙන්නේ සාමේ නාමයෙන් කරපු දේ සහ ඒ ඔක්කොම දේවල් බලනකොට මට ලොකු සැකයක් තියෙන ඔය අනාගමිකවාදීන් සාමකාමී කියන කාරණේ පිළිබඳව. ඒ කට්ටියගේ රටවල් වල ප්‍රශ්න නොවුනාට ඒ කට්ටිය කොහොමද මේ ලෝකෙට ආයුධ බෙදන්නේ? ලෝකෙට ආයුධ නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒකෙන් ජීවත් වෙන්නේ කොහොමද? මේ මේ ප්‍රශ්නකාරී විදියට අනිත් ලෝක රටවල් වලට මැදිහත් වෙන්නේ කියන කාරණය මට බරපතල විදියට තියෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ මම ඔය පටු විදියට මේ නෝවේ වලට විරෝධී එකක් කළ නැහැ. මම නෝවෙත් එක්ක කටයුතු සාකච්ඡා කරන කෙනෙක්. නමුත් අනිත් අතට නෝවේ විතරක් නෙවෙයි ඒ ජාතිය ඔක්කොම රටවල්. අනිත් අතට තියෙන ප්‍රශ්නේ තමයි දෙවෙනි කාරණේ සාරාර්ථවාදී අර්ථකථනයේ ආගම් පිළිබඳව. දැන් මගේ අදහස නම් ඒක පිළිබඳව දැන් බුදුහාමුදුරුවෝ එක තැනක කියනවා පැහැදිලි වශයෙන්
පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ශ්‍රමණයෝ ඉන්නේ මගේ ශාසනේ පමණයි කියලා. ඒකෙන් අදහස් කරන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කිනා ඉන්නේ මගේ ශාසනේ පමණයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ශුඤ්ඤා පරප්පවාදා සමණෙහි යඤ්ඤේ කියලා වෙන කිසිම ආයතනයක මෙහෙම නැහැ කියලා කියනවා. දැන් බුදුහාමුදුරුවෝ එහෙම කියනකොට බුදුහාමුදුරන්ගේ ප්‍රකාශය අපිට පුළුවන් පුදුම විදියට අර්ථකථන කරන්න දෙයියනේ. මේක මාර විදියේ කතාවක් නේ. මෙහෙම කියන්නේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ලෝකෙක මෙහෙම කියන්නේ කොහොමද? නැත්තම් මේක නෑ. මම හිතන්නේ මෙතන තියෙන ගැටලුව මේකයි අපි වරද්දගෙන තියෙන තැන. එකක් තමයි යථාර්ථේ හෝ සත්‍යේ හෝ කියන එක ඒ අවස්ථාව තුල මොකද්ද කියන එක අපි තීරණය කරන්න මැලි වෙන්න ඕනේ. ඒක එක. දෙවෙනි කාරණේ හැබැයි මම ළඟ යථාර්ථේ හෝ සත්‍ය තියෙනවා කියන එකෙන් මම ඔයාලට ගහන්න පාවිච්චි කරන්න ඕනත් නෑ. බුද්ධඝමයේ ප්‍රතිපත්තිය ඒකයි. බුදුහාඳුරු හැමදාම කරේ බුද්ධ චර්යාවේ ගත්තොත් බුදුහාඳුරු කියනවා නෑ ඔක වැරදි මේකයි ඇත්ත කියලා. හැබැයි ඔබ ගියොත් බුදුහාඳුරුත් එක්ක වාද කරන්න බුදුහාඳුරු කියයි අනේ අසංග ඔයාගේ මතය ඉතින් ඔයා තියාගන්න මගේ කිසි ගැටලුවක් නෑ ඒකට. පස්සේ දවසේ ගෙන්නකෝ අපෝ හම්බෙන්න කියලා වාගේ දෙයක් බුදුහාඳුරු කියයි. එතෙන්දී උනේ මොකද්ද? සත්‍ය පිළිබඳ කොම්ප්‍රොමයිස් එකකට ගියේ නෑ. සත්‍ය පිළිබඳ බුදුහාඳුරු කියන නෑ you are okay I am okay කියනකට ගියේ නෑ. You are not okay, I am okay කියලා තමයි බුදුහාමුදුරු කිව්වේ. හැබැයි ඒකට සටන් කරන්න ගියේ නැහැ බුදුහාමුදුරු. එතනයි වෙනස. ඒක අන්ද මම හිතන විදියට සත්‍ය කියලා අපි දකින දේ මිනිස්සු ආයුධ හදලා ලෝකෙට විකුණනවා ඒ වගේ දේවල් ඒ කියන්නේ මේගොල්ල යුද්ධ ඇති කරනවා ලෝකේ එහෙම එකක්. නමුත් අපි දැන් මම කියන කතන්දරේ ඒක නෙමෙයි. ඒ කියන්නේ සමාජය නේද ගතන උදාහරණ කියලා මම කාලයක් නෙදර්ලන්ත සමාජයේ ජීවත් වුණා. ඒ කියන්නේ නෙදර්ලන්තෙම ඉගෙන ගත්තා. ඒ රට ඉතාම ආදේව ධර්මවාදී රටක්. ඒතකොට ඒගොල්ලන්ට තියෙන එතික්ස් පද්ධතියක්. ඒ කියන්නේ ඒගොල්ලන් සමාජයක් ඇතුළත උදාහරණයක් විදියට සමාජයේ හැසිරෙනකොට ඒගොල්ලන් පාවිච්චි කරන විශාල ආචාර ධර්ම ප්‍රමාණයක් තිබෙනවා. අනිකාගේ අනිකාව ටොලරේට් කරන්න. කියන්නේ විශාල විදියට විවිධ රටවල් වලින් ආපු මිනිස්සු, කළු මිනිස්සු, මුස්ලිම් මිනිස්සු අරව මේ ඔක්කොම ඉන්නවා. ඒ ඒගොල්ලන් ටොලරන්ස් කියන එක ඒගොල්ලන්ගේ ජීවන පැවැත්මේ පළවෙනි දේ ඒක. ඒක හැමදේම ටොලරේට් කිරීම. ඒ වගේ දැන් ওই සමාජය තියෙනවා දැන් උදාහරණයක් විදියට නෝඩික් රටවල් විතරක් නෙමෙයි. ඔය ජපානය වගේ රටක් ගත්තත් ඒ සමහර රටවල් වල තියෙනවා එහෙම මේ ආචාර කියන්නේ ආගම ඉක්මවා ගිය යම් ආචාර ධර්ම පද්ධතියක්. එතකොට ඒ ආචාර ධර්ම පද්ධතිය ගොඩක් වෙලාවට සාමිය සඳහා ඒ කියන්නේ ආගමේ සාරාර්ථවාදී ස්වරූපයේ ඉක්මවා ගියලා ඒ සමාජයේ අභ්‍යන්තරයේ සාමය ආරක්ෂා කරන්න හේතු වෙලා තියෙනවා. ඉතින් ඒක මම කියන්නේ අතෙන්ට රිඩියුස් කරන එක කොයිතරම් සාධාරණද කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ ව්‍යාපාරයක් විදිහට ගිනි අවි හදනවා. එතකොට ඔයගොල්ලන්ගේ ගිනි අවි හදලා ඔයගොල්ලන් ලෝකයේ යුද්ධ වලට ගිනි අවි විකුණ කරනවා කියන එකට අර දෙක ලඝු කරන එක මම හිතන්නේ ඒ තරම් ඉතර සාධාරණ තර්කයක් කියලා හිතන්න අමාරුයි. මොකද දැන් එහෙම නොවන සමාජයක්. ඒ කියන්නේ එහෙම නැත්නම් දැන් මහජන චීනය වගේ විශාල වශයෙන් ගිනි අවි හදනවා. සා ලෝකයට ගිනි අවි විකුණනවා. ඉන්දියාව වගේ රටක් ගත්තාම ගිනි අවි හදනවා, ගිනි අවි විකුණනවා. මං කියන්නේ ගිනි අවි විකිණීම කියන ෆිනොමිනන් එක කාරණයක්. සහ ඒ සමාජ අභ්‍යන්තරයේ ඒගොල්ලන් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා අරගෙන තියෙන සමහර ආචාර ධාර්මික පැවතුම් ඒවා අර ආගමෙන් වියුක්ත වෙච්ච ආචාර ධාර්මික පැවතුම් ගැන මං හිතන්නේ ඊට වඩා ටිකක් සියුම්ව මම හොයා බලමින් ඉන්නවා. මම කියන්නේ මමත් හොයනවා මොකද්ද මේ වෙන්නේ කියන එක. මං කියන්නේ මේකට මට අවසාන උත්තරයක් නැහැ. මම අර ප්‍රශ්නේ මත කරන්න කැමති මොකද්ද එතන වෙන්නේ කියන එක. මට මේ පුළුවන් ද ඕකට පොඩි කරුණක් එකතු කරන්න? මම පුළුවන් තරම් කෙටියෙන් කියන්න උත්සාහ කරන්නද? ඔව් ඔමාරි හැමෝම කතා කරන්න දැන් මොකද මේ ඒ මහත්තයා කියපු කාරණේ ඇත්තටම අපි අපි එක්ස්පීරියන්ස් කරන මේ මේ වර්තමාන ලෝකේ. මොකද බටහිර සහ රටවල් වලත් මේ දැන් ඇට්ලන්ටික් සාගරය තියෙන රටවල් වල එහෙම ඔය කියන අදහස තියෙනවා. නැත්නම්
අර ආගමකට එහා ගිය මන් ආගම තුලින් හැදුණු පරිසරයක්ටත් වඩා ඒ මිනිස්සු ගාව තියෙන ethics ටිකක්. ඒ මොකද්ද? වර්ණවත්, ජාතිවත්, කුලවත්, රටවල් වශයෙන් බෙදෙන්න ඕනේ නැහැ. අපි අර එයාගේ අසරණකමට පිහිට වෙන්න ඕන. අපි මේව කරන්න කිව්වොත් ඒගොල්ලෝ තුල ගොඩනැගිච්ච අද ලෝකේ තියෙන විශාල මේ මානව හිතවාදීව කටයුතු කරන සමාජයක් ගොඩනැගිලා තියෙනවා. ඒක ඇත්තක් කියලා අපිට එක්ස්පීරියන්ස් වශයෙන් මේ රටවල ඉන්නකොට අපිට දැනෙන දෙයක්. ඒක සර් කියපු කාරණේ හිතන්න හුඟක් දේවල් තියෙනවා. දෙවෙනි එක තමයි ආගම කියන දේ හිස්ටරි එක බැලුවොත් එහෙම වර්ල්ඩ් හිස්ටරි එක බැලුවොත් ආගම කියන දේ අපි මේ අපි තුලට එන්නේ යුද උපායක් හැටියට. මිනිස්සු අල්ලා ගැනීමේ උපාය ක්‍රියාමාර්ගයක් හැටියට කියන්නේ ඔන්න හිතලා බලන්න. එහෙම නොවෙනවද කියලා දැන් ලංකාවම හොඳම උදාහරණේ. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආපු හැම අවස්ථාවකම මේගොල්ලෝ ඉස්සරහින් තියාගත්තේ ආගම. ආගම තුලට මිනිස්සු කන්වර්ට් කරගෙන ඒ තුල මිනිස්සු කන්ට්‍රෝල් කිරීමේ හස්තයක් කරගත්තා. අද වෙනකනුත් ලෝකේ ඒක තියෙනවා. ඒක නිසා තමයි අපිට අද ආගම තුලින් සාමයක් අපේක්ෂා කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ආගම ප්‍රොමෝට් කරන්න බලනවා ඒ තුල කන්ෆ්ලික්ට් එකක් කියන එක පැහැදිලිවම ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේවා තියෙන තාක්කල් ලෝකයට සාමයක පැත්තෙන් කතා කරනවා, අනිත් පැත්තෙන් ආගමෙන් කෙරෙන්නේ ඒකට හරියට නියම් උඩගිඩි දීමක් ද කියන දේ මට තියෙන ගැටලුවක්. ඉතින් ඔන්න ඔය කාරණා තමයි මතක් කළේ. අපි අර කියපු කාරණාවත් එක්ක මේ ඔක්කොම සමාජය තුළ මං හිතන බුදුදහම වගේ දාර්ශන මේ දර්ශනයකට එහා ගිය මේ ඉගැන්වීම් සමුදායක් තියෙන දේ තුළ හරියටම බුදුදහම ලෝකෙට ගෙනිච්චොත් මෙතන ආගමකටත් වඩා දර්ශනයකටත් එහා ගිය අර අද අපි සමාජයේ දකින මානව හිතවාදී ගුණ ධර්ම ටික ethics ටික එහෙම් පිටින්ම තියෙනවා. එහෙම් පිටින්ම බුදුහාඳුර appreciate කරලා තියෙනවා, උගන්වලා තියෙනවා. අන්න ඒ ටික නැතිව අපිත් මම මේ ගත්තොත් එහෙම ලංකාවේ අපි නිකාය වශයෙන් කුල වශයෙන් බෙදිලා බොහොම පටු තැනකට එකීම අද ගැටලුවක්. ඒකයි බුදුදහමේ තියෙන හරවත් භාවය පවා නැති වෙලා තියෙනවා. එච්චරයි මම මතක් කරන්නේ. අදහසක් ඉදිරිපත් කරන්නට ඕනේ. දැන් අසංගසත් උත්තර දුන්නේ සහ පසුව දැන් කතා කරපු හාමුදුර සඳහන් කරේ අපි මාතෘකාවෙන් පොඩ්ඩක් අනිත් පැත්තට ගිහිල්ලා අපි ආගම නෙමෙයි අපි කතා කරන්නේ දර්ශනය කොතෙක් දුරට පෙරදිග සහ බටහිර වශයෙන් අරගෙන ලෝක සාමය සඳහා උදව් වෙනවද කියන එක පිළිබඳව කියලා. අර ආගමික පැත්තක් මතේ ලබු වීමක් වගේ කියලා මම හිතන්නේ ඒක ඒ අද ඒ ආකල්පය පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. අපි කතා කරන්නේ දාර්ශනික පද්ධතියක් හැටියට ලෝකයේ පෙරදිග සහ අපරදිග බිහිවූ දර්ශන පද්ධතීන් වලින් අපිට ලෝකසානුව දිසා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳවයි කියන එක මතක් කරන්න ඕන. නන්ද ආන්දර මට විනාඩියක් දෙන්න. ඇහෙනව නේද? ඇහෙනවා ආන්දර. කෙටියෙන් 10ට මේ විතර කරන්න වෙනවා. ඒක කෙටි. ඔව් මට විනාඩි දෙකක් දෙන්න. මට පොඩි මේ ක්ලැරිෆිකේෂන් එකක් කරන්න. දැන් අර දර්ශන ඇවනේ ආගම් සම්බන්ධ දැන් උත්තර දැන් අපි පටල ගන්න හොඳ නැහැ. බුදුදහම ආගමික කියන ගොඩට දා ගන්න හොඳ නැහැ. ඒකදී අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද ලෝකේ ආගම් යුද්ධ කරලා තියෙන්නේ බුදුදහමවත් බෞද්ධවත් නෙමේ. ලෝකේ ආගමේ නාමයෙන් යුද්ධ කරලාම තියෙන විශේෂයෙන්ම බෞද්ධ නොවන ආගම්. ඒක නිසා මම කරුණු පිල්ලා සිටිනවා. ඒකෙදී අර බුදුදහම එතෙන්ට අපි නොදා ගන්නවා නම් ගොඩාක්ම හොඳයි. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ලෝක ආගම් අතරට බුදුදහම ගිහිල්ලා තියෙන නිසා පොදුවේ ගැනෙනවා මේ එතකොට ආගම කියන මේ ප්‍රපංචය යුද්ධයට ජස්ටිෆිකේෂන් එකක් දෙනවා කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක එතනින් බුදුදහම අයින් කරලා ඉතින් කතා කරොත් හොඳයි කියන අදහස මම යෝජනා කරනවා. මේක ලොකු සාකච්ඡාවක්. නමුත් මම පැහැදිලි කිරීමක් හැටියට කරන්නේ බුදුදහම කිසිසේත්ම මේ යුද්ධය ප්‍රමෝට් කරලත් නැහැ, ඉතිහාසය යුද්ධ කරලත් නැහැ, ඉදිරියට කරන්නෙත් නැහැ. ඉට් ඉස් ද ඔන්ලි වේ. එහෙම කිව්වට සමා වෙන්නේ ඉට් ඉස් ඔන්ලි වේ ටු මේක් ද සොසයිටි පීස්ෆුල්. Thank you. මම හිතනවා දැන් අපිට ගොඩක් වෙලා සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා මේ සාකච්ඡාව තවදුරටත් දීර්ඝව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි දවසේ ප්‍රධාන තීම් එකුණේ ලෝක දාර්ශනික දිනේ වෙනුවෙන්
ලෝක සාමය කියන මාතෘකාව යටතේ අපි දාර්ශනික ප්‍රවේශයක් කරගන්න එක තමයි කතා කරේ. ඉතින් මේකේ විශේෂයෙන් අපේ හාමුදුරුවෝ සඳහන් කරා දාර්ශනීය කියලා කියන්නේ හුදෙක් අපිට එක කියන්න බෑ මෙන්න මේක දර්ශනීය කියලා. මොකද දර්ශනය තුල ආගම තියෙනවා, සදාචාරය තියෙනවා, අනිත් පැත්තෙන් ඥාන විභාගය තියෙනවා, තව පැත්තෙන් අධිබෞතිකවාදී මේ වගේ විවිධ කොටස් වල එකතුවක් විදියට අපිට පුළුවන් දර්ශනීය හඳුන්වන්න. ඉතින් ඒ නිසා අපේ ප්‍රධානම අරමුණ උනේ ලෝකේ මේ තිබෙන ගැටුම් වලට නැත්නම් මේ ලිප් තිබෙන අර්බුද වලට නැත්නම් මේ තියෙන තත්ත්ව වලට කොහොමද සාමය ඇති කරන්නට කොහොමද දර්ශනය තුළින් ප්‍රවේශයක් ඇති කරන්න කියන එක. ඉතින් ඒකත් එක මම හිතනවා අපි පෙර පස්වරු 7ට ආරම්භ කර මේ සාකච්ඡාව දීර්ඝව දැන් පස්වරු 10ට දැන් 10ට ආසන්නයි. ඉතින් ඒ නිසා දීර්ඝ වෙලාවක් මේ සාකච්ඡාව සිද්ධ කළා මම හිතන්නේ 130කට වැඩි පිරිසක් සම්බන්ධ වෙලා ඉඳන් අපිත් එක්ක පුළුල්ව මේ දක්වාම විශේෂයෙන් බහුතර පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ අතරත විශේෂයෙන් අපේ මහෝපාද්‍යයන් වහන්සේලා දෙනමම තවමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මීමට ආශිර්වාද කරමි. ඉතින් ඉනිසා ඉතාමත් කෙටියෙන් මේ වැඩසටහන පිළිබඳව කෙටි ස්තුතියක් සිද්ධ කරලා මේ කටයුත්ත අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන් අපි පූර්වයෙන් සිහිපත් කළ විදියට අපට අවශ්‍යුනේ මේ වල් ෆිලොසොෆි ඩේ එක වෙනුවෙන් අපට අවශ්‍යුනා පොතක් එලි දක්වන්න. අපි ඇත්තට මේ වෙනුවෙන් අපි ලිපි ලබා දීලා අපි යම්මා වැඩ ව්‍යාපෘතියක් සිද්ධ කළා. නමුත් අපට මේ රටේ තිබිච්ච අයහපත් බවත් එක්ක ඒ විසනකාරී තත්ත්වයත් එක්ක අපිට සිත් පුළුවන්කමක් ලැබුණේ නැහැ ඒ කටයුත්ත ඉෂ්ට කරන්නට. ඉතින් ඒකත් එක්ක අපි කොමුගොඩාරි පඤ්ඤාලෝක හාමුදුරුවෝ විශේෂයෙන් පාලිහා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ අංශාධිපති අපේ ආචාර්ය අවසරයි හෝමාගම ධම්මානන්ද නායක හාමුදුරුවෝ ඒ වගේම මහාචාර්ය ඊළඟ කෝන්ස අපි එකතු වෙලා විශේෂයෙන් සූම් සාකච්ඡාවක් අරගෙන අපි කොහොමද වයා වැඩක් කරනව නම් අපි කොහොමද මේ නුවින් කරන්න කියලා සාකච්ඡා කරලා තමයි අපි මේ වගේ සාකච්ඡාවකට ආවේ. ඉතින් ඒකත් එක්ක මේ අදහස පිළිබඳව අපි අසංගසරේ කතා කරනකොට අවිත් එක අසංගසරකේ කතාව තමයි ලෝක සාමයට කලින් විශ්වවිද්‍යාල දෙකත් එක්ක සාමය ඇති කරන එක කොච්චර නම් හොඳයිද කියලා. ඉතින් ඒකත් එක්ක මේ මම හිතනවා අපි බෞද්ධාපාල විශ්වවිද්‍යාලයත් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයත් එකට සමගාමීව සිද්ධ කරපු මේ ශාස්ත්‍රීය කටයුත්ත මම හිතනවා ඉදිරියේ විශාල ශාස්ත්‍රීය කාර්යයකට ප්‍රධාන පූර්විකාවක් වෙන්න පුළුවන් අද අපි මේ ආරම්භ කරපු කාර්ය. ඉතින් ඒ නිසා අපි ඉතාමත් සතුටු වෙනවා පළවෙනිමින් ඒ කාර්ය පිළිබඳව. ඉතින් විශේෂයෙන් මෙහිදී අපිත් එක්ක නිරන්තරයෙන් අපි හෝමාගම ධම්මානන්ද නායක හඳුරු වගේම අපි එකතු වෙලා තමයි මේ වැඩසටහන බොහොම ලස්සනට සිද්ධ කළේ. ඉතින් ඒ සිද්ධ කරනකොට අපි මහාචාර්ය සමන්ති ලංකෝන් මැතිතුමා මේ විශේෂයෙන් ලිපියක් සම්පාදනය කරලා අපි ඔබට ඒක ලබා දුන්නා. ඒ වගේම පත්‍රවල ලබා දීලා තියෙන ප්‍රකාශයටපත් කරන්න එවාගේ විශේෂයෙන් ස්වාධීන රූපවාහිනී වගේ මාධ්‍ය ජාලාවේ ප්‍රසිද්ධ කරන්නට අපි දර්ශන අශෝක මාධ්‍යවේදී විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒ පිළිබඳ විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් විශේෂයෙන් ඒ අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා තුලනාත්මක අධ්‍යන අංශයේ වැඩබර ලංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහකච්චකොඩි පඤ්ඤාසේකර හාමුදුරු විශේෂයෙන් මේ වැඩසටහන පිළිබඳව නිරන්තරයෙන් හොයලා බලලා අවශ්‍ය අවවාද අනුශාසනා සිද්ධ කළා. ඒ වගේම පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්ව විමලකාන්ති පණ්ඩිත හාමුදුරු විශේෂයෙන් වෙන්න ඕන මොකක්ද ඒ සියලු දේට අවශ්‍ය කරන සම්පත් දායකත්වයන් හැම දෙයකටම අවශ්‍ය කරන මාර්ගයේ විවර කළ දුන්න අපේ පීඨාධිපති හාමුදුරු. ඒ වගේ විශේෂයෙන් අපට සිහිපත් කරන්න අවශ්‍යයි අපේ වර්තමාන මහෝපාද්‍යය නායක හාමුදුරු ආචාර්ය අවසරයි අපේ කනත්තේකර සද්දරතන නායක හාමුදුරු. උන්වහන්සේ විශේෂයෙන් අද දවසේ අවිවේකී තත්වයේ ගුණත් ආරම්භයේ පටන් මේ දක්වා රැඳී ඉඳලා ඒ ආශිර්වාදාත්මක සහය ලබා දුන්නේ වගේම මේ සියලු කාර්යයන් කරන්න අවශ්‍ය කරන පහසුකම් උන්වහන්සේ අපට ලබා දීලා තියෙන තින් නිසා විශේෂයෙන් උන්වහන්සේට අපේ ස්තුතිය බුද කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික නිලධාරී අපේ විමුක්ති කාවින්ද මහත්මාණන් මේ පෝස්ටර් නිර්මාණය කරලා ඒ අවශ්‍ය සහයෝග ලබා දුන්නේ වගේම අපේ අධ්‍යනාංශයේ රමණාකාරකතුමා ඇතුළු ඒ හැමදෙනාම විශේෂයෙන් සම්බන්ධ අපට අවශ්‍ය සහයෝග ලබා දුන්න අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි කතා කරන්න කැමති බෞද්ධාපාල විශ්වවිද්‍යාලයේ අපේ අංශාධිපති නායක හාමුදුරුවෝ තමයි බෞද්ධාපාල විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ කරන වැඩ කටයුත්ත කොහොමද මැනවින් සිද්ධ කරන්න කියන කාරණයත් එක්ක උන්වන් තමයි අපට දායකත්වය දැක්වේ. ඉතින් ධම්මානන්ද නායක හාමුදුරුවෝ අපි මතන් ගොඩක් දවස් දුරකථනයෙන් කතා කරලා වෙන්න ඕන දේවල් නිරන්තරයෙන් සාකච්ඡා කරලා වඩා පැහැදිලි නිරවුල් සංකතනයක් කරන්න අවශ්‍ය කරන මාර්ගයෙන් අපේ නායක හාමුදුරුවෝ සම්පාදනය කරලා ඉඩ දුන්නා. ඉතින් ඒකත් එක්ක බෞද්ධාපාල විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන පීඨේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉලු කේවල ධම්මරතන අපේ හාමුදුරුවෝ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පණ්ඩිත හාමුදුරුවෝ මේ වෙනකන් අපේ දේශනත් එක්ක සම්බන්ධ වෙලා විශේෂයෙන් උන්වහන්සේ
සහයෝගය ලබා දුන්නා. ඒ වගේම බෞද්ධ පාල විශ්වවිද්‍යාලයේ වර්තමාන මහෝපාධ්‍යාය අතිගෞරවනීය අවසරයි නෙළුවේ සුමන වංශ අපේ මහාචාර්ය නායක හමුදුරු විශේෂයෙන් උන්වහන්සේත් ආරම්භයේ පටන් මේ දක්වා සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන සියලු සහයෝගයන් ලබා දීලා තමන් අධ්‍යනාංශ දෙකේම විශේෂයෙන් විශ්වවිද්‍යාල දෙකේම අධ්‍යන අනධ්‍යන සියලු කාර්ය මණ්ඩලයන් වලට මේ අවශ්‍ය දැනුවත් කිරීම සිද්ධ කරලා සුවිශේෂී දාර්ශනික කතිකාවතක් ඇති කරන්න අවශ්‍ය කරන මාර්ගය ඉදිරිපත් කරලා දීම වෙනුවෙන් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය, එවැගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එවැගේම විවෘත විශ්වවිද්‍යාල, මේ ආදී විශ්වවිද්‍යාලවල අධ්‍යන කාර්ය මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩල, විශේෂයෙන් අධ්‍යන ශිෂ්‍ය ප්‍රජාව, එවැගේම අපේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රදාව, එවැගේම අපේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාල දර්ශන විෂය හදාරන වගේම අනෙකුත් විෂයන් හදාරන ශිෂ්‍ය ප්‍රජාව විශේෂයෙන් සම්බන්ධ වුණා. ඊට අමතරව වෙනත් සුවිශේෂී අය ගොඩක් සම්බන්ධ වෙලා තමයි මේ දාර්ශනික සාකච්ඡාව ගොඩක් හොඳ සාකච්ඡාවක් බවට පත් කරන්න ලැබුණේ. ඒක නිසා තවදුරටත් සාකච්ඡා කරන්න නැතුව මේ වැඩසටහන අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපට පුළුවන් නම් මේ ලෝකයට අලුත් දෙයක් කරන්න. ඒක තමයි මට ඉන්නේ. හැබැයි අලුත් දේවල් කරනවට වඩා අපට පුළුවන් නම් තිබුණ දේ වැරදි විදියට තිබුණ දේ නිවැරදි කරන්න පුළුවන් නම්, එමුනම් අපට පුළුවන් නම් මේක යථාර්ථය දකින්න. ආන්න ඒක තමයි මං හිතන වඩාත් වැදගත්ම දේ. ඉතින් ඒ නිසා ලෝකයේ ගැටුම් අවම කරන්නට සාමය ඇති කරන්න තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ මේ සාකච්ඡාව කුළුල්ව පෙරදිග සහ බටහිර ආශ්‍රයෙන් සිද්ධ කළ අපේ විශේෂයෙන් සම්පත්දායකත්වයේ දක්වපු අපේ සේවාරජිත මහාචාර්ය සංඝ තිලකරත්න මැතිතුමාටත්, ඒ වගේම අපේ මහාචාර්ය සමන් තිලංගකෝන් මැතිතුමාට විශේෂයෙන් අපේ පෘථුවේදී ස්තුති පුද කරනවා. ඒ වගේම අපේ පඤ්ඤාලෝක හාමුදුරුවෝත් විශේෂයෙන් සිහිපත් කරන උන්වහන්සේට අපේ ස්තුති පුද කරමින් මේ කටයුත්ත අවසන් කරනවා. සහ සම්බන්ධ වන හැමදෙනාටම සුභ රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.